අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් වරීගේ ඉල්ලා අස්වීම ඒ වගේම බැඳුම් කර ගනුදනුවේ තවත් තොරතුරු. මේ ගැන දේශපාලන කරලිය උණුසුම් වෙද්දී අයවැය විසර්ජන පනත් කිරීම පතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. රටේ දේශපාලන ගැන උනන්දු වන ඔබේ රාත්‍රියටයි අපේ මේදී සූදානම් මේ සියලු කාරණා සමග මේ බලය සජීව දේශපාලන සංවාදය. ඉතින් අපි හඳුනා ගනිමු අද බලයේ දේශපාලන නියෝජනය. පළමු හඳුනා ගැනීම අද ආරාධනා කළ අපි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අයිබෝවන්. රජයේ පාර්ශ්ව නියෝජනය කරමින් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි යාඥා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. එකබද විපක්ෂයේ අද දවසේ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල් මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනය හන්දිය පක්ෂය වෙනුවෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා. නියෝජිතයන් සූදානම්. සාකච්ඡාවට ආරම්භ වෙනුත් කතා බහේදී මොනවද කතා කරන්න කියලා කතා බහ වුණේ. අපි බලමු මොනවද අපිට කතා කරන්න පුළුවන් කියලා. මේ රූපරම පෙළහර. ජනාධිපතිතුමා කාටවත් නම් කියලා චෝදනා එල්ල කළේ නෑ. ඉන්න සභාපතිවරුන්ගේ යම් අඩුපාඩු ගැන පමණයි කතා කරේ. මම දැක්කා ජනාධිපතිතුමා අපස්සට කියලා තියෙනවා මොන හේතුව වුණත් මේ ජාතික ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ කියලා. පක්ෂේ ඉන්න මොකද්ද වැටෙන කල්වාගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඕවා මේවා කිය කිය මුළු ලංකාවේ මිනිස්සු මේ ප්‍රකාශයත් එක්ක තුෂ්ණිම් භූත වෙලා. UNP කාරෝ ඉන්නේ මහසෝන ගහලවක්. JNP කාරේ ඉන්නා රීරියක ගහලවක්. ඉන්නවනේ අර සිවිල් සංවිධාන ටික උන්ට මොහිනී ගහලා. ආණ්ඩුවක් ගත්තට පස්සේ ආණ්ඩුව අවුරුද්දයි මාස 9ක් යනකොට ලබාගත් ලකුණු සංඛ්‍යාව පේන්නේ නැති ජනාධිපතිතුමා. ආරක්ෂක ලේකම් ඇතුළු නාවික හමුදාපතිවරු 3 දෙනෙක් ගෙනිච්චා උසාවි. කියලා එතුමා පැහැදිලිව කතා කරන්නේ ඊට පස්සේ නාවික හමුදාපතිවරු 3 දෙනා ගැන විතරයි. තිබෝ ආරක්ෂක ලේකම් ගත් එක්කවුගල තමයි කතාව දී. ඒක අනුව තමයි හිටපු ආරක්ෂක ලේකම් ලා මහින්ද රාජපක්ෂලා ඔක්කොම චූන් වෙන්නේ. එහෙම එකක් එතුමා කියලා නැහැ. මුහුල්ලොරා කරෙන්දනේ කිව්වා වගේ බැඳුම් කර හොරා මහ බැංකු හිටපු අධිපතිගේ බෑනගේ සමාගමේ අධික ලාභෙම පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ හිටපු අධිපති පමණක් නෙවෙයි මේකට සම්බන්ධ. නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ. මේ අසාමාන්‍ය ලාභය මේවා ඔක්කොම එකට ගත්තාම ඒක මහා දූෂණයක් බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ දූෂණ ගැන හොයන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කටෙත් පිට්ටු ඒවා පිළිබඳව. ඒගොල්ලෝ තමයි කෝප් එකේ සභාපති ධුරය දරන්නේ. මේකේ පළවෙනි කොටි අරගෙන ඒගොල්ලෝ ඉදිරියට එන්න ඕනේ. මහ බැංකුව සම්බන්ධයෙන් කෝප් කමිටුව වගේ විභාග කරනවා. ඒ කෝප් කමිටි වාර්තාව ළඟදීම එළියට එයි. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව හෙට අනිද්දා වෙනකොටම පැහැදිලි කිරීමක් කරයි. චුතිදයා බව පත්වෙච්ච අර්ජුන් මහින්දන් මහත්මයා අද ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව රජයේ උපදේශකවරයෙක් හැටියට ලෝක වටේ අගමැති වික්‍රමසිංහ මහත්මයාත් එක්ක එක්වගෙන යනවා. ඒතර මොකද මේ යහපාලනේ? ඔය මොනවා කිව්වත් මේ ආණ්ඩුව යටතේ අර්ජුන් මහේන්ද්‍රන් දඬුවම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මහා මිත්‍යාවක්. මේ දිලරුක්ෂි මහත්මිය ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට මුවා වෙලා ඉල්ලා අස්ුනේ මේ මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න සිදුවෙන්නේ තමන් නායකත්වය දෙන මේ ආයතන නිසා. එයින් ගැලවී යාම සඳහා එතුමිය මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තාද කියන සාධාරණ සැකය මට තියෙනවා. යම් කෙනෙක් ඉවත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා නම් තමන්ට සමහරට ඒ ධාරිතාව නැහැ මේ ඒ තනතුරේ වැඩ කරගෙන යන්න. මොකද වැඩ කරගෙන යනකොට තමයි ඒක පේන්නේ. මේ වැඩ ටික කරන්න අපහසුයි නම් ඉල්ලා අස්වෙන එක එතුමියගේ පෞද්ගලික අයිතිය. ඒක තමයි එතුමිය පාවිච්චි කරන්නේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියන්නේ අනිත් අයගේ දූෂණ අල්ලන්න ඉන්න කෙනා. එයා වරදක් කරන්න ඕනේ නැහැ. වරදක් පිළිබඳ සමාජයේ සැකයට භාජනය වීමම ප්‍රමාණවත් තනතුරෙන් ඉවත් කරන්න කලින් ඉවත් වීම. දේශපාලන කරලිය එවැනි කාරණා සමග උණුසුම් වෙද්දී අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද බලයේ දේශපාලන සංවාදය තුළ 01.2.444.555 දුරකථනය ඔබටත් විවෘතයි. මේ තත්ත්වය පිළිබඳව ඔබටත් ප්‍රශ්නාර්ථ ගණනාවක් ඇති. දේශපාලඥයන්ටත් මේ සම්බන්ධයෙන් නැත්තේ ප්‍රශ්නාර්ථ බව විවිධ තැන්වලදී අපිට පෙනී යනවා. කෙසේ වෙතත් ඔබට තියෙන ප්‍රශ්න ඔවුන්ගෙන් අහන්නට අවස්ථාව මේ දෙවෙනි සංවාදාත්මක වටේදී සඳහා අවස්ථාව දෙන්නට අපි සූදානම්. 01.2.444.555 දුරකථනය විවෘතයි ඒ වෙනුවෙන් ඔබට අවස්ථාව. අපි සාකච්ඡාව ආරම්භ කරමු ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන්. මන්ත්‍රීතුමනි,
මේ කාරණා සියල්ල අතරේ ජනතා විමුක්ති පෙරමුණ තැන් තැන් වල ඇඟිල්ල දික් වෙනවා කටේ පිට්ටු කියනවා කටවහගෙන ඉන්නවා කියනවා මොකද මේ වෙන්නේ කොතරින්ද කියවීම පටන් ගන්න ජනතා විමුක්ති පෙරමුණ මේ වර්තමාන තත්ත්වයේ පිළිබඳව ඇත්තටම වර්තමාන දේශපාලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයත් එක්ක රත් වුණා අභ්‍යන්තරිකවත් රත් වෙලා තියෙන්නේ බාහිරවත් රත් වෙලා තියෙන්නේ ඒටත් අමතරව පහුගිය දවස්වල මේ ආණ්ඩුව හඳුන්වා දීපු වැඩබද්ද හින්දා මුළු රටේම ජනතාව රත් වෙලා ඉන්නේ. අද මීගමුව හල මීගමුව වත්තල ජායල ඒ මුළු මුහුදු බඩ ප්‍රදේශවලම ජනතාව පාරට බැහැලා ඊයේ ඉඳලා මහපාරේ අව්වේ රත් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේ වැඩබද්ද මේ ආණ්ඩුව හඳුන්වා දීපු බරපතල අසාධාරණ බද්දක්. විශේෂයෙන්ම සෞඛ්‍ය සඳහා මේකෙන් බදු පනවල තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ බයිපාස් සැත්කමක් සඳහා පෞද්ගලික රෝහලක යන වියදම රුපියල් 688,000යි. ගැ ලක්ෂ 7යි. අපේ රටේ බයිපාස් සැත්කමක් කරගන්න රජයේ රෝහල්වල අවුරුදු දෙකක් තුනක් පොලිමේ ඉන්න ඕනේ. එහෙම හිටියත් 3000ක් 4000ක් ඉන්නවා පොලිමේ. බොහොම අමාරුවෙන් ජනාධිපති ආරමුදලෙන් ලක්ෂ 1,000ක් විතර යන්තම් අඩු ආදායම් ලාභීන් විතරක් අරගත්තොත් ඊටාම අඩු ආදායම් ලාභී සමුද්‍ර ලාභී මාස ගණක් රස්තියාදු වෙලා ගත්තොත් ඊතුරු මුදල පෞද්ගලිකව හොයාගන්නවා. ඉතින් ඇත්තටම පෞද්ගලිකව හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මහපාරවල වාහනයක් තියාගෙන ත්‍රිවිල් එකක් තියාගෙන ඇනවුන්ස් කරලා සමිත සමාගම් හදාගෙන මාස ගණක් සල්ලි එකතු කරලා තමයි පුද්ගලික රෝහලට ගිහිල්ලා බයිපාස් සැත්කමක් කරගන්නේ. දැන් මේකට වැඩබද්ද ගහලා තියෙනවා. එතකොට 8,50,000ක් වෙනවා අලුතෙන් බයිපාස් සත්කමකට යන වියදම්. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් අලුතෙන් හොයන්න ඕනේ. ඒක ගැහුවේ පුද්ගලික රෝහල් වලට නෙමෙයි. නවලෝක හරි ආසිරි හරි සෙන්ට්‍රල් හොස්පිටල් එකට නෙමෙයි. ගැහුවේ අහිංසක රෝගියාට. අහිංසක රෝගියා හට් එකක් හැදුනම දැන් තවත් අමතර රුපියල් ලක්ෂයක් ගෙවන්න ඕනේ. ඉතින් මේකෙන් රජේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අඩුම ගානේ පුද්ගලික රෝහල් අඩපණ කිරීමත්, රජේ රෝහල් ශක්තිමත් කිරීමත් නැහැ. මේකෙන් තවත් වෙන්නේ අහිංසක අසරණ රෝගීන් කබලෙන් ලිපට වැටීම. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් ස්නායු ඔපරේෂන් එකක් මොලේ පිළිකාවක් වගේ එකක් තිබුණා. රුපියල් ලක්ෂ 10යි පෞද්ගලික රෝහලේ වටිනාකම ඔපරේෂන් එකට. ඒක 15%ක් වැඩබද්ද ගහුවම ලක්ෂ 11,000ක් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 1,000කින් මේක වැඩි වෙනවා. එවැනි ඔපරේෂන් එකක් කරන්න ආණ්ඩු ඉස්පිරිතාලේ ඇත්තටම ඉතාම කලාතුරකින් තියෙන හැකියාවන්. මොකද ඒවයි MRI ස්කෑන් එකක් තියෙන්නේ බොහොම සුළු ඉස්පිරිතාල ප්‍රමාණයක. CT ස්කෑන් කියන ඒවාත් අද හරි විරල වෙලා තියෙනවා. මුළු ඌව පළාත ගත්තොත් ඌව පළාත විතරක් නෙමෙයි මොනරාගල බදුල්ල අම්පාර දිස්ත්‍රික්කයේ පවා බදුල්ල මහ රෝහලට එන්න ඕනේ MRI ස්කෑන් එකක් කරන්න. එහෙම නැත්නම් නුවර හොස්පිටල් එකට යන්න ඕනේ. පළාතක ජනතාව MRI ස්කෑන් එකක් කරන්න යන්න ඕනේ මහ නුවරට නැත්නම් බදුල්ලට. එතන හොස්පිටාලේ මේ යන්ත්‍රය කැඩුනොත් එහෙම කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකටත් අද මේ වැඩබද්ද වදින. රුපියල් 2850කින් MRI ස්කෑන් එක මිල වැඩි වෙනවා. CT ස්කෑන් එකක් රුපියල් 2500කින් වැඩි වෙනවා. ඉතින් මේ සාමාන්‍ය රෝගීන් මත මේ අසාධාරණ වැඩබද්ද පනවල තියෙනවා. විචිතර මන්ත්‍රී මේ දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ යම් යම් චෝදනාත් එනවානේ යම් පාර්ශවලින් දැන් මෙවැනි කාරණා පිළිබඳව පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ සංවේදී තරමට කතා කරාද කියන ප්‍රශ්නාර්ථය ආවොත් මොකද උදෙන්නේ? ඉතා පැහැදිලිව වැඩබද්ද හඳුන්වා දීපු පළවෙනි අවස්ථාවේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 11 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දේශීය ආදායම් බදු කොමසාරිස්ට ඒ ලියුම යවපු වෙලා ඒ ලියුමත් අතට අරගෙන තමයි මම පළවෙනි මාධ්‍ය සාකච්ඡාව තියලා මේ වැඩබද්දට රීව හඬක් නැගුවේ. එතැන් සිට පාරට බැහැලා උද්ඝෝෂණය කරලා මහපාරේ පාර්ලිමේන්තු අපි මේකට විරුද්ධව කටයුතු කරනවා. ඉතින් අපේ කටේ පිට්ටු කියලා කියපු වාසුදේව නානායක්කර මහත්තයා උන්නැහැලගේ න්‍යාය පත්‍ර උන්නැහැලගේ තියෙන එක එක ඌමනාවන් ඒවට අපි අහුවෙන්නේ නැහැ. අපි වගකීතු විපක්ෂයක් විදිහට වැරද්දේට වැරදි කියන හරි දෙයට හරි කියන. ඒසා ඒ වාසුදේවලට ඕන වෙන විදිහට කටවල් අරින්නයි වහන්නයි අපි සූදානම් නැහැ. මේ රටේ ජනතාවගේ උමනා වෙනුවෙන් අපි අවශ්‍ය මොහොතේදී මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම එදත් අපි කරා, අදත් කරනවා, හෙටත් කරනවා. ඒසා පළවෙනි කාරණාව මේ වැඩබද්ද. දෙවෙනි එක තමයි මේ අහිංසක දීවර අද මේ මුහුදු කරේ වැලිගොඩ දැමීම පිළිබඳ බරපතල ප්‍රශ්නයකට ඇවිල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන ඇමතිවරු කියනවා මේවා ඒ ජනතාව නැගිටින් බලින් වළක්වන්නේ නැහැ කියලා. ඊට වඩා බරපතලම ප්‍රකාශය තමයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය. ඒ ප්‍රකාශය හරහා මේ රටේ ස්වාධීන කොමිෂන් සභා අධෛර්යමත් කරා, ඒ වගේම මේ නිලධාරීන් අධෛර්යමත් කරනවා,
ඒ විතරක් නෙමෙයි අර රාජ්‍ය සේනාරත්න ඇමතිවරු පට්ටපල් බොරුවක් කිව්වා. මොකද්ද කිව්වේ? මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රටේ කැබිනට් ප්‍රකාශක විදිහට මොකද්ද කිව්වේ? ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාගේ නම කිව්වේ නැහැ කියලා කිව්වා. ආරක්ෂක ලේකම්වරයා කියන එක සඳහන් කරේ නැහැ කිව්වා. මුළු රටම දැක්ක, මුළු ලෝකෙම දැක්ක. මාධ්‍ය හරහා මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ප්‍රචාරය වුණා. අදත් ඒ ප්‍රකාශය එහෙමම තියෙනවා. එහෙම තියෙද්දිත් මේ ඇට නැති දිව අර ඒ ඇට නැති දිව කරකෝල කිව්වනේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. මේක මේ මාධ්‍ය හදපු එකක් කියලා. ඉතාම පැහැදිලිව ජනාධිපතිවරයා ඒක කිව්වා. මේ කියපු දේ රෙපයර් කරන්න ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඇමතිවරු තවත් නාන. සහ ඇත්තටම ගත්තොත් අවසානයේ මොකද්ද කිව්වේ රාජසේනාරත්න? එතුමා කියනවා ජනාධිපතිතුමා කිව්වලු අල්ලස් කොමිසමේ කොමසමේ අධ්‍යක්ෂවරිය මහින්ද රාජපක්ෂ මහතාගේ account එකක් ඩුබායි වල තියෙන account එකක් පිළිබඳ ලිපියකට අස්සම් කරපු එක පිළිබඳව එතුමිය ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අස්සම් කරාය. ඒ අස්සම් කරපු එක දන්නේ ඒ දෙන්න විතරක්ය. ඒක වෙලා සුළු මොහොතකින් මහින්ද රාජපක්ෂ මහතා එතුමාට කතා කරාය කියන්නේ. බලන්න ඊතර ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ එක පැත්තකින් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට නිතර ටෙලිෆෝන් වලින් කතා කරනවා. එහෙම ගනුදෙනුකුත් තියෙනවා. දැන් මේ රටට කියනවා අද දවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිචාර දැක්වුවා. එතුමා සඳහන් කරා ඒ කතා කරේ කොයි වෙලාවද කතා කරේ. රාජිත ඇමතිතුමා කියන දේවල් මං කියන්නේ අරක රිපයර් කරන්න ගිහිල්ලා කරගන්න අනාගැනිල්ල. අනිත් පැත්තට එතුමා ඉතා පැහැදිලිව අර ඇස්පනා පිට හැමෝටම හෙච්ච දේ නැහැයි කියලා කිව්වා. ඉතින් මේ කතාව ඇත්තරම ගත්තොත් ඒ කතාව බරපතල වැරදි කතාවක් ඉතා පැහැදිලිව මම කියනවා. මොකද ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් යම් යම් අය විවේචන ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා ඒක ගොඩදහ ගන්න කියලා අවසානේ කරේ මොකද්ද? අවසානේ කරේ කොමිසම් සභාවට තලපු එක. එහෙම නැත්නම් රජයේම එතුමාම පත් කරපු එතුමාම ගැසට් පත්‍රිකාවලට අනුබල දීපු FCID වල ආයතන වලට මඩුවලකින් තලපු එක. ඉතින් මේ ආයතන වලට මඩුවලකින් තලන්න ගියා. ස්වාධීන කොමිසම් වලට මඩුවලකින් තලන්න ගියා. අවසානේ ගත්තොත් මුළු රටම දැක්කා ජනාධිපතිවරයා කරගත්තේ ඔය ආයතන වලට මඩුවලකින් තලපු එක නෙමෙයි. එතුමාම මඩුවලකින් තලාගත්තා. ඒක තමයි අවසාන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රට ඉස්සරහා මේ කරපු ප්‍රකාශයේ බරපතල ප්‍රකාශයක් ඒ ආයතන දුර්වල කිරීම සඳහා වෙච්ච උඩගෙඩීමක් අපි දකිනවා. ඒක මහාම වෙනස් විය යුතුයි. අපි නිලධාරීන්ගේ ආයතන වලින් ඉල්ලනවා මේ රටේ ජනතාව ජනවරම දුන්නේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කරන්න, ඒ පිළිබඳ නීතිය සාධාරණ ඉටු කරන්න. එහෙම නැතුව ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ආණ්ඩුව වලට ඕන විදිහට වැඩ කරන්න නෙමෙයි. මේ රටේ ජනතාවගේ අපේක්ෂාව තමයි වංචාව දූෂණේ නැති කරන එක. ඒකට ජනවරම තියෙනවා. බය නැතුව වැඩ කරන්න මැදිහත් වෙන්න කියලා අපි ඒ ආයතන වලින් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි අරුන්දික ප්‍රනන්දු මෙතුමනේ. දැන් මෙතුමා කියපු ආකාරයට ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට දැඩි චෝදනාවක් ජනතාව ඉදිරි පෙරමුණේ නිරලවන්නේ. ඒ වගේම අද දවසේදී අපි දැක්ක ඔබතුමා එක්පසක මාධ්‍යමයක් පවත්වන, ඒ වගේම රවි කරුණායක මහතා තවත් පසක මාධ්‍යමක් වුණා. ඔබ කියනවා මිහින් ලංකා නවත්වීම නැත්තම් මේ ගුවන් සේවයේ අහෝසි කිරීම වැරදි කියන කාරණා ඔබ කියනවා. නමුත් රවි කරුණායක මහතා කියනවා ඒක හරි කියලා. ආණ්ඩුව ඇතුළේම මත දෙකක් දෙපැත්තකින් අපිටත් පිරුණා. මොකද්ද මේ තත්ත්වය? මුලින්ම සුදේව ස්තුතිවන්තයෝ මේ හිරු බලයේ වැඩසටහනත් එක්කලා මේ විදිහට එක්කාසු වෙන ලැබීම සම්බන්ධයෙන් කාලයකට පස්සේ එකක් තමයි දැන් මේ ආණ්ඩුව ඇත්තටම ගත්තාම අපි හිතන විදිහට විවිධ මතදරන විවිධ පාර්ශවයන් නියෝජනය කරන, ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට එකතු වෙලා රට කරවන මේ කියන්නේ විවිධ මත දරන අය එකතැනක ඉන්න ආණ්ඩුවක් හැටියට අපි දකින්නේ. ඒක ඒ තුළදී විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ හරිවැරදර එතුමා මේ විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්ව තැනින් පටන් ගන්නවා නම් වැරදි දෙයට වැරදි කියන්න, හරි දෙයට හරි කියන්න මේ ආණ්ඩුවේ ඕනම කෙනෙකුට නිදහස තියෙනවා සහ ඒ විදිහට තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒකද විශේෂයෙන්ම මිහින් නායක සම්බන්ධයෙන් ඔබතුමා අහපු ප්‍රශ්නේදී මම විශේෂයෙන්ම ගුවන් සේවාවත් එක්කලා මගේ වෘත්තීය ගුවන් සේවාවත් එක්කලා තිබිච්ච කෙනෙක්. ඉතින් මම පෞද්ගලිකව දරන මතය තමයි ඇත්තටම මේ සාමාන්‍යයෙන් රටකට ප්‍රධාන වශයෙන් ජාතික ගුවන් සේවයක් වගේම තවත් ගුවන් සේවා තියෙන්නට ඕනයි කියලා. මොකද දැන් අපි එහෙම හිතන්නේ විශේෂයෙන්ම දැන් මම එක සරල උදාහරණ කීපයක් ගත්තොත් අද අපේ රටේ කමර්ෂල් පයිලට් ලයිසන් එක ගත්ත ගුවන් නියමුවන් විතරක් ඉන්නවා 1,400ක් රැකියා අවස්ථාවල් නැතුව.
ඊළඟට ගත්තාම විශේෂ දැන් ඔය ඉංජිනේරු තාක්ෂණය වගේ මේ විශේෂම ගුවන් ඉංජිනේරු තාක්ෂණය වගේ නැත්නම් ඒ ටෙක්නිකල් පැත්ත නැත්නම් ඉංජිනේරින් පැත්ත කරපු අය විශාල වශයෙන් ඉන්නවා. එක පැත්තකින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මම නියෝජනය කරන්නේ සංචාරක අමාත්‍යාංශය. අද සංචාරක අමාත්‍යාංශයට දවැන්ත විදිහේ උමනාවක් ඇති වෙලා තියෙනවා. අභ්‍යන්තර ගුවන් දුරබලවල් දියුණු කිරීම සහ අභ්‍යන්තර ගුවන් සේවා ඇති කිරීම කියන කාරණාව. ඒ වගේම තමයි රටක් හැටියට ගත්තාම දැන් මේක ඇත්තටම බජට් ගුවන් සේවයක්. ඒ කියන්නේ ඇත්තටම මේ වියදම් අඩු මේ සහනදායි ලෙස මගින්ට පහසුකම් සපයන ගුවන් සේවාවක්. ඉතින් එහෙම ගුවන් සේවාවල අවශ්‍යතාවය වැඩියෙන් තියෙන රටකට ඒ තියෙන එකක් වහල දානවයි කියන කාරණාව බරපතල තත්ත්වයක්. හැබැයි අපි එතනදි බලන්නට ඕන මිහින් එයා ගුවන් සේවාව පවත්වාගෙන යෑමේදී තිබිච්ච තත්ත්වයන් සම්බන්ධයෙන්. ඇත්තරම ගත්තාම මිහින් එයා ගුවන් සේවාව අඩු පිරිවැයකින් ඒ වගේම තමයි අඩු සේවක පිරිසකින් විශේෂයෙන්ම රජයට වැඩි දැවැන්ත බරක් නැතුව මේ ගුවන් සේවාව පවත්වාගෙන ගිය ගුවන් සේවාවක්. ඒ වගේම තමයි මම හිතන්නේ දැන් මේකේ යම් යම් හේතු කාරණා ඇති මේ සම්බන්ධයෙන් තර්ක විතර්ක කරන අයට. හැබැයි මං හිතන්නේ මේක වහනකොට මේක වහන්න යනවා ඒ සම්බන්ධයෙන් ගුවන් සේවා පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අයගේ අදහස් උපදෙස් වලට කන් දෙන්න ඕන. ඒ වගේම තමයි එකක් තමයි මේ ගුවන් සේවාව කිව්වට නමක් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා නමක් හදාගන්න ගුවන් සේවයකට නමක් හදාගන්න ඉතාමත් අමාරු කාරණයක්. එතකොට එහෙම නමක් හැදිච්ච ගුවන් සේවාවක් වහනවයි කියන එක මම හිතන්නේ බරපතල තත්ත්වයක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේකෙදී දැන් කෙලින් සමහරක් අය කෙලින්ම කල්පනා කරපු දෙයක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මම ඕනම කෙනෙක් එක්ක තර්ක කරනවා හැම ආණ්ඩුවක්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු ආකාරයන් සම්බන්ධයෙන් දෝෂ තියෙනවා. දැන් පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් අපිට විශාල චෝදනා තියෙනවා. ඒකේ පාලකින් සම්බන්ධයෙන් ඒක වැඩ කරපු ආකාරය සම්බන්ධයෙන්. දැන් ඒ වගේම තමයි ඊට ඉස්සෙල්ලා ඉඳන් දැන් මේ එයාසිලෝන් එක වහලා ශ්‍රී ලංකන් ගුවන් සේවය නැත්තම් එයාලංකා ගුවන් සේවාව පටන් අරගෙන ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇවිල්ලා මේ ඒකට ඇතිවෙච්ච ඒ ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් ගොඩ දෙනෙක් වගේ කියන්නට ඕන. එකක් තමයි එක ප්‍රශ්නයක් දන්නවා අපි දන්නවා මේ විශේෂයෙන්ම දැන් ඉන්ධන වගේ මේ ඉන්ධන වගේ හේතු ඒවා අපි දන්න ඒවාට බලපෑමක් සිද්ධ වුණා. නමුත් ඒකේ මේ විනාශය දක්වා යන ගමනේදී හුඟ දෙනෙක් වග කියන්න ඕන. නමුත් අපි දැන් මිහින් නායක ගත්තාම දැන් මොනයම් මො හේතුවකින් හරි මිහින් නායක ලාභ ලබන ගුවන් සේවාවක් බවට පත් වෙලා ඒ ගමන ගියා. අද වෙනකොට මිහින් සේවාව මිහින් නායක ගුවන් සේවාව මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඇතුළට දාපුවාම මම හිතන්නේ ඒ ගුවන් සේවාවේ සම්පූර්ණම කාර්යයන් එහෙම නැත්නම් ඒ ගුවන් සේවාවේ සේවය නැති වෙනවා කියලයි මගේ විශ්වාසය. හැබැයි නියෝජිතතුමා දැන් පළක් නැහැ නේද උතුමා කොච්චර කතා කරත් දැන් රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන ඉවර නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ නේද? නෑ මේ මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ අදාළය දැනුවත් කිරීම සඳහා තාමත් කාලය තියෙනවා කියලා. මොකද මිහින් සේවා ගුවන් සේවාව සඳහා කාලය දීලා තියෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේක ඇතුළත් කිරීම ඔක්තෝබර් මාසේදී තමයි සිද්ධ වෙන්නේ. හැබැයි කාලය තියෙනවා දෙසැම්බර් 31 වෙනකන්. මෙතන තියෙනවා සුදේව මේ සම්බන්ධයෙන් රජය විසින් දාපු මේ නිවේදනය. ඒ කියන්නේ මේක විකුණන්න දාපු නිවේදනයත් මේ ආයතන දෙක වෙනම ආයතන දෙකක් හැටියට තමයි විකුණන්න දෙන්නේ. මේ මිහින් එයා ගුවන් සේවාවට ආයෝජනය කරන්න විශාල වශයෙන් ආයෝජකයෝ හිටියා. විශාල ආයෝජකයෝ පෙළ ගැහිලා හිටියා මේ මිහින් මොකද ඒකේ පාඩුවක් නැති නිසා. ඒක පාඩුවක් නැති නිසා ඒක අනික බජට් ගුවන් සේවාවක් ඕනෑම කෙනෙකුට ව්‍යාපාරිකයෙකුට ඒක අරගෙන කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. හැබැයි මේකේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවාවත් එක්ක ගත්තාම ඒක ගන්න කවුරුත් හිටියේ නැහැ. මේ දෙකම එකතු කරලා ගන්නයි හිටියේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා අද දිනේදී මම සාකච්ඡාවක් කළා ඒ සේවකින් එක්කලත් ඒ සේවක පවුල් මම හිතන්නේ විශාල පිරිසක් ඉන්නවා.
සේවකයන් සහ එයාගේ පවුල්. ඉතින් මම හිතන ඒ සම්බන්ධයෙන් රජය යම්කිසි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕනයි කියන කාරණාව තමයි සුදේව කියන්නේ තියෙන්නේ. ඔව් අවසාන වශයෙන් මම කෙටියෙන් මෙතුමා මතු කරපු අර කාරණේ පිළිබඳව ජනාධිපතිගේ ප්‍රකාශ පිළිබඳව දැඩි චෝදනාවක් කියලා කරනවා. නෑ ඒක තමයි දැන් අද සුදේව අද ගත්තොත් අද අපේ පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත් ඉදිරිපත් වෙනවා අයවැයට ඉස්සෙල්ලා ඇත්තටම ගත්තහම මේ වියදම් ඇස්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මම හිතන්නේ අපේ ප්‍රධානම මාතෘකාවක් වෙන්නට ඕන අද මේ අයවැය සම්බන්ධයෙන් සහ අයවැය දැන් මේ කියන්නේ පූර්ව අයවැය සම්බන්ධයෙන් කරන සාකච්ඡාව ඒත් එක්කම මේ ජනාධිපතිතුමාගේ කතාව ගැන කතා කරද්දී මට හිතෙනවා එකක් තමයි එතුමා විසින් දැන් මේ ආයතන පිළිබඳ එතුමාගේ යම්කිසි විශ්වාසයක් තිබා එතුමාට මේ ආයතන ඒ සාධාරණ ලෙස කටයුතු කරයි කියන විශ්වාසය එතුමා තුළ තිබ්බා. හැබැයි සමහරක් තැන්වල දැක්කා අපි මේ සමහරක් ආයතන වැඩ කටයුතු කරද්දී යම් යම් ලෙස විශාල වශයෙන් මේ ආයතන විවේචන වලට ලක් වුණා, ජනතාව විවේචන වලට ලක් වුණා. සමහරක් අපි කියන්නේ නැහැ මේ ආයතනවල කරපු සියලු දේම වැරදි කියලා අපි කියන්නේ නැහැ. හැබැයි සමහර දේවල් වලදී සමහර කරුණු කාරණා වලදී මොකද සමහරක් ලාට මේ ආයතන සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නකොට සමහරක් ලාට ඒ ආයතනම ලායම පවා කියලා තිනවා. ඒ අය සමහරක් ලාට අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ආයතන සම්බන්ධයෙන් මේ දැන් අල්ලස් කොමිසම ගැන ගත්තොත් එහෙම යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට චෝදනා තියෙනවා. දැන් අත්‍තරම ගත්තාම අපි හංගන්න දෙයක් නැහැ. මහ බැංකුව ගැන කතා කරද්දී මහ බැංකුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට චෝදනාවක් තියෙනවා. ඒක එක පාර්ශ්වයකට එක විදිහකටත් තවත් පාර්ශ්වයකට තව විදිහකටත් කටයුතු කරනවා කියලා එහෙම චෝදනා දිනනවා. සාමාන්‍යයෙන් දැන් පෞගේ කාලේ FCID එකට ගත්තාම FCID එකේ යම් යම් අය සම්බන්ධයෙන් ගත්තා වූ තීරණ සමහරක් ඇමතිවරුන් සම්බන්ධයෙන් ගත්තා වර්තමාන ආණ්ඩුවේ වෙන්න පුළුවන්. ඒ ගත්තා වූ තීරණ සම්බන්ධයෙන් යම් යම් චෝදනා දිනනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මේ විදිහට හරි ප්‍රකාශයක් කිරීම තුළ මේ ආදර නිවැරදි වෙනවායි කියලායි මම හිතන්නේ. බොහොම ස්තුතියි. අපි අවසන් කරමු. අවසාන වශයෙන් කියන්න තියෙන සුදේව මම හිතන්නේ අද අපි මේ මාතෘකාව එක්කලා විශේෂම මේ රටේ අද ඉදිරිපත් කරපු අයවැයත් එක්කලා මේ ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් අවධානය යොමු කරලා කතා කරනවා හොඳයි කියලා මම. අද දවසේදී විසර්ජන පනත ඉදිරිපත් වුණේ විසර්ජන පනත සාකච්ඡා කරමු. කෙහෙලේ රබුකැල්ල මන්ත්‍රීතුමනි කතා කරන්න කාරණා තියෙනවද නැද්ද? මම හිතමින් ඉන්න. කතා කරන්න කාරණා එමටයි. හැබැයි අර පොදු විෂයක් ගත්තාම වර්තමාන දේශපාලනය කියලා ගත්තාම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කොතනින් පටන් ගන්නද කියන එක නෙමෙයි. එමනම් අඩු ගානේ මෙවැනි විවාද 10ක් 12ක් තියෙන්න ඕනේ විෂයෙන් විෂයට අරගෙන. මොකද ඒ තරමට සංකීර්ණ තත්වයකට රටපත් වෙලා තිබෙනවා. තාමත්ම මම මගේ පැත්තෙන් දගෙනට ඛේදවාචකයක් ඉතා සංකීර්ණ වෙච්ච විසඳාගත මම විශ්වාස කරන්නේ කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි මේ තියෙන ක්‍රමවේදයත් එක්ක එසේ විසඳුම් සොයාගෙන යා හැකිද කියන ප්‍රශ්නය දැඩි ලෙස බලපානවා. මම එදා හිටපු ස්ථාවරයේ ජනවාරි 8 වෙනිදා හිටපු ස්ථාවරයේ අගෝස්තු 17 හිටපු ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. මම කියන්නේ මේ පාර්ලිමේන්තුව පළවෙනි වතාවට මම දකිනවා ඉතාමත්ම සංකීර්ණ වෙච්ච මං කියන්නේ ඩිෆෝම් වෙච්ච එහෙම නැත්නම් විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් අද අපේ පාර්ලිමේන්තුව. ඒ විකෘති වෙච්ච පාර්ලිමේන්තුව කියලා මං දිගින් දිගටම කියන එකේ ප්‍රතිඵල තමයි බිම් මට්ටමින් දකින්නේ. අපි දකිනවා ඉස්කෝලේ දරුවන්ගේ විශ්වවිද්‍යාල වෘත්තීය වේදී ධීවර මේ සියලු දේ කණ්ඩායම් අසන්තෝෂෙන් ඉන්නේ. ඒත් දැන් අයවැයක් හදනකොට ධනමක තිපන්තිය කියලා හදනවා, පීඩිත පන්තිය කියලා හදනවා, මධ්‍යම පන්තිය, කාරු හරි සතුටු වෙනවනේ. අද කවුද සතුටු වෙලා ඉන්නේ? ව්‍යාපාරිකයන් පාරට බැස්ස පළවෙනි වතාවට ලංකාවේ. එතකොට විශ්වවිද්‍යාල දරුවෝ මේක සාධාරණ දහරිද කියලා වෙනම කියන්නේ. හරිද මේ කතාවට කියන එකම සරල එක වාක්‍යයකින් දැන් ප්‍රජාතන්ත්‍රවාද. ඒ නිසා සියල්ල එළියට බහිනවා. ඒ දැන් ඒ ඒ ඒ ඒ ඒ ඒ තේමාව. ඒක තමයි නිදහසට කරුණා. ඒ කියන්නේ ඒ ආකාරයෙන් මේ ප්‍රශ්නේ බේරෙන්න බෑ. බොහොම පැහැදිලිව දැන් මෙතුමා ශ්‍රී ලංකන්නෙක් ගැන කතා කරන්නේ, මිහින්නෙක් ගැන කතා කරන්නේ. දැන් එතෙන්දී කතා කරපුවම මම ඒක වාක්‍යයකින් ඉවර කරනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ ප්‍රතිපත්ති දෙකක් එකට මුසු වෙන්නේ කොහොමද කියලා. වෙන්න බෑ ඒක. ඒක වෙන්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහ ආසන 50 ආයතන 52ක් පෞද්ගලීකරණය කළ අවුරුද්දකට. ජනතා සන්තක තිබ්බේවා 52ක්.
එතකොට ඒ ප්‍රතිපත්තිය තමයි එයා අදත් විශ්වාස කරන. ඒක බර දන්නේ එයා හිතන විදිහ කමක් නැහැ. එයාට ඒකට ඉඩ දෙන්න. හැබැයි මෙතුමන්ලට ඒකට ඉඩ දෙන්න බෑ. මොකද මෙතුමන්ලා එතන බලයත් එක්ක හිටියත් ඔවුන්ගේ ස්ථාවරය ඊට විරුද්ධයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 11 හැබැයි ආයතනයක්වත් වෙන්නේ නැහැ. එතකොට ආයතන විකුණන පෞද්ගලීකරණය කියන එකට ඒක හරිද වැරදිද කියලා අපිට වෙනම තර්ක කරන්න තියෙයි. පෞද්ගලීකරණය හොඳයිද? හැබැයි පක්ෂ දෙකේ ප්‍රතිපත්ති රාමු දෙක ගත්තහම පැහැදිලිව තියෙන දෙයක් තමයි මේ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ අහසයි පොළොවයි වගේ නෙමේ දෙකේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත්. එතකොට අර ඔබතුමා කියව ප්‍රශ්නේ මතුවෙනවා. මෙතුමා කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒක වළක්වන්න බෑ. ඉදිරි අවුරුදු දෙක තුනටත් ওই ආකාරයෙන්ම තමයි මේ කටයුතු වෙන්නේ. දැන් කාරු හරි හිතනවා නම් මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ප්‍රකාශ කරා හෙට ආණ්ඩු වැටේ. මම විශ්වාස කරන්නේ නෑ ඒවට. ඒ තර්කය මම නෑ. ආණ්ඩුව යනවා. හැබැයි ආණ්ඩුවේ ඇතුලේ තිබෙන මේ විකෘති වෙච්ච පාර්ලිමේන්තුව තුළ ඇති වෙන ඝට්ටනයේ විපාක දක්වන්නේ රට සහ ඒ රටේ පුරවැසියා. අද ඒක තමයි සියලු දෙනාම ඒට අසන්තෝෂ තනකට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම වැට්බද්ද ගැන කතා කරා. මම හිතනවා මම ඒක මතක් කළ යුතුයි. එදා වැට්බද්ද ආපු වෙලාවේ අපේ ඒකාබද්ධ විපක්ෂයෙන් උසාවියට ගියා. ඒ උසාවියට ගිය එකේ ප්‍රතිඵලයක් හැටිය තමයි දැන් 27 වෙනිදා වෙනකම් මේක ප්‍රමාදුනේ. එහෙම නැත්නම් මේ වෙනකොට ඇවිල්ලා. දැන් මෙතෙන්දී ගරු ජනාධිපතිතුමාගේ කතාබන් වලට අපිට ප්‍රශ්නයක් තිබෙනවානේ. ඒ ප්‍රශ්නේ මොකද්ද? එතුමා අප්‍රේල් මාසේ 19 වෙනිදා පොළොන්නරුවේ ප්‍රධානම රැලියක සිංහල අවුරුද්ද රැලියේ කීවා මේ වැඩ්බද්ද සහ මේ ගෙනල්ලා තියෙන අය බෑ මේ නිලධාරීන් පාවම දොට්ට දාන එක එලෝලක දානවා කිව්වා. මේක කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කිව්වා. මොකක්ද උනේ? පොඩි වෙනස්කම් ටිකක් කරා. හැබැයි ඒ දේම ඉදිරියට නරමෙතුමා කිව්වා වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තැන් දෙක තුනක් අඩු කරලා තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගත්තහම අවසානයේ ඒ අනිත් එක මේ තර්කයක් දෙනවානේ මේක 11 ඉඳන් 15ටයි කියලා. එතකොට හතරට මේ කෑ ගහනවා කියලා හතර නෙමේ. මේක බිඳුවේ නම් 15ට ගිහිල්ලා තියෙනවා. 11 ඉඳන් 15ට ගිය කොටස් තියෙනවා. හැබැයි බිඳුවේ නම් 0 to 15 බිඳුවේ නම් 15ට ගිය තැන් අනන්තයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අලුත් බද්දා. ඒ නිසා බදු නැතු ආණ්ඩු කරන්න බෑයි කියන ඒ ඔක්කොම තර්ක තිබ්බා මේ රටේ. ඒ තර්ක කිසිම දෙයක් මම කියන්නේ අර්ථ ශූන්‍යයි කියලා. ඒක තියෙනවා. හැබැයි ඒ කටයුත්ත ඒ ආකාරයෙන් වෙන්න ඕනේ යම් සැලැස්මක් එක්ක රටේ ජනතාවට දරාගත හැකි. මට මතකයි රොනි ඩිමෙල් මහත්මයා දවසක් අයවැය ගැන කතා කරනකොට කිව්වා අයවැය කියන්නේ හංසයාගෙන් පිහාටු ගන්නවා වගේ. හංසයාට දැනෙන්නේ නැති වෙන්න ඒක අවලක්ෂණත් වෙන්නේ නැති වෙන්න හැබැයි පිහාටුවත් ගන්න ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ කියලා. අපි දකිනවා ඒ ශාස්ත්‍රය අද නෑ මේ රටේ පරිපාලනයේ. අද මේ රටේ පරිපාලනයේ මේ වංචා දූෂණ කියන තේමාව තමයි මේ මැතිවර්ණ ව්‍යාපාරයේ ප්‍රධානම ඉලක්කය වුණේ. මේ රටේ තරුණ කොටස් Facebook එක හරහා ගිය ලක්ෂ ගාණක් හිටපො. ඒ සියලු දෙනාට මේක කාවැදුනා. ඒ කාවැදිල්ල තමයි එදා ඒ පරාජයට ප්‍රධානතම හේතුවක් වුණේ. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? අද මං ඊගා වටේදී කතා කරමු අපි. Perpetual treasuries. අනික හංගන්න දෙයක් නැහැනේ. මේක මහ විනාශයක් නේ කරන්නේ. එතකොට මෙතුමා මම එතුමාට ගරු කරන එක හේතුවක් නිසා මෙතුමා ඇත්ත වෙනින් පාර්ලිමේන්තුවේ පෙනී සිටියද? අවන්ගාඩ් සම්බන්ධව මට අවන්ගාඩ් එකත් එක්ක පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අවන්ගාඩ් ගාඩ් කරන ඇමතිවරු කියලා මෙතුමා හිටපු ඒජි බොහොම වැදගත්. ඉතාමත්ම ප්‍රතිපත්ති කරපු ඉතා බොහොම කෙලින් ඉඳන් කතා කරන්න පුළුවන්. ඒක අබමල් රේනෝක ඇඟිල්ලක් දික් කරන්න බැරි. මේ නායකයන්ටනේ මේ විකෘති පාර්ලිමේන්තුව නිසා. මේ විකෘතිය තුළ ඉඳන් තමයි ඔය ප්‍රහාරය එන්නේ. ඒ නිසා මම කියන්නේ රනිල් වික්‍රමසිංහ ජන අගමැතිවරයාට 106ක් ලැබුණා ආණ්ඩු කරන්න. පුරුදු තියෙනවනේ. පුරුද්ද තියෙනවද මෙල සම්දානයත් එක්ක ඉස්සර තුන් හවුල කියලා TLF එකත් එක්ක ආණ්ඩු කරා. ඉතින් ඒ විදිහට ආණ්ඩු කරන්න. හැබැයි එතකොට යම්කිසි ස්ථාවරයක් තියෙනවා. ඒ දේශපාලන රාමුව තුළ මේක පෑහෙන්නේ නැති කණ්ඩායම් දෙකක් එකට අරගෙන මේ හැන වැඩපිළිවෙල මේ රටේ ජනතාව සහ රට දුක් විඳින්නේ. හරි. ඒ නිසා මම කියන්නේ සුදේව මේ තව කරුණු ගණනාවක් දෙන Perpetual Treasuries ගැන ගන්න බලන්න. කවුද ගිහිල්ලා කම්ප්ලේන් එක දැම්මේ? මේ මෙතන මහ බැංකුව ඉස්සරහා පාර හරහා තඩි බැනර එකක් අරගෙන ලස්සන සංග්ලාස් දෙකකුත් දාගෙන නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමායි අනිත් පැත්තේ මහින්ද සමරසිංහයි තමයි මහ බැංකුව හොරා එළියට දාපමයි කියලා පෙළපාලිය ගියේ. මම මතකය අලුත් කරලා ඊගාවට වර්තමාන සම්දානයේ ලේකම් මහින්ද අමරවීරමගේ මිත්‍රයා තමයි අල්ලස් දූෂණ කොමිසමට බාර දුන්නේ මේක. ගිහිල්ලා කෝවද? ඒතකොට ජනාධිපතිතුමාට අර විදිහට හිතන එක
ඒක සාධාරණයක් තියෙන එක පැත්තක මම ඒක කතා කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිතුමා කියපු දැන් අයවැයට ඉස්සෙල්ලා අයවැය දවසේ පාර්ලිමේන්තුවට ආව ජනාධිපතිතුමා. ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡාවක්. මම පෞද්ගලිකව කියන්නේ මේ මෙයා. ඒ ඔක්කොම නතර කරනවා. කිසි දෙයක් නතර වුන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ බලආරගලියනේ. මේ විකෘති වෙච්ච පාර්ලිමේන්තුවනේ. ඉතින් ජනාධිපතිතුමා ස්ථාවරව කියන මම ඒවා සියල්ල නතර කරනවා. අර මේ එතුමා ෆ්‍රාන්සෙට ගිහිල්ලා අර එන්වයරන්මන්ට් මේ පරිසර මේකේ කියනවා ඉමල්ෂන් පරිස්සමුලිය කියනවා කියනකොට මෙයා ගහනවා මේ මෙයා ගහනවා මේ ඒක කිල්ල අපි කතා කරපුවම ජනාධිපතිතුමාගේ සම්පූර්ණත් මම මේක නතර කරනවා නතර කරන්න බැරුව අවංකව එතුමා හිතුවක් දන්න ඉතින් ඒ නිසා එතුමාගේ කතා සහ එතුමාගේ ක්‍රියාකලාපය ජනතාවට දැන් මම ඒකයි කියන්නේ මම මේ තරම් මේක ගණන් ගන්න මේ ආණ්ඩු පෙරලියක් අර කවුද කියන චූන් වෙලා එහෙම එහෙම කිසිම දෙයක් නැහැ මොඩ එහෙම එහෙම කිසිම දෙයක් මට නෑ මොකද එතුමා කියාපු දේවල් මේ අවුරුදු දෙකේ කිට්ටු කාලේ ඇනලයිස් කරලා බලපුවාම ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ වෙන්නේ නැහැ දැන් අද කීවා පස් කපන්න දෙන්නේ නැහැ ගස් කපන්න දෙන්නේ නැහැ එතකොට දැන් පස් කපන්න දෙන්නේ නැත් ගස් කපන්න දෙන්නේ නැහැ කිව්වා පොම් ප්‍රසිද්ධ එතුමා කිව්වා අපි මේක බලන්න හෙට අනිද්දා වෙනකොට ක්‍රියාත්මක වෙනවද කියලා එන්නේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම කියනකොට එක්සත් ජාතික පක්ෂේ සමහරක් කැමතිවරු කියනදි බම්බු ගහන්නයිස සමාවෙන්නුනේ මම එහෙම කිව්වර මේ 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 ඔය මගුල් කියලා ඒව ගණන් ගන්න එපා අපිට ඕනේ දෙ කරන්න අපේ ආණ්ඩුවක් මේක එහෙම කියනවා ඇති සමහරක් කියලා මම දන්නේ ඊගාවට මම කතා කරන්නම් මේ ස්වාධීන කොමිෂන් කියන තත්ත්වය සම්බන්ධ ස්වාධීන වෙන්නේ කොහොමද මේක ස්වාධීනයි කියලා ගන්නේ කොහොමද ස්වාධීනයි කියන තත්ත්වය සැබවින්ම ස්වාධීනද කියන එක අපි කතා කරමු ඒක ඉතා වැදගත් මොකද ස්වාධීන කියන ලේබල් එක මේක ඇමරිකාවේ කරනවා ලේබල් එක ගහ ගන්නවා ස්වාධීනයි කියලා ලෝකෙට පේනවා ස්වාධීනයි කියලා කිසිම දවසක ස්වාධීන නැහැ මේ එක කොමිසමක්වත් මේ එක වැඩපිළිවෙලක්වත් ස්වාධීනයි කියන නැහැ කියන එක මම අද ඔප්පු කරලා පෙන්නනවා ඊගාව කාල සීමාව තුළ හොඳයි බොහොම ස්තුතියි විජේදාස රාජපක්ෂ අමතිතුමනි මේ තත්ත්වය තුළ කතා කරන දේවල් එමටයි කියලා දැන් ඔබට හිතනවා ඇති කොහොම වුණත් ජනාධිපතිරාගේ ප්‍රකාශයත් සමග සිවිල් සංවිධාන ඉදිරියට පැමිණලා තිබෙනවා. ඔවුන් විවිධ චෝදනා නගන. ඔවුන්ගේ මතයක් තමයි ප්‍රධාන කාරණේ ඔවුන් කියන්නේ ජනවාරි අපි අට වෙනසක් කරා. ඒ වෙනසට අනුව අපි කියන විදිහට ඉන්න ඕනේ වගේ කතාවක් තමයි කියවෙන්නේ. එහෙමද ජනාධිපතිතුමා ඉන්න ඕනේ. කොමිෂන් සභාවගෙන සියල්ල සිපිලිවඳව. ඔසුදේව මේ කොමිෂන් සභාවල ඉතිහාසය අපි දන්නවා. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ගෙනාපු පළවෙනි පනත තමයි අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව. මේක යටතේදී පළවෙනි කොමිෂන් සභාව පත් කරා කොමසාරිස්වරු. ඒගොල්ල හරිම ස්වාධීනයි. ඒක නිසා මේගොල්ල තනතුරු බාරගත්තා. අවුරුදු පහම වැටුප් ගත්තා. වරප්‍රසාද ගත්තා. සියල්ල ගත්තා. කිසි දෙයක් කරේ නැහැ. අවුරුදු පහටම නුගේගොඩ අනුල විද්‍යාලයේ ගුරුවරයෙක් ළමයේ දාන්න පගාවට ගත්තයි කියලා පීරිසිකෝප් පහයක් ඒ නඩුව විතරමයි දැම්මේ. දැන් ඒ අද්දකීම අපිට තිබුණා. හැබැයි කොමිෂන් වල ඕනකම මේ රටේ හැම පක්ෂෙම පිළිගත්තා. ඒක නිසා තමයි 2001 දී විජිත හේරත් මන්ත්‍රීතුමාලා හදපු සහයෝගය දීපෝ ඒකට කිව්වේ මේ ප්‍රොබේෂන් ගවර්න්මන්ට් එක. පරිවාස ආණ්ඩුවේදී තමයි ඔය 17 වෙනි සංශෝධනය කරනලා කොමිෂන් හැදුවේ. ඒක පටන් ගත්තා ඒක යම් යම් දුර්වලකම් තිබුණා හොඳ ලක්ෂණ ගොඩක් තිබුණා. හැබැයි 18 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ හදිසි පනතින් මේ ඔක්කොම අහෝසි කරා. ඊට පස්සේ සිමුළු මහා සිවිල් සමාජයේම මුළු රටේම ජනතාව හැම පක්ෂයක්ම මේ කොමිෂන් සභාවක අවශ්‍යතාවය පිළිගත්තා. ඒක නිසා තමයි අපි නැවතත් 19 වෙනි සංශෝධනය ගෙනල්ලා කොමිෂන් සභාව ස්ථාපිත කෙරුවේ. දැන් අපේ විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා මේක මේ ජනාධිපති රෝණ විදිහට මේ රට කරන්න බෑ. අගමැති රෝණ විදිහට කරන්නත් බෑ. දැන් ඒ කියන්නේ කොමිෂන් සභාව වලට ඕන විදිහට කරන්න දෙන්න ඕන අපි. නැත්තම් සිවිල් සමාජයේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවා 10ක් 15ක් එකතුලා ඒක වෙන විදිහට කරන්න දෙන්න ඕන. ඒකනේ තර්කේ. එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට කරන්න ඕන අපි මේක. විශේෂයෙන්ම උන් නගන මතු කරන කාරණා නෑ. ඉන්නේ ඒක මම කියන්නේ. 62 ලක්ෂයේ මතයට තමයි ගරු කරන්න ඕන කියන්නේ. 62 ලක්ෂයේ ගරු මතයට ගරු කරන්න බෑ. ගරු කරන්න ඕන මුළු රටට. ජනාධිපති කෙනෙක් 62 ලක්ෂයෙන් පත් උනත්, 5 ලක්ෂයෙන් පත් උනත්, 100ක් ලක්ෂයෙන් පත් උනත් ජනාධිපති කෙනෙක් වගේ කියන්න ඕන රටට. අපි එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුව හැදුවම අපි බහුතරයක් කරන් ආණ්ඩුවක් හැදුවයි කියමුකෝ. අපි වගේ කියන්න ඕන එක්සත් ජාතික පක්ෂයට විතරද ආණ්ඩුව? මේ රටේ හැම පුරවැසියෙකුටම වගේ කියන්න ඕන. දැන් කොමිෂන් සභාවගෙන කවුද මොනවද කතා නොකරන්නේ? ඕන මුල්ලක හැමදාම මේව ගැන කතා කරනවානේ. හැම කෙනාටම කතා කරන්නයි තියෙනවා. සිවිල් සමාජයට තියෙනවා. එතකොට ඒකේ නායකයෙක් කියලා පිනිහිටින අයට තියෙනවා. NGO වලටයි තියෙනවා. මේ මොකද්ද පොදු
ඔබතුමාලගේ ඒකාබද්ධ විපක්ෂයට තියෙනවා ඔක්කොම කතා කරනවා. හැබැයි ජනාධිපතිතුමාට කතා කරන්න තහනම්. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනාධිපතිතුමාට මොකුත් කියන්න බෑ. අනිත් අයට ඔක්කොටම කතා කරන්න දීලා එතුම කට පියාගෙන ඉන්න ඕනේ. සුදේව මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඔබලගේ මාධ්‍ය ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවෙන්. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ස්වාධීන කොමිෂන්ෙන් ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ. ඒ නිසා ආණ්ඩුවකට වගකීමක් තියෙනවා ස්වාධීන කොමිෂන් සභාවලින් මේ රටේ ජනතාව ඒ වගේම නීතියේ සඳහන් කරපු අරමුණු ඒ ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. අනි එතකොට දැන් ওই කොමිෂන් සභාවලට කොමසාරිස්වරු පත් කරුවේ අපි අවස්ථාදායක සභාවෙන්. එතන එතන කිසිම දේශපාලන බලපෑමක් තිබුණේ නැහැ. ඒවයි සමහර තනතුරු ජනාධිපතිවරයා පත් කරන්න ඕනේ මේ අධ්‍යක්ෂ ජෙනරල් වගේ තනතුරු. එතකොට මේ රටේ ජනාධිපතිවරයා කියලා කියන්නේ මේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපති තනතුර රූකඩ තනතුරක් නෙවෙයි. එහෙම තත්ත්වයකට ගෙනාවේ නැහැ. ජනාධිපතිවරයාගේ බලතල උපරිම මට්ටමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ප්‍රමාණයට අඩු කළා. ඒකට මෙතුමාලා ඔක්කොම එකඟ වෙලා ඡන්දය දුන්නා. ඒක රටට හොඳයි. ඒක සමස්තයක් පිළිගත්තා. කවුරුත් විරුද්ධුනේ නැහැ. එතකොට දැන් එහෙම බලය අඩු කරයි කියලා තාමත් ජනාධිපති තමයි මේ රටේ විධායක නායකයා. ජනාධිපති තමයි මේ රටේ සේනාධි නායකයා. එතකොට ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ නායකයා. එතන මේ රටේ සේනාධි නායකයා විදිහට මේ රටේ යුද්ධයට දායක වෙච්ච හමුදාපතිවරු නායක හමුදාපතිවරු 3 දෙනෙක්. මේ රටේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච නායක හමුදාපතිවරු 3 දෙනෙක් මේ රටේ සේනාධි නායකයාත් නොදැන එක පාරටම ගිහිල්ලා පොලිසිය කූඩුවකට දාලා රිමාන්ඩ් කරලා දානකොට මේ රටේ ජනතාවට තිගැස්මක් ඇති වෙනවා. මේ රටේ ආරක්ෂක අංශවල මේ පිළිබඳව තිගැස්මක් ඇති වෙනවා. අපි යුද්ධ කරේ මේක කරගන්නද? එතකොට මම මේ නඩුවේ කරුණු ගැන කියන්නේ නැහැ. මේ නඩුවේ කරුණු ගැන කියන්නේ නැහැ. පවතින නඩුවක් තියෙන නිසා. හැබැයි එහෙම වුණයි කියලා මුළු ලෝකෙට පෙනෙන යථාර්ථය වළලන්න බෑනේ. ආරක්ෂක අමාත්‍යාංශය ඇවන්ගාඩ් වෙන්න පුළුවන්, ඒද බීද සීද වෙන්න පුළුවන්, කේලිය මන්ත්‍රීතුමා එක්ක වෙන්න පුළුවන්, කිවිසුම් ගහයි. ආරක්ෂක කිවිසුම් ඇති කර ගැනීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශයට තියෙනවා. ඒක හරිද වැරදිද කියලා එනම අධිකරණේ තීන්දු කරයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ගහන කිවිසුම් වලට මේ නාවික හමුදාපතිරු ගිල කූඩු වලට දාන්න පුළුවන්ද? මොකද ඒගොල්ලන්ට තියෙන පාලනේ? මොකද ඒගොල්ල කරපු වැරද්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් සමහරලාට මේ කොමිෂන් සභාවට නොපෙනෙන දේවල් මේ රටේ මහජනතාවට පේනවා. අනිත් එක නීතියේ මුඛ්‍ය පරමාර්ථය තමයි නීතිය නීතිය විදියට යුක්තිය ඉටු කරාට මදි. ඉටු කරන්නේ යුක්තිය කියලා මේ රටේ ජනතාවට තියෙන්න ඕන විශ්වාසය. එමුතුනේ මට මොහොතක් දෙන්න දැන්. ඔබතුමත් ඔය කාරණේ කතා කරනවා. ජනාධිපතිතුමත් මෙහෙම කියනවා. එතකොට දැන් ජනතාවට ප්‍රශ්නයක් එනවා. එතකොට කොහෙන්ද මේවා පාලනය වෙන්නේ? කවුද මේවා කරන්නේ කියන ප්‍රශ්නේ. මේක තමයි මම කිව්වේ දැන් 94 ඉඳලා කොමිසම අවුරුදු 5ක් තිස්සේ කවුද කෙරුවේ? ඒගොල්ලන්ට ස්වාධීන කටයුතු කරන්න බලය තිබුණයි කියලා ඒගොල්ලන්ට ඕන ඕන හිතුවක්කාර දේවල් කරන්න බෑ. ඒකේ යම් කිසි පෙනෙන දෝෂ පේන්න තියෙනවා නම් රටේ රාජ්‍ය නායකයට විශේෂයෙන්ම හමුදාවක් සම්බන්ධ වෙනකොට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පෞෂ්‍ය ඇමතිතුමයි කියන්නේ ජනාධිපතිතුමාගේ රාජ්‍ය ඇමති. ඒතර එතුමා උසාවියට ගෙනියනවා. යුතුකමක් නැද්ද ජනාධිපතිතුමාට දැනගන්න අයිතියක් නැද්ද? මොකටද ගෙනියන්නේ? අමාත්‍යංශයෙන් අනිත් අමාත්‍යංශයට යනකොට වාහනේ ගෙනහිල්ල. එහෙම නොගියපු එක ඇමති කෙනෙක් කියන්නේ. ඒක චක්‍රලේඛනයේ මගින් නීතිගත කරලා තියෙන එකක් මේ රටේ. ඉතින් ඒ වගේ දෙයකදී ප්‍රශ්නයක් තමයි අපිට. දැන් ඔබතුමාලා අපිට පාර්ලිමේන්තුවේ කොච්චර දෝෂාරෝපණය කරනවද මේ අල්ලස් කොමිසම අල්ලගෙන. ඒ ඔක්කොම අපහාස අපිනේ විඳින්නේ. මේ තුමල්ලා ගහන්නේ නැහනේ ගිහිල්ලා කොමසාරිස්ට. මෙතුමල්ලා ගහන්නේ ගිහිල්ලා අපිට. ඔයම පක්ෂයක්ම ප්‍රහාරය ගහන්නේ අපිට. ආණ්ඩුවක් විදියට. ඇයි එහෙම ගහන්නේ? දන්නව ආණ්ඩුවට වගකීමක් තියෙනවයි කියලා මේව දිහා බලන්න. ඉතින් අපි ගිහිල්ලා අරක කරන්න එපයි කියලා නෑ ජනාධිපතිතුමා මේක කරන්න කියලා එපා නෑ. එහෙම එපයි කියලා නෑ. මේ පිළිබඳව එතුමට උනන්දුවක් තියෙනවා. මේ වගේ දේවල් දෙනවා නම් මට දැනගා අපි දැනගන්න ඕන. එතුමගේ වෙන මේ අගමැතිතුමාට ප්‍රහාරයක් ගහන්න කතා කරේ නෑ. අගමැතිතුමත් එක්ක කලින් දවසේ සාකච්ඡා කරලා කිව්වේ මේක බරපතල තත්ත්වයක් රටේ. නමුත් සිවිල් සංවිධාන මේ දින කිහිපෙදීම ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කියන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය නිවැරදි කළ යුතුයි කියන තැන ඔවුන් ඉන්නේ. නෑ කිසිම තැන නිවැරදි කරන්න උවමනාවක් නෑ. සිවිල් සංවිධාන කියන්නේ කවුද කියන්න පුළුවන් නමට? අපි සිවිල් සංවිධාන නියෝජිතව නෙවෙයිද?
අපිත් සිවිල් සංවිධාන අපි නැත්තම් සිවි අන්සිවිලයිස් සමාජ නියෝජිතයෝද අපි මේ රටේ මේ මන්ත්‍රීලා ඇමතිලා කියන්නේ සිවිල් සමාජ නියෝජිතයෝ තමයි මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණා මොයි සිවිල් සමාජයට යන්නේ නැහැ ඒගොල්ලෙන්නේ අපි ළඟට මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණා අපි තමයි ඒගොල්ල ළඟට යන්නේ සිවිල් සමාජ රටේ මතවාදයක් හදන්න උදව් කරනවා දේශපාලන මතවාද හදන්න ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න එහෙම කරනවා හැබැයි එහෙම කිව්වයි කියලා අර මහාචාර්ය සරත් විජේසූරිය කියන විදිහට ජනාධිපති අස් කරන්නකො ඇමතිලා 6 දෙනෙක් ලේකම්ල 11ක් අස් කරන්නකෝ ඒ කියන්නේ සරත් විජේසූරිය කියන්නේ මේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් වැඩිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18 වෙනි ව්‍යවස්ථාවෙන් ඒකාධිපති තත්ත්වයට යන්න පුළුවන් බලයක් තිබුණා කියලානේ අපි විවේචනය කරේ ඊටත් උඩින් ඉන්න කෙනෙක් එහෙම සිවිල් සමාජයේ මේ කවුද යා නියෝජනය කරන්නේ කියන්න මට 5 දෙනෙක් නියෝජනය කරනවද කියලා සෝබිත ස්වාමින් වහන්සේ මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න නායකත්වය දුන්නා ඒකට කවුරුත් ගරු කරනවා උන්වහන්සේ මේ රටේ හිටපු මහා යතිවරයාණන් වහන්සේ නමක් ඒ වගේම රට ගැන උනන්දුවෙන් කටයුතු කරා. ඒ ගරුත්වය තියෙනවා. හැබැයි උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ඒක කාටවත් උරුම වෙන්නේ නැහැ. සංවිධානයේ තියෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් එහෙම ඉදිරිපත් කරන දැන් මටම කරපු එක කියන්න මේ චෝදනාව බලන්න. දැන් මම පාර්ලිමේන්තුවේ කිව්වලු මම ඉන්නකම් රාජපක්ෂලා කවුරුවත් අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මම අභියෝගයක් කරලා තියෙනවා මහාචාර්ය සරත් විජේතුමාට කරුණා කරලා එන්න මාත් එක්ක මේ වගේ වාඩි වෙලා විවාද කරමු. ඌට තියෙනවා නම් පෞරුෂත්වයක් එන්න ඕනේ. එන්න ඕනේ ඇවිල්ලා පෙන්වන්න ඕනේ. ඔව් ඔබතුමා මේක කිව්වා කියලා. එතකොට මේ රටේ අධිකරණයේ ස්වාධීන නැහැ කියලා සරත් විජේසූරිය මහත්තයා රැගෙන යන කවුරුත් කියලා තියෙනවද? ඔබතුමා කියනවාද? නැත්නම් කවුරුත් කියලා නැහැ. දැන් යුරෝපීය සංගමේ තානාපතිලා ගිය සතිය ආව කොහොම හම්බුණා අපිව. මේ රටේ අධිකරණයේ හොඳයි කියනවා. ඊයමට හම්බුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සහකාර ලේකම්තුමී. එතුමී කියන බොහොම අපි සතුටුයි මේ රටේ වෙච්ච දෙයට. මුළු ලෝකෙම කියනවා. මේ රටේ සිවිල් සංවිධාන අති බහුතරයක් කියනවා අධිකරණ ස්වාධීන වෙලා තියෙනවා කියලා. එකක් තියෙනවා සුදේව අපි බොහොම අමාරුවෙන් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය ඇතුව අධිකරණය අද මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අද ස්වාධීන අධිකරණයක් තියෙනකොට ඒකට ප්‍රහාර එල්ල කරමින් ශාප කරමින් අවලාද කරමින් කවුරු හරි වැඩ කරනවා නම් කියනවා නම් එයා ද්‍රෝහියෙක්. මේ තියෙන සාර්ථක ස්වාධීන අධිකරණ ක්‍රමය විනාශ කරන්න ඕනේ කියලා තමයි ඒ කියන්නේ. මේ තියෙන ක්‍රමය ස්වාධීන නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට අදහස් කියන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමා ජනාධිපති වුණ නිසාම කතාව කටපියන් ඉන්න ඕනේ. ඒකනේ කියන්නේ. හැබැයි එහෙම නිවට වෙන්න ඕනේ නැහැ රටක ජනාධිපති කෙනෙක්. එතුමාට බලයක් තියෙනවා. සේනාධි නායකයා විදිහට ආරක්ෂක අංශ පිළිබඳව එතුමා වග කියන්නට ඕනේ. රටට වග කියන්න ඕනේ. ස්වාධීන කොමිසමේ සභාපතිලා හරි අධ්‍යක්ෂ ජෙනරල්ලා හරි කවුරු හරි ඇවිල්ලා රටේ ජනතාවට වග කියන්නේ නැහැ. හැබැයි ඉල්ලාස්මී කියන එක තමන්ගේ අභිමතය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි මමත් ඉඳලා මමත් ඉල්ල ලස්සුණා. ඉහළ තනතුරක් දරන කෙනෙක් තමන්ගේ හිතටවංකෝ එක කරන්න බැහැ කියලා හිතනවනම් එහෙම නැත්තම් මම කරන සේවය මගේ සේවයේ රටේ ප්‍රධානියා හෝ කවුරු හෝ ප්‍රධානියා මගේ සේවයෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ කොහොම ඉල්ලාස්සන එක තමයි තියෙන්නේ. ඒක තම තමන්ගේ අයිතිය. නමුත් ඒක මේ ගිනි කන්දක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක නිසා මේක රත් වෙලා දෙදරලා පුපුරලා යන්න හිතනවා කියලා හිතනවා නම් එහෙම හිත හිත අයින්න පුළුවන්. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒකටත් අපි ගරු කරනවා. හොඳයි බොහොම ස්තුතියි. අපි පළමු වටේ ආකාරයෙන් නිමවටපත් කරන රටේ වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව සාකච්ඡා කරන්නේ දෙවන සංවාදාත්මක වටේ තුල ඔබට ප්‍රශ්න නගන්නට අවස්ථාව අපි ලබා දෙන්නම් මේ විරාමයෙන් පසු. දේශපාලන සංවාදයේ සමග විරාමෙන් පසුව ඔබ එකතු වන්නේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ විජිත හේරත් මන්ත්‍රීතුමනි දෙවන අවස්ථාවත් ආරම්භ කරමු ඔබතුමාගෙන් ගණේබුල්ලෙන් ගයන් ජයසූරිය මහතා කතා කරනවා ගයන් මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් විජිත මහත්මයා හොඳයි ප්‍රශ්නය හෙලෝ මේ මගේ ප්‍රශ්නේ යොමුනේ අපි මේ විජිත හේරත් මන්ත්‍රීතුමාට හේරත් මැතිතුමනි මේ දැන් මේ අපිට මතකයි මේ යහපාලන වෙනස ජනවාරි 8 වෙනිදා කරනකොට 2015 තිබුණු ප්‍රධාන චෝදනා තමයි මේ ගිය ආණ්ඩුව අධ්‍යාපනයේට සෞඛ්‍යයට සහ උසස් අධ්‍යාපනයේට
වැය කරපු මුදල් ප්‍රමාණය මදි සහ අධික ලෙස මේ ජනාධිපති වැය ශීර්ෂය ගොඩාක් තිබුණා කියන එක. හැබැයි දැන් මාත්මයා අපිට මේ අයවැයෙන් අපිට ඒ දේම මේ විසර්ජන කෙටුම්පතින් 2017 විසර්ජන කෙටුම්පතින් මම මේ ප්‍රවෘත්ති බැලුවාද ඒ දේම අපිට නැවත නැවතත් මේ දැක ගන්න පුළුවන්. අධ්‍යාපනයේ දැඩි ලෙස කපල. මොකද මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජනය කරන පුද්ගලයෙක් විදිහට අධ්‍යාපනයේ මම හිතන්නේ ගිය අවුරුද්දට වඩා මේ ජාල ප්‍රමාණයක් වැසියසිය අඩු කරලා තියෙනවා. දැන් සෞඛ්‍යත් වැසියසිය අඩු කරලා තියෙනවා. මේ ජනතාවගේ මේ සුබ සාධනය වෙනුවෙන් මේ ආණ්ඩුව මම හිතන්නේ ප්‍රතිපාදන අඩු කරනවා. අනිත් පැත්තෙන් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ මොන ආකාරයෙන්ද අයවැයට සම්දි වෙනවද? ඒ මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නේ තමයි විජිත තේරත් මහත්මතුමනි දැන් මේ විජේදාස අපේ මේ මන්ත්‍රීතුමා කිව්වා සරි මේ ඇමතිතුමා කිව්වා අත්අඩංගුවට ගන්නකොට ජනාධිපතිතුමා අගමැතිතුමාව දැනුවත් කරන්න ඕනේ කියලා. මේ ඊට පස්සේ ඔබතුමාලගේ ප්‍රෙස් මේ කන්ෆරන්ස් එකේදී මම දැක්කා එහෙම නීතියක් කොහෙවත් නැහැ කියලා. දැන් එතකොට අපි පිළිගන්න ඕනේ මහ ජනතාව විදියට ඔබතුමාලා කියන දේද නැත්නම් මේ අපේ විජේදාස මහත්මතුමාලා කියන දේද? ඒක මගේ දෙවනි ප්‍රශ්නේ. හොඳයි ගයන් මහතා විජිදාස එමෙතුමා කියපු කාරණේ එතුමා ජනාධිපතිතුමාව දැනුවත් කරන්න කියන කාරණේ තමයි සඳහන් කරේ. අපි ඒකත් නිවැරදි කරගෙනම එතුමාට යමු. විජිතරත් මහත්මයා දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් ජනාධිපතිතුමාව දැනුවත් කරන්න කියලා කොහෙවත් නීතියක් නැහැ. දැන් අපි කියනවා නම් අධිකරණයේ ස්වාධීනයි කියලා. දැන් මේ එතුමා ගත්ත උදාහරණෙම ගත්තොත් හමුදාපතිවරු නාවික හමුදාපතිවරු කීප දෙනෙක් උසාවියට කැඳවීම, ආරක්ෂක ලේකම්වරයා උසාවියට කැඳවීම. කවුද කැඳවීම? අල්ලස්ස දූෂණ කොමිසමෙන් දාපු පැමිණිල්ලකට අනුව උසාවියෙන් තමයි ඒ ක්‍රියාමාර්ගය වුණේ. ඒතර උසාවියෙන් යම් කිසි දෙයක් කරුණු විමසනකොට ජනාධිපතිතුමා කියනවා නම් මට දැනුවත් කරන්න කියලා. කොහොමද අපි කියන්නේ අධිකරණයේ ස්වාධීන වෙයි කියලා? ඒතර එදුමා බලාපොරොත්තු වෙනවානේ අධිකරණයේ ක්‍රියාවලියක් එතුමා කල්ලාතු දැනුවත් කරන්න. ඒක වැරදි. එහෙම ක්‍රමයක් නැහැ. නීතියක් නැහැ. ජනාධිපතිව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න කියලා එහෙම නීතියක් නැහැ. ඉතා දෙවෙනි කාරණාව ගත්තොත් අයවැය සම්බන්ධයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණ මේ කිසිසේත්ම මේ මෙවැනි අයවැයකට පක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද අද ඉදිරිපත් කරපු විසර්ජන කෙටුම්පතේ ජනාධිපති වැය ශීර්ෂය ගිය අවුරුද්දේ තිබුණේ කෝටි 239යි 2017 අවුරුද්ද ලබන අවුරුද්ද සඳහා කෝටි 645ක් දක්වා වැඩි වෙලා. අගමැති තුමාගේ වැය ශීර්ෂය කෝටි 46යි 2016ට තිබුණේ කෝටි 123ක් දක්වා වැඩි කරලා තියෙනවා. එහෙම කරනකොට සෞඛ්‍ය සඳහා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සඳහා 2016ට වියදම් කරා වෙන් කරා බිලියන 174ක් ලබන අවුරුද්දේක බිලියන 160.9ට අඩු කරලා තියෙනවා. බිලියන 13.1කින් අඩු කරලා තියෙනවා. ජනාධිපති අගමැති වැය ශීර්ෂය වැඩි කරනකොට සෞඛ්‍ය වැය ශීර්ෂය අඩු කරනවා. අධ්‍යාපන වැය ශීර්ෂය එතුමා මතු කරේ ප්‍රශ්නේ බිලියන 185.9යි මේ 2016 අවුරුද්දේ. සා අයවැයේදී මහා ලොකු කයිවාරුවක් ගැහුවා දැන් ඔන්න 106 අපි දීලා තියෙන්නේ කියලා. මේ අවුරුද්දේ මොකද කරලා තියෙන්නේ? බිලියන 76.9යි. කියන්නේ බිලියන 185.9 බිලියන 76.9ට ලබන අවුරුද්දේ අධ්‍යාපනය සඳහා තිබිච්ච එක කප්පාදු කරලා තියෙනවා. උසස් අධ්‍යාපනයත් බිලියන 171 ඉඳලා බිලියන 163.4ට අඩු කරලා තියෙනවා. දැන් පොදුවේ ගත්ත උසස් අධ්‍යාපනයත් මහමාර්ග දෙකටම උසස් අධ්‍යාපන මහමාර්ග දෙක එකබද්ධ වෙන්නේ තියෙනවා. එතකොට ඉතා පැහැදිලි මේ වර්තමාන ආණ්ඩුව අපේ රටේ ප්‍රධාන සේවාවක් වන සේවාවන් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් කප්පාදු කරලා තියෙනවා. දැම්මම පැහැදිලි ඉන්නේ අයවැය කොයි වගේද කියලා. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියලා කියන්නේ රටේ සංවර්ධනයේ අනාගත පදනම. අධ්‍යාපනයට අද වෙන් කරන මුදල තමයි අනාගතයේ රටේ සංවර්ධනේ තීරණය වෙන්නේ. ඒක ආයෝජනයක්. මේක මේ වෙලාව ගන්න බෑ. ඉතින් දැන් පැහැදිලි ආණ්ඩුව අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරමින් යන ක්‍රියාවලිය. සෞඛ්‍ය සඳහා අර වැඩ්බදු පනවමින් යන ක්‍රියාවලිය. ආණ්ඩුවේ උමනාව තියෙන්නේ මොකද්ද? මේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන එකට වෙන් කරන මුදල් කප්පාදු කරන එක. ඒක දැන් අද ඉදිරිපත් කරපු විසර්ජන පනතෙන්ම ඉතා පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අයවැයකට කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණ එකඟ වෙන්නේ නැහැ. මේට සම්පූර්ණයෙන් අපි විරුද්ධයි. ඊළඟට එතුමා අහපු ප්‍රශ්නෙට මම කෙටියෙන් උත්තර දුන්නේ. මතුවෙච්ච කරුණුත් එක්ක අපව ගත්තොත්
දැන් මේ මහා බැංකු බැඳුම් කර පිළිබඳ ප්‍රශ්නේ ඇත්තර මේ සිද්ධිය උනේ 2015 පෙබරවාරි 27 වෙනිදා බැඳුම් කර නිකුත් කිරීම වෙලා තිබුණා. ඒ නිකුත් කරලා දවස් කීපයක් ඇතුළත අපිට මේ තොරතුරු ලැබුණා. ඒ නිසා පළවෙනි වතාවට 2015 මාර්තු මාසෙ 10 වෙනිදා අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ පිළිබඳ රටට දැනුවත් කරලා ජනාධිපතිවරයාට කිව්වා මොකද්ද කිව්වේ කරුණා කරලා මේ මෙවැනි බැඳුම් කර වංචාවකට සම්බන්ධ වෙච්ච මහ බැංකු අධිපතිවරයාව වහාම ධූරයෙන් ඉවත් කරන්න ඉවත් කරලා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණයෙන් ඔහු නිවැරදි නම් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්න හැබැයි ඔහු වැරදි නම් වහාම ඔහු ඉවත් කරන්න කියලා ඒ නිසා පරීක්ෂණය අවසන් වෙන තෙක් මේ තනතුරෙන් ඔහු ඉවත් කරන්න කියලා පළවෙනි වතාවට සුනිල් හඳුන්නැති මන්ත්‍රීවරයා කිව්වා. ඒක ඩලස් සලහ පෙරුම මන්ත්‍රීවරයා ඉතා පැහැදිලිව කිව්වා JVP එකෙන් තමයි අපි මේක දැනගත්තේ කියලා. ඉතින් වාසුදේව නානක්කර මහත්තයා කියන JVP කටේ පිට්ටුවේ. එතුමන්ලට දැන් වයසින්ද මතකනේ. මේක දැනගත්තේ JVP එකෙන් කියලා ඩලස් ඇමතුමා මන්ත්‍රීවරයාම කිව්වා. ඉතින් ඒක තමයි ඇත්ත. අපි අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය වැරදි දේ වෙච්ච ගමන් අපි කියන දේශපාලන වෙනසදී අපි මැදිහත් වුණා 2015 ජනවාරි 8 වෙනිදා. ඒ වෙනස කළ යුතුම දෙයක්. ඒ රාජපක්ෂ පාලනයේ දායි රට කරපු හානියත් එක්ක අපි ඒක වෙනස් කරන අනිවාර්යෙන් මැදිහත් වුණා. හැබැයි එහෙමයි කියලා පටන් ගත්ත ගමන්ම මෙවැනි බැඳුම් කර වංචාවකට ඉඩ දෙන්න අපි කිසිත් එකඟ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපි දැනුවත් කරා. අදත් අපි කියනවා මේ පරීක්ෂණ වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අද උදේ ඉඳලා අද උදේ 10 ඉඳලා හවස 6 වෙනකම් කෝප් කමිටුව කැඳවෙන්නේ. කෝප් කමිටුවේ පිටු 13ක් මේ උදේ ඉඳලා හැන්දෑව වෙනකම් කැඳවමු. පිටු 40 ගණක් තියෙනවා. 25 වෙනිදා ඒ වාර්තාව ඉදිරිපත් කරන්න උතයි. ඉතින් ඒ කමිටුවේ මොකද්ද වෙන්නේ? ඉතින් හරි පැහැදිලි. අද මහ බැංකු අධිපතිවරයා සයි ගනුදෙනු ආරක්ෂා කරන්න යම් මන්ත්‍රීවරු පිරිසක් උත්සාහ කරනවා. කෝප් කමිටුවේ මේ එකමතිකව මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අභියෝග මැද්දේ තමයි මේ වාර්තාව එළියට එන්න තියෙන්නේ. මොකද ඔහු රකින්න කොටසකුත් තියෙනවා. ඒතර ඔහු රකින්න පූර්ව නිගමනයක ඉඳලා ඔහු රකින්න මැදිහත් වෙන අයත් එක්කත් මේක ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා හොයන එකයි ඉතින් ඇත්තටම බරපතල අභියෝගයක් එක්ක තමයි යන්නේ. කොහොම වුණත් ඉතා පැහැදිලිව ඔප්පු වෙච්ච දෙයක් තිබුණානේ. මේ මහ බැංකු අධිපතිවරයාගේ බෑනටයිති සමාගම බෑනා නියෝජනය කරපු සමාගම පර්පෙචුව ට්‍රෙසරිස් කියන සමාගම එකෙන් තමයි මේ බැඳුම් කර ගන්න මැදිහත් වුණේ. ගිය අවුරුද්දේ වාර්ෂික ලාභය ලක්ෂ බිලියන 5.2. ඒ කියන්නේ සල්ලි වලින් ගත්තොත් රුපියල් ලක්ෂ කෝටි භාගයක්. ගරු මන්ත්‍රීතුමනේ සමා වෙන දැන් කෝප් කමිටුව තුල සමුක වක්කීමක් තියෙනවා. ඒ තුල කවුද විරුද්ධ වෙන්නේ කවුද වෙන්නේ කියලා ඒ වගේ ප්‍රශ්නයක් මට අහන්න බෑ. නමුත් රටක ප්‍රශ්නයක් තුල මෙවැනි කාරණයක් ජනතා නියෝජිතයන් එවැනි තැනක ඉන්නවා නම් ඔවුන්ව හෙලිකල යුතු නැද්ද? හෙලිකල යුතුයි. මම හිතන්නේ මම සදාචාර කෝප් කමිටු වාර්තාව ඇවිල්ලා මේ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ කියන්න. නැත්නම් ඒක මම හිතන්නේ ප්‍රශ්නයක් කරනවා. ඒ නිසා මම ප්‍රශ්නෙ විදියට ඇවිල්ලා. මොකද ඕනම කෙනෙකුට පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් තව කෙනෙකුට පුළුවන් හඳුනැති මන්ත්‍රීවරයා මේක මුලින්ම එළිදරව් කරපු කෙනා. එළිදරව් කරපු කෙනා නිසා ඔහුත් පක්ෂපාතී කියන්නේ නෑ. අපි කියනවා ඔව් එළිදරව් කරා. හැබැයි දැන් පරීක්ෂණ යද්දී ඒ කලින් හිටපු ඒ මත නෙමෙයි තොරතුරු මත සාක්ෂි මත කටුදුව. ඒ නිසා මේ කමිටුවේ ගත්තම විවිධ මත තියෙන අය ඉන්නවා. නමුත් අවසානයේ අපි යන්න ඕනි විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ආවා. තුනිගරවාධිපතිවරයා එහෙම මත දැක්වේ නෑනේ. තනි පුද්ගලෙක් නෙමෙයි දෙපාර්තමේන්තුවක් මගින්. ඒකට ඒ කරුණු මත පදනම්ව මහ බැංකුවේ අභ්‍යන්තරය කරපු පරීක්ෂණයකුත් තියෙනවා. පරීක්ෂණ වාර්තාවකුත් එළි දක්වනවා. දැන් මොකද්ද වෙන්නේ? මහ බැංකුව මගින් මේ ගනුදෙනු පිළිබඳව කරපු අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව එළියට ගියා. ඇත්තටම එළියට ගියා. අපිටත් ආවා. දැන් පරීක්ෂණය කරනවා CID දාලා කොහොමද මේක එළියට ගියේ කියලා. ඒක තමයි කලබලෙ හොයන්නේ. පරීක්ෂණය ගැන හොයන්නේ නෑ. පරීක්ෂණය ගැන හොයන්නේ මේකේ තියෙන අඩංගුව ගැන හොයන්නේ. වාර්තාව එළියට ගියේ කොහොමද කියලා හොයන්නේ. ඉතින් ඒ එතෙන්දී මේ පර්පෙචුව ට්‍රෙසරිස් කියන සමාගම රුපියල් ලක්ෂ කෝටි භාගයක් අවුරුද්දට ලාභ ලැබී කොහොමද? වෙන අපේ රටේ ප්‍රධාන පෞද්ගලික සමාගම් ගොඩක් තියෙනවා. හැබැයි මෙහෙම එකපාරට ලාභ ලැබුවේ නැහැ. එතකොට අගමැතිවරයාට ආණ්ඩුවට පුළුවන් මේ ෂණික ලාභය ලැබුවේ කොහොමද කියන එක පිළිබඳ හොයබැලීමක් කරන්න. හරි මහ බැංකුව ගැන හොයන එක පැත්තකින් තියන්න. ඒත් මේක හරියට එළදරව් කරන්න පුළුවන්. ඒ නිසා මෙතන හිතාමතාම දැනුවත් මේ බැඳුම් කර ගනුදෙනුව වෙච්ච වංචාව වැසීම සඳහා උත්සාහයක් තියෙනවා. ඉතින් ඇත්තට මෙතන තියෙන්නේ
දැන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයයි ඒ වෙනුවෙන් විවිධය කරන ප්‍රකාශනයි එක්කම දිහා බැලුවම හරි පැහැදිලිනේ. ඒ කියන්නේ යම්කිසි පරීක්ෂණයක් කෙරීගෙන ඇවිල්ලා ඒ පිළිබඳ චෝදනා ඉදිරිපත් වෙනකොට එතකොට ඔන්න මේක හොඳ නැහැ. ඒතර සිවිල් සංවිධානත් හොඳ නැහැ. මේ සිවිල් සංවිධාන තමයි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවට ඡන්දි දෙන්න කියලා මැදිහත් වුණේ. ඔය සරත් ජයසූරි මහාචාර්යතුමා තමයි කෙලින්ම කිව්ව එක්සත් ජාතිපක්ෂයට ඡන්දි දෙන්නේ. සරත් විජේසූරි. සරත් විජේසූරි සමයි. රූපවාහිනී දැන්වීමලම පෙනී හිටියා. ඒතර එදා සරත් විජේසූරි හොඳයි. අද නරකයි. ඒතර ඇයි මේ? මම කියන්නේ පුද්ගලයා අපිට අදාළ නැහැ. පුද්ගලයා පිළිබඳ චෝදනාවක් තියෙන්න පුළුවන් වැරදිත් තියෙන්න පුළුවන්. හැබැයි කරන ප්‍රකාශ තුළ යම් සමාජ මතයක් තියෙනවා. මතය මොකද්ද? ඉතා පැහැදිලිව මේ දේශපාලන වෙනස සිද්ධ වෙද්දී මේ රටේ සාතිසේ බහුතරයක් ජනතාව බලාපොරොත්තු වුණා දූෂණ වංචා නතර කරන්න. මොන ආණ්ඩුව පත්තුන? ඒක රාජපක්ෂ පාලනයෙන් වුණත් මේ ආණ්ඩුවෙන් වුණත් මේක තවදුරටත් වෙන්න බෑ. ඒ නිසා ඒව හොයා බලන මේ මූලික ආයතන ශක්තිමත් කරන්න. ඒ අර්ථයෙන් තමයි මහා දැවැන්ත ජනතා හඬක් ආවේ මේ ස්වාධීන කොමිෂන් සභාව පිටවන්න. ඉතින් ස්වාධීන කොමිෂන් සභාව 100%ක්ම ස්වාධීන වෙන්නේ නැහැ කවදාකවත්. හැබැයි තියෙන එකට සාපේක්ෂව මොන හරි. දැන් කලින් අල්ලස්ව දූෂණ කොමිෂමක් කියලා එකක් තිබුණානේ. මොනවද කරේ? ඒක හිටපු සභාපති බාලපටිමින්දුගේ මහත්තයාටත් අපි ඉදිරිපත් කරන්න චෝදනාව. 2014 ජනවාරි පළවෙනි දහපුරා කියලා දැම්මනේ චෝදනාව. කවදාකවත් විවාහ කරේ නැහැ. ඉතින් එහෙම කොමිෂමක් තිබුණා කිසිම දෙයක් කරේ නැහැ. මේ රට ජනතාව එහෙම කොමිසමක් තියනවද නැද්ද කියලා දන්නේ නැති කාලයක් තිබුණා. දැන් අභියෝග මත මතවාද මත හෝ මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීමේදී ආණ්ඩුව කරන්න ඕනේ මොකද්ද? ඒක ශක්තිමත් කරන එක. ඒක දුර්වල කරන එක නෙමෙයිනේ. ජනාධිපතිතුමාගේ වගකීම වෙන්න ඕනේ මොකද්ද? කොහේ හරි පොඩි හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද මත මේ ආයතන දුර්වල කිරීම නෙමෙයි. ඒ ආයතන ශක්තිමත් කරන්න මැදිහත් වෙන එක. එහෙමනම් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අර මොකද්ද කතාවක් කිව්වා කියලා රාජසේනාරත්න මහත්තයා කියනවනේ ජනාධිපතිතුමාගේ වක්කීම මොකද? ජනාධිපතිතුමාගේ වක්කීම මේක ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ ඔක්කොටම කියලා මෙහෙම දෙයක් වුණා කියලා කියන එක. දැන් රටට එහෙම කියන එකද? එතුමා කරන්න තිබුණේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියන්නේ මේ කොමිසමේ සමාජිකයෙක් නෙමෙයි. එතුමා පත් කරපු කෙනෙක් රජ නිලධාරී වරියක්. ඒ එතුමීව කැඳවලා ඔබයි මමයි විතරයි මේක දන්නේ. මේ ලියුම කොහොමද එළියට ගියේ? මහින්ද රාජපක්ෂ කොහොමද මට මෙහෙම කතා කරන්නේ? ඒක සිද්ධ වුණේ කොහොමද කියලා එතුමගෙන් අහන්න තිබ්බා. ඒක ඇවිල්ලා මේ රටට කියන එක නෙමෙයි. දැන් හරිය සදාචාර විරෝධීනේ. එතුමිය ඉල්ල අයින් වුණාට පස්සේ මේක කියන්නේ. මේවා ඇත්තරම ගත්තොත් රටේ ජනතාව මේක පිළිගන්නේ නැහැ. මේක නෙමෙයි මේ කතාවේ වැරද්දක් වුණා. ඇත්ත කතාව. මම හිතන්නේ අවංක ජනාධිපතිතුමා දකින්න ඕනේ තමන් කරපු කතාවේ බරපතල අඩුපාඩුවක් වැරද්දක් වුණා කියන. ඒ වැරද්ද තේරුම් අරගෙන පිළි අරගෙන ඒක අනාගතේ වෙන්න ඉඩ නොදෙන එක තමයි ඇත්තරම එතුමා කරන්න ඕනි. නැත්තම් වෙන්නේ මොකද්ද? අර වැරදිකාරයන්ව ආරක්ෂා කරන්න. දැන් ෆෞසිය අමුතුමාගේ සිද්ධිය සරල වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ එන්නේ ආණ්ඩුවේ තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායමේ කට්ටියටනේ. එතකොට තමයි කියන්නේ. ආසන්නතම සිද්ධිය ෆෞසි අමුතුමාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම. හරි පැහැදිලි. මේක රාජපක්ෂ කණ්ඩායමේ කට්ටියට කරද්දි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔන්න දැන් එක එක එනකොට තමන්ගේ පැත්තට අන්න ප්‍රශ්නේ තියෙනවා. ඉතින් රාජසේනාරත්න මහත්මයාටත් අල්ලස් කොමිසමේ චෝදනා තියෙනවනේ. එතකොට ප්‍රශ්න එනවා. ඉතින් මේක අපි හිතන්නේ සාධාරණ වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පහුගිය කාලෙක මොන හරි වැරද්දක් කරනවා. ඒ කට්ටිය බේරගන්න. එක්සත් ජාතිපක්ෂ කට්ටිය බලනවා. මහදැන්කෝ අධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායම බේරගන්න. එහෙම කරන්න ගියොත් කොහොමද අල්ලස්ව දූෂණ නතර වෙන්නේ? නතර වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩු බලය පාවිච්චි කරලා මේ ආයතන දුර්වල කරලා මේවා මේ වංචා දූෂණ හොයන එක නතර කරන එක වැරදි. හමුදාවේ නිලධාරීන් හෝ හමුදාවේ ඉහළ තනතුරු වල ඉන්න අය යුද්ධය සඳහා විශාල කැපකිරීමක් කරබව ඇත්ත. ඒ කැපකිරීම අපි ඉතාම ගෞරවයෙන් ඉහළින්ම අගය කරමු. හැබැයි ඒ කියලා ඒ නිලයට මුවා වෙලා වැරදි කරන්න කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. දැන් ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාව ඝාතනය කරේ මමයි කියලා හමුදා බුද්ධිංශ සාජන් මේජර්වරයෙක් එල්ලිලා මැරිලා තියෙනවා. දයා කියනවා ලියුමේ මම තමයි මෙරුවේ. කවුද මේ? හමුදායි බුද්ධ්‍යංශ කෙනෙක්. මේ හමුදායි බුද්ධ්‍යංශ කෙනා කවුද? දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙකුට පෞද්ගලිකව මොකද්ද ලසන්තෝ මරන්න තිබිච්චු මොනවා? මො ඉඩම් පළහිලව්වක් ගැටලුවක් තිබ්බද? නෑනේ. එහෙමනම් ඉතාල පැහැදිලි. ඔහු ඒක හරිනම් ඒ ප්‍රකාශය හරිනම් ඒක හරිද නැද්ද කියලා තාම ඔප්පු වෙලා නෑ. එහෙමනම් මේ හමුදා බුද්ධ්‍යංශෙන් තමයි මරලා තියෙන්නේ.
හමුදා බුද්ධාංශයෙන් ලසන්තෝ මරන්නේ කොහොමද? කවුද හමුදා බුද්ධාංශයට ඒ නියෝගය දුන්නේ? කවුද ඒ තීන්දුව ගත්තේ? හමුදා බුද්ධාංශයේ හිටියේ නෑ තුමා, අස්සලා හිටියා. 2007 අස්සුණා. 2007 අස්සුණා. එතකොට හමුදා බුද්ධාංශයෙන් ඉල්ල අස්සුණාට පස්සේ දෙනව නේද? එහෙම තමයි කියන්නේ. බලමු බලමු ඒක බලන්න ඕනේ. දැන් සුනිල් නඳුන්නේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට යහපනේදී ගැහුවා. 2010 හරියටම නොවැම්බර් මාසේ 14 වෙනිදා. මේ යාපනයේ සාමාන්‍ය ජනතාවත් එක්ක දේශපාලනය කළා. එහේ උදේන් පත්තරේ කාර්යාලේ ඉඳලා එලිට එනකොට. කවුද ගෙව්වේ? ඉතාල පැහැදිලිව ආමින්ට් එකකින් ගෙව්වේ. දන්නෝ. පොලිසිය එන්ට්‍රි දැම්ම. අද වෙනකම් පරීක්ෂණයක් නැහැ. ඒතර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මහජන ඡන්දෙන් තේරිපත් වෙච්ච අපේ හඳුන්නේත්ති මන්ත්‍රීවරයාට හමුදා බුද්ධිය හැමෝම නෙමෙයි. මේ හමුදා බුද්ධියන් සිල් දනම් මේකටවත් කියන්න ඕනේ නැහැ. බැයි එදා මෙහෙවපු කල්ලි කණ්ඩායම හිටියා. ඒ ඉන්ටර්වියු කට්ටිය ඇවිල්ලා ගැහුවා. පරීක්ෂා දැම්ම ඉන්ටර්වියු දැම්ම. මේ වාහනේ මෙහෙකින් ආවේ කියලා. අද වෙනකම් පරීක්ෂණ නැහැ. ඒකට ඒ අය අත්තන උඩ ගන්න ඕනේ නැද්ද? ඒ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? ඒසම් යුද්ධයේ මෙහෙවපු හමුදා නිලධාරින්ට සොල්දාදුවන්ට ඒ ගෞරවය තියෙන වගේම වැරද්දක් කරොත් ඒකට නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. අවන්ගාඩ් ආයතනෙ කවුද උපදේශකවරු? නායක හමුදාපතිවරු. පඩිකියද 110යි 15. ඒව මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඉතින් ඒ නාවික හමුදාවේ හමුදාපතිවරු නාවික හමුදාපතිවරු ධූරෙන් ඉවත් වුණාට පස්සේ රස්සාව කරන්න අයිතියක් තියෙන ඕන තැනක පෞද්ගලික ආයතන. හැබැයි මේවා නිකම්ම වෙන්නේ නැහැනේ. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ නාවික හමුදාපතිවරෙක් ධූරෙන් ඉවත් වුණාට පස්සේ මේ අවන්ගාඩ් ආයතනේම රස්සාවට යන්නේ කොහොමද? මොකද ඒත් එක්ක තිබිච්ච ගනුදෙනුව සම්බන්ධයි. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ඒ අවන්ගාඩ් ආයතනයට මේ අසීමිත ලාභ හොයන්න ඉඩකඩ දුන්නේ එදා ආරක්ෂක අමාත්‍යාංශය. අවසන් විනාඩිය. මේ ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම්වරයා මේකට වග කියනවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ හිතා පැහැදිලිව චෝදනා ඉදිරිපත් කළා තිබුණා. පස් දිනක් ගෙනම් තිබුණා. හිටපු නිලධාරිවරියක් ගෙත් තිබුණා. එතුමිය අද රටින් පැනලා ගිහිල්ලා හොයාගන්නත් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් වුණා. එතකොට ආරක්ෂක ලේකම්වරයාව නීති ඉදිරියට ගලා ප්‍රශ්න කළා. විභාගය කරන්න ඕනේ. විභාගය කරලා එතුමා නිවැරදි නම් උසාවියේ දිනවර්තාවේද ඔප්පු කරගන්න එක වෙනම දෙයක්. හැබැයි උසාවියට කැඳවන්න බෑ කියන්නේ මොකක්ද? ජනාධිපතිතුමා කොහොමද කියන්නේ? ආරක්ෂක ලේකම්වරයාව උසාවියට කැඳවපු එක වැරදි කියලා. දැන් ඒ දක්කගෙන ගියා කියලා කිව්වා. කොහොමද දක්කන් ගියේ? මේ එලෝ එලෝ ගහගෙන අර හරක්කල් දක්කන් වගේ ගියා. නෑනේ. ජනාධිපතිවරයෙක් විදිහට ඒ වචනේ පාවිච්චි කිරීම වැරදි. ඒ නිසා ජනාධිපතිතුමා මේ දේශපාලන වෙනස කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාද නිදහස ඇති කිරීම සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් කරමින් තියෙන බව ඇත්ත. ඒ ගෞරවය එතුමට තියෙනවා. හැබැයි තියෙන වගේම මේ විදිහට ගෝඨාභය රාජපක්ෂලාව ආරක්ෂා කරන්න යනවා නම් ඒකත් වැරදි. වැරදි නම් වැරදි කියලා අපි කියනවා ඉතාල පැහැදිලි. ඒ නිසා මෙතන තියෙන්නේ වැරද්ද කරේ ඇතුලෙන්ද පිටින්ද කියන එක නෙමෙයි. ආණ්ඩුව ඇතුලෙන්ද පිටින්ද? රාජපක්ෂ කණ්ඩායමේ කවුරු හරි කෙනෙක් ඒක වැරදි ඇතුලේ කෙනෙක් කරොත් ඔන්න කොමිසම් හොඳ නැහැ. ඔන්න මේවා ක්‍රියාත්මක වෙන විදිය හරි නැහැ කියලා දැන් මේ ඒ විමර්ශන එන්න හදනකොටම දැන් මේවා දුර්වල කරලා මේ ස්වාධීන නැහැ කියලා ඒකට තඩි බාණ්ඩ හදනවා නම් එතන තියෙන්නේ තමන්ගේ වංචා දූෂණ වහගන්න දරන උත්සාහයක්. ඒක මේ රටේ ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. බොහොම ස්තුතියි අරුන්දික ප්‍රනන්දු නිර්ජමතුමනි, උතුමාට අවස්ථාව තිබෙනවා ප්‍රශ්නයක් නගනවා. මාලිගාවත්තෙන් ගාමිණී රංජිත් මහතා, සුබ සන්ධ්‍යාවක්. ගාමිණී මහතා ප්‍රශ්න අහන්න. මගේ ප්‍රශ්නය ගරු නියෝජ්‍ය ඇමතිතුමාටයි. නියෝජ්‍ය ඇමතිතුමනි, මේ අල්ලස් කොමසාරිස්වරිය ජෙනරාල්වරිය ඉවත් වුණාට පස්සේ රජයේ කැබිනට් සමප්‍රකාශකතුමා අද ප්‍රකාශයක් කරනවා අය සහ ජනාධිපතිතුමා අතර සිදු වූ ලිපියක් ගැන හිටපු ජනාධිපතිතුමාට පවසලා එතුමා ජනාධිපතිතුමාගෙන් ඒ පිළිබඳව විමසලක් දෙනවා. එතකොට ඇය පිළිබඳව අවිශ්වාසය කියන දේ මේ රටේ ජනතාව තුළ ගොඩනැගෙනවා. ඒ නිලයේදී එහෙම දෙයක් සිදු වෙලා තියෙනවා ඇය අතින් කියලා. ඉන්පසුව සමකලින ප්‍රකාශකතුමා සෙල්ලමට කියන්න බෑනේ. එතුමා කියන්නේ රජයේ මතය. ඒක රජයේ මතය වෙන්න ඕනේ. නැත්නම් සම ප්‍රකාශකතුමාට එහෙමම කියන්න බෑනේ පුද්ගලික දේවල් මාධ්‍යම වලට ඇවිල්ලා. ඊට පස්සේ ඇයව පත් කරනවා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විදිහට. එතකොට ඇයගේ කාර්යයන් පිළිබඳව මේ රටේ මහ ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? අතන අවිශ්වාස පුද්ගලයා මෙතන තාපුවම කොහොමද ඒ විශ්වාසය ගොඩනගන්නේ? හොඳයි රංජිත් මහතා. මේ ප්‍රශ්නේ මේ රජේ මතේම නේද මේ කැබිනට් ප්‍රකාශකතුමා ප්‍රකාශ කළේ? හොඳයි, බොහොම ස්තුතියි. සුදේව, විශේෂයෙන්ම දැන් එතුමා මේ මතු කරපු ප්‍රශ්නයක් මේ විජිත හේරත් මන්දතුමාත්
දැන් දිගින් දිගටම අපි මේ සාකච්ඡා කරන කාරණාව තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්කලා විශේෂම මේ එකක් ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයත් එක්කලා සහ ඒ ප්‍රකාශයත් එක්කලා මේ අවසාන වශයෙන් අල්ලාසා දූෂණ කොමිසමේ සභාපතිතුමිය ඉල්ලස් වීම කියන කාරණාවත් එක්කලා අධ්‍යක්ෂ ජනරාල්තුමිය මේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉල්ලස් වීමේ කාරණාවත් සහ මේ රාජ්‍ය සේනරත් අමාත්‍යවරයා කරපු ප්‍රකාශයත් දැන් මට මේක පුළුල්ව විග්‍රහ කරන්න දෙන්න සුදේවා එකක් තමයි දැන් මේ රටේ මේ ජනවාරි මාසේ 8 වෙනිදා අර කෙහෙලිය රමුකල් ඇමතුමා කිව්වාගේ මේ මේ රටේ දැවැන්ත මහජන මතයක් තිබ්බා මේ අල්ලස් සම්බන්ධයෙන් දූෂණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම යහපාලනය සම්බන්ධයෙන් මේ මතයත් එක්ක තමයි මේ රජය බලයට පත් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි එහෙම ඒ විදිහට බලයට පත් වෙලා තමයි මේ රජය විසින් මේ කොමිෂන් සභාව ඇති කරන්නේ. මේ කොමිෂන් සභාවට මේ අවශ්‍ය කරන නෛතික බලය දීලා කොමිෂන් සභාවට පුද්ගලයන්පත් කළා ඒ කොමිෂන් සභාව විශේෂම සක්‍රීය කරන්නේ. හැබැයි ඒ කොමිෂන් සභාව ඒ විදිහට වැඩ කටයුතු කරනකොට ජනතාව විජිතේරත් මන්ත්‍රීතුමාට කියන්නට ඕන ජනතාව බලාගෙන ඉන්නවා මේ කොමිෂන් සභාව වැඩ කරන ආකාරය සම්බන්ධයෙන්. මේ කොමිෂන් සභාවට සියලුම ඒ කියන්නේ මේ කොමිෂන් සභාවට වැරදි කරපු සියලු දෙනා වැරදි කරලා තියෙනවා නම් කවුරු හෝ වේවා තරහතිරමුට බලලා මේ කොමිෂන් සභාවට ගෙනෙන්න. ඒ වගේම තමයි ඒක UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකන් දහස් පක්ෂ වෙන්න පුළුවන්, ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. තරහතිරමක් නැතුව ඒ අයගේ බල පුළුවන්කාරකම් එහෙම නැත්නම් මේ ආණ්ඩුවත් එක දිට සම්බන්ධ නැතුව මේ කොමිෂන් සභාවත් එක්කලා ඒ වැරදි කරලා තියෙන අයම ගණන්ලා දඬුවම් කිරීම පරීක්ෂණය කරන කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ ජනතාව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සුදේව අවුරුද්දේක යුද්ධයක් එක්කලා මේ රට අවුරුද්දේක යුද්ධයක් එක්කලා දුක් විඳපු රටක් ජනතාවක් ජාතියක්. එතකොට මේ රටේ සියලුම දෙනා මේ යුද්ධයත් එක්ක දුක් විඳා. ලෝකේ මිනිමරු අංකයේ ත්‍රස්තවාදී සංවිධානයත් එක්කලා මේ සටන කළේ. හැබැයි මේ සටන කරද්දී හමුදාවේ නිලධාරීන් විශාල කැපකිරීමක් කළා. අපි කවුරු කාටවත් එක නැහැ කියන බෑ. අපි අද සරත් පොන්සේක මහත්තයාට ඒ ගෞරවය දක්වනවා නම් ඒ ගෞරවය දක්වන්නේ මේ සමස්ත හමුදාවටම තියෙන ගෞරවයත් එක්කලා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි ඒ ගෞරවය දක්වනවා නම් ඒ දක්වන්නේ ඒ ගෞරවයත් එක්කලා. ඒ වගේම තමයි අනිකුත් හමුදා නිලධාරීන්ට. එතකොට මේකට දායක වෙච්ච සියලු දෙනාටම අපේ ගෞරවය තියෙනවා. මේ ඒ වගේ අර කොමිෂන් සභාව සම්බන්ධයෙන් දූෂණය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන කොමිෂන් සභාව ගැන ජනතාවගේ අවධානය තියනවා වගේම තමයි අනිත් පැත්තෙන් මේ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් වැඩ කටයුතු කරද්දී තීන්දුව තීරණ ගන්නකොට ඒ ජනතාවගේ ඒ අවධානය ඒ විදිහම තියෙනවා. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම කියන්නේ ඒක කිසිම වැරද්දක් නැහැ කියන තැනට මම එන්නේ. පහුගිය කාලේ අපි දැක්කා හමුදාවේ බුද්ධිවංශ නිලධාරීන් යම් යම් සිද්ධීන් එක්කලා අත්අඩංගුවට අරගෙන දීර්ඝ කාලයක් තිස්සේ අද වෙනකොට අවුරුද්දකටත් වැඩි සාමාන්‍යයෙන් ගත්තාම සමහර නිලධාරීන් යම් කිසි සිද්ධියක් ඇති වෙලා තියෙනවා නම් මට මතකයි ජනාධිපතිතුමා මම අපි සම්බන්ධ වෙච්ච එක්තරා අවස්ථාවකදී වර්තමාන හමුදාපතිතුමාගේ කෙලින්ම දැඩි ඉල්ලීම ජනාධිපතිතුමාට තිබ්බා. මේ අය සම්බන්ධයෙන් යම් කිසි චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව සම්බන්ධයෙන් ඒ පියවරක් අරගෙන එහෙම නැත්නම් නඩු දාලා එහෙම නැත්නම් ඒ අය සම්බන්ධයෙන් ගන්නව පියවර ඉක්මන් කරලා ඒ පරීක්ෂණ ඉක්මන් කරලා එයාට ඒ දඬුවමක් කරන්න දඬුවම් ලබන්න තියෙනවා නම් දඬුවමක් කරන්න අධිකරණයේ මාර්ගයෙන් හරි වෙනත් විදියකින් හරි ඒ අධිකරණයට කියන දඬුවමක් කරනවා කියන්නේ මේ වෙනත් විදියකින් කිව්වහම වැරදි අර්ථකථනයක් දෙන්න පුළුවන්. හැබැයි අධිකරණයට කියනවා නම් ඉක්මනට උසාවියට ගෙනිහලා උසාවියේ නඩුවක් අහලා ඒ අයට එහෙම තියෙනවා නම් ඒ විදියට මොන හරි තියෙනවා නම් ගොනු කරලා උසාවියට වාර්තා ඉදිරිපත් කළා එයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම නැත්නම් එයාව නිදහස් කරන්න. මේ හමුදාපතිතුමන්ගේ දැඩි ඉල්ලීම ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබ්බා. ඒතොර මෙහෙම තත්ත්වයක් තුල තමයි එක පැත්තකින් මේ රටේ ප්‍රධාන හමුදාපතිවරු තුන්දෙනෙක් නාවික හමුදාව බාරව හිටපු හමුදාපතිවරු තුන්දෙනෙක්ව සාරක්ෂක ලේකම්වරයා අරගෙන ගිහිල්ලා උසාවියේ අප දෙරගම් කූඩුවේ අප දුන්නාට පස්සෙත් ආයේ කූඩුවට දානවා. එදා උසාවියේ හිටපු නීතිඥ මහත්වරු සහ එතර හිටපු අධිකරණයක් කියලා බලන්නේ නැතුව එතුමන්ලව නැවත වතාවක් කූඩුවට ආවනකොට කෑ ගහනවා. මම කියන්නේ ඒක හරි කියලා. හැබැයි එහෙ මහජන මතයක්
රට තුල ගොඩනගෙනකොට තමයි ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කරන්නේ. ජනාධිපතිතුමාට නිකන් ඇස්කම්පියාගෙන ඉන්නට බෑ. ජනාධිපතිතුමා මේ රටේ හැම මේ රටේ ජනතාවගේ ප්‍රධාන නායකයා හැටියට එහෙම නැත්නම් මේ රටේ හැම මහ ජනතාවගේ අදහස් වලට කන් දෙන්න කන් දෙන නායකයෙක් හැටියට ජනාධිපතිතුමාට අවසා මේ මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ප්‍රකාශයක් කරන්න සිද්ධ වෙන සුදේව. ඒකෙදි විශේෂයෙන්ම ඒකෙදි වැරදි වැරදි විදියට ගන්න හොඳ නැහැ. මේකෙන් ජනාධිපතිතුමා කොයි මොහොතකවත් කිව්වේ නැහැ වැරදි කරපු අය ඉන්නවා නම් වැරදි කරපු අය අත්අඩංගුවට ගන්නට එපා, වැරදි කරපු අය ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න එපා කියලා කිව්වේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා කිව්ව කාරණාව තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට දැන් ඒ ක්‍රියා කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. හමුදාපතිවරුන්ට යම්කිසි ගෞරවයක් රටේ තියෙන්නට ඕන. දැන් සමහරක් අය කියන්න පුළුවන් ආරක්ෂක ලේකම්තුමා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වීම නිසා එහෙම නැත්නම් දැන් එක පැත්තකින් විරුද්ධ පක්ෂයේ හැටියට ඉන්න ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වීම නිසා එයාට සලකන්න ඕන විදිය එහෙම එකක් නෑ. එයාට එයාගේ සැලකීම ඉන්නේ ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ රටේ යුද්ධය අවසන් කරන්න එයා දක්වපු දායකත්වයට. එතකොට ඒකට මහ ජනතාවගේ ගෞරවයක් තියෙනවා. ඒකට හමුදාපතිවරුන්ට මහ ජනතාවගේ ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයේ සරත් වංශක මහත්තයෙක් තියෙනවා. එහෙනම් අනිත් අයට තියෙන්න ඕන. අද සරත් වංශක මහත්තයා අද ෆීල් මාර්ෂල් ධූරයක් දීලා අද පාර්ලිමේන්තුවට අරගෙන එක්සත් ජාතික පක්ෂයේ දවැන්ත ශක්තියක් දීලා තියෙනවා. එයා අනිත් අයට තියෙන්න ඕන. ඉතින් ඒක මේ මහජන මතය කියන දෙයට ජනාධිපතිතුමාට කන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකද දවැන්ත මහජන විරෝධයක් ඇවිල්ලා තියෙනවා. හැමතැනම ගත්තාම මේ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරයේ සම්බන්ධයෙන් මහජන විරෝධයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒ මහජන විරෝධය කියන්නේ වැරදි කරපු අයට දැන් අර ඒකම උදාහරණයක් ඇරෙට ගන්න දැන් ඔය එක්නැලිකොට සිද්ධියට දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් හමුදා නිලධාරීන් ඇතුළේ ඉන්නවා. අවුරුද්දකටත් වැඩි දැන් ඇත්තටම මට මොකද දැන් මම මෙතුමගෙන් අහපු ඔබතුමගිරුත් අහන්න ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට දැන් ජනාධිපතිතුමාව පහසුතාවයට පත් කරද්දී මේ කාරණා සිද්ධ වෙන්නේ එහෙනම් කොතනින්ද මේක ක්‍රියාත්මක වෙන්නේ? එතුමාගේ ජනතාවගේ එතුමා පිළිබඳ තියෙන කැමැත්ත අඩු කරන්න කවුරු හරි කුමන්ත්‍රණයක් කරනවද? මොකක් හරි එහෙම ප්‍රශ්නයක්ද ඔය තියෙන්නේ? නෑ ඔබට අනුව ඔබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට අනුව කියවීම අපිට කියන්න. නෑ ඒක තමයි කියන්නට ඕන සුදේව. දැන් මෙතන ගත්තොත් එහෙම එක්සත් ජාතික පක්ෂේ වේවා, ජනතා විමුක්ත පෙරමුණ වේවා, ඒකාබද්ධ විපක්ෂය අපි හැම කෙනා තුළම මේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේ මත තියෙනවා. ඇත්තරම මහ ජනතාව තුළ මේ මත තියෙනවා. එකක් තමයි සමහරක් වෙලාවට එක්සත් දැන් අපිට මේකෙදි චෝදනා කරන්න බෑ. මම කියන්නේ හිතේ තියෙන මතය එළියට කියන්න බෑ. නෑ ඒක නෙමෙයි. මෙතනදී අපිට චෝදනා කරන්නට බෑ කෙලින්ම ඇඟිල්ල දික් කරලා මේ එක්සත් ජාතික පක්ෂයයි මේ දේ කරන්නේ එහෙම නැත්නම් මෙන්න මේ අය මේ දේ කරන්නේ කියලා කියන්න බෑ. හැබැයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනකොට දැනුවත් මේ නිලධාරීන් අපහසුතාවයට පත් වෙන විදිහේ වැඩ කටයුත්තක් සිද්ධ වෙලා තියෙනවානේ. හැබැයි දැන් ඔබ ඔය එකක් අරින් කියද්දී නමුත් රජිත සේනරත්න මාත්‍යවරයා සම කැබිනට් ප්‍රකාශකවරයා නමුත් එතුමා එතනදී යම් තර්කයක් මතු කරනවා. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල තත්ත්වයන් පිළිබඳව ඒ මාධ්‍ය ආයතනවල පාලනය කරන පුද්ගලයන් පිළිබඳව මතක් කරමින් එතුමා යම් තර්කයක් මතු කරනවා. එතුමාට පැහැදිලිවම එතුමා කියනවානේ මේ නාවික හමුදාපතිවරු තුන්දෙනාගෙන එතුමා කියනවානේ එතුමාට සමහරක් කාලවලට දිව නැවෙන්න නැති වෙන්න පුළුවන් මේ ආරක්ෂක ලේකම්වරයාකට කියනවා. මොකක්ද යම්කිසි සමහරක් වෙලාවට දැන් එතුමාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන නැත්නම් ආරක්ෂක ලේකම්වරයා ගැන තියෙන මතයත් එක්කලා එතුමාලගේ ඒ කියන්නේ සිතේ තියෙන තමන්ගේ යටිසිතුරු යම්කිසි කාරණාවක් එක්කලා ඒක එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එකක් තමයි එතුමා කියනවනේ මේ නාවික හමුදාපතිවරු තුන්දෙනා ගැන එතුමා කියනවනේ. ඒ කියන්නේ එතුමාට තේරෙනවනේ මේ රටේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවායි කියලා. මේ රටේ මිනිස්සු මේ අයට ආදරය කරනවා. මේ රටේ මිනිස්සු මේ හමුදා නිලධාරීන්ට සහ හමුදාවට ආදරය කරනවා. දැවැන්ත යුද්ධයක් මේ මිනිස්සු ඉවර කරලා තියෙනවා. යම් යම් සිද්ධි ඇති වෙලා තියෙන්න පුළුවන්. මේ හැම සිද්ධියකටම සමහරක් සිද්ධීන් තියෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරලා දැන් එක්නැලිකොට ගැන ගත්තාම දැන් තමුන්වහන්සේ මතකයි මමත් එක්තරා අවස්ථාවකදී ඔබ දැක්කා කියලා කිව්වා. ඔව් මම ප්‍රංශයට ගිය වෙලාවේ මම ඒකයිලා පාර්ලිමේන්තුවට කියනවා. මම බොහොමකම උසාවියටත් කියනවා. මට ඒ වෙලාවේදී මම තාමත් ඉන්නවා යම් කිසි මතයක. ඒක මගේ පෞද්ගලික මතය වෙන්න පුළුවන්. මම තාමත් ඉන්නවා යම් කිසි මතයක. හැබැයි ඒක මගේ පෞද්ගලික මතය වුණත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ පරීක්ෂණය කිරීමම එක්නැලිකොට මහතාට කරන සාධාරණයක්.
එක්නැලිකට පවුලට කරන සාධාරණය. ඒකත් ඒ පරීක්ෂණය හරියාකාරව යන්න ඕන. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ දැන් අවුරුදු එකම දැන් අවුරුද්දකට වැඩිය කාලයක් තිස්සේ මේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරන්න ඕන තරම් කාලය තිබ්බා. හැබැයි දැන් ඒ නිලධාරීන් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා. නැත්තම් හමුදාව ඇතුළත හමුදාව කලකිරීමකටපත් වෙනවා. හමුදාව ඇතුළත යන්න දැන් මේ නිලධාරී සේරම එකට යුද්ධ කරපු අය බුද්ධ්‍යාංශ නිලධාරීන් කියන්නේ හමුදාවේ තොරතුරු සපයපු හමුදාවට දවැන්ත ශක්තියක් දුන්න නිලධාරීන්. එතකොට මේක නිසා තමයි ජනාධිපතිවරයාට විශේෂයෙන්ම මේ හමුදාව සම්බන්ධයෙන් මේ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඒකෙදි ජනාධිපතිතුමා කිසිම දැනක කියන්නේ නැහැ වර්ධි කරලා තියෙනවා නම් ඒව අතට කොට ගන්නට එපා කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා කියන්නේ මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනකොට මේ අයව දැන් අර ජනාධිපතිතුමා ඒ කතාවේදී කියන්නේ විශේෂයෙන්ම මේ කුද්දලගෙන යනවායි කියලා කියන්නේ. ඒක තමයි අපි යම්කිසි අපි කතාවක් කරනකොට එහෙම තමයි අපි කතා කරන්නේ. ගමී භාෂාව. ඒක තමයි භාෂාව. විවහාර භාෂාව. විවහාර භාෂාව. හරිද? එතකොට එතනදී ජනාධිපතිතුමා මේ කිව්වේ නෑ මේ ඒකෙන් ගම්මේ වෙන්නේවත් මේ අර්ථ ගැන්වන්නවත් නෑ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බිම දිගේ ඇදගෙන ගියයි කියලා. හැබැයි අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හමුදාපතිවරුන් අපදීලත් ආයේ කූඩු ඇතුළට දානකොට ජනතා විරෝධයක් එනවා. ඒකට ජනතා ඒ විරෝධයට ජනාධිපතිතුමාට ප්‍රතිචාර දක්වන්න වෙනවා. ඒක නැත්තම් ජනාධිපතිතුමාට හොඳ නැහැ. ඉතින් ඒක නිසා තමයි එකක් තමයි ජනාධිපතිතුමා දැන් එතනින් ඒකේ අනිත් පැත්තෙන් කියන්න ඕනේ දැන් විජිත හේරත්මන්තුමාට ඒකෙන් කවදාවත් ජනාධිපතිතුමා අදහස් කරන්නේ ඔය ස්වාධීන කොමිසම්. එහෙම නැත්තම් CID ගත්තොත් එහෙම නැත්තම් අනිකුත් ආයතන සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. හැබැයි ඒ තුල දේශපාලනය කරන්න එපා කියන කාරණා තමයි. නෑ ඒක අපි හැමදාමත් කිව්වා. මම හැමදාම ධර්ම මතයක් තමයි. සමහර වෙලාවට A කියන පුද්ගලයාට එක විදියකටත් B කියන පුද්ගලයාට තව විදියකටත් සලකනවා. සමහර වෙලාවට මේ තීන්දුව ගන්නවා එක්තරා කණ්ඩායමක් එකතු වෙනවා. ජනාධිපතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ කණ්ඩායමක් එකතු වෙනවා දැන් ගන්න ඕන මෙයාවයි කියලා ඔන්න එක්ක ගන්නවා. ඒ එහෙම කරනවා නම් මේක වැරදි. ඒක FCID නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමක්. FCID එක දාලා තියෙන්නේ හොඳ චේතනාවකින් නම් විජිත හේරත්මන්තුමාලා මේ කියන විදිහට මේ පරමාර්ථය FCID එක හරහා මේ රට යම්කිසි හොඳ තත්ත්වයකට ගේන්න නම් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි බරපතල කාරණයක් නේ. කණ්ඩායමකට පුළුවන් නම් ජනපතිට අගමැතිට එහා ගිය බලයක් තියෙනවා කියලා අතිශය භයානක තත්ත්වයක්. ඒක තමයි ඒක තමයි. ඒ කියන්නේ ඔවුන්ට පුළුවන් නම් ඔවුන්ට හිතන අයව දඩයම් කරන්න. ඒ මේ රටේ අතිශය භයානක තත්ත්වයක්. එහෙම තත්ත්වයක් තිබසුදු එහෙම තත්ත්වයක් තිබ්බා. සමහරක් වෙලාවට ඒක දේශපාලන නායකයෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට සාකච්ඡා කරලා වැඩ කටයුතු කරන තත්ත්වයක් මේක හංගන්න දෙයක් නැහැ තමුන්වංශලට අපිට. අපි එහෙම තත්ත්වයක් දැක්කමෝ ගිය කාලේ. ඉතින් ඒ තත්ත්වය නරක එකක් තමයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ ආණ්ඩුව මේ අර කිව්වාගේ හෙට කඩාගෙන නැටින්නේ නැහැ මේ ආණ්ඩුවක් හැටියට ගත්තාම. අපිට විසඳන්න මේ වැඩි ගොඩාක් ප්‍රශ්න තියෙනවා සුදේව. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න වලට ඒ අවශ්‍ය කටයුතු කරන ගමන් අද ඉදිරිපත් කරන මම එකක් කිව්වේ විශේෂයෙන්ම මේ ආයවැය ගත්තාම දැන් අද විජිත හේරත්මන්තුමා කිව්වා ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. ආයවැය සම්බන්ධයෙන් අපිට චෝදනාවක් තියෙනවා. ගිය පාරත් ආයවැය සම්බන්ධයෙන් නිවැරදි කිරීම ආයවැය නිවැරදි කරන්න තනතුරු ලාභී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු දවැන්ත වැඩ කොටසක් කළා. ඒ ජනාධිපතිතුමා හම්බුණා, අගමැතිතුමා හම්බුණා, විශේෂකම සංචාරක අමාත්‍යංශය ගත්තාම සංචාරක අමාත්‍යංශේ යටතල පහසුකම් සංවර්ධනය කරන්නේ, සංචාරක අමාත්‍යංශේ ප්‍රවර්ධන කටයුතු කරන්නේ සංචාරක සංවර්ධන බද්ද. ඒ සංචාරක සංවර්ධන බද්ද ගියා වෙන් අවශ්‍ය කරපුවාම අපි ගිහිල්ලා නැවතතාවක් කෑ ගහලා තමයි ඒ බද්ද නැවතතාවක් ගත්තේ. ඉතින් ඒ වගේ අපි මං කියන්නේ ඒක උදාහරණයක් විතරයි. ඒ වගේ අපි වැඩ කටයුතු කරා විශේෂයෙන්ම ආයවැය නිවැරදි කරගන්න. සමහරක් වෙලාවට ආයවැය ගොඩාක් දේවල් සංශෝධනය වුණා. ඉතින් මේ ආයවැය ගත්තාමත් මේ ආයවැය දැන් අපි දැක්ක සෞඛ්‍යයට අඩු වෙලා තියෙනවා, අධ්‍යාපනයට අඩු වෙලා තියෙනවා. හැබැයි එකක් අපි හිතා ගන්න ඕන, අපි අවුරුදු ගානක් තිස්සේ මේ රටේ මේ ආයවැයවල් ඉදිරිපත් කරලා තියෙනවා. එක පැත්තකින් ලෝකෙන් ණය ගන්නවා, එක පැත්තකින් ගත්තාම සහනාධාර දෙන්න ඕන, අනිත් පැත්තෙන් ගත්තාම දවැන්ත යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න ඕන, අනිත් පැත්තෙන් යටිදල පහසුකම් දෙන්න ඕන. එක පැත්තකින් ගත්තාම සුදේව මහින්ද රාජපක්ෂ මහත්තයා ණය අරගෙන දවැන්ත යෝජනා ක්‍රම මේ රට තුළ සිද්ධ කරලා තියෙනවා. ඒ ණය ගෙවන්නත් ඕන. ඒ යෝජනා ක්‍රම පිළිබඳව යම් සාධනීය තත්ත්වයන් තියෙනවා වගේම ඒ කරපු දේවල් වල ණය ගෙවන්නත් තියෙනවා.
එතකොට දැන් ඒ දේවල් සේරම කරද්දි මුදල් වල අවශ්‍ය දැඩි මුදල් හිඟයක් මේ රට තුල තියෙනවා. එක පැත්තකින් දැන් වැඩ සම්බන්ධයෙන් ගත්තම අපේ චෝදනා තියෙනවා. මේ අපේ ජනතාවට අර මේ තලාපෙලන්නේ නැතුව බදු අය කරගන්නා වූ ක්‍රමය පිළිබඳව අපෙත් තියෙනවා යම් යම් අදහස්. ඉතින් ඒක නිසා ගත්තාම අද අපි යන්න ඕන නිෂ්පාදන ආර්ථිකයකට සුදුසුදේ මේ රට සියලු දෙනා මම හිතන්නේ මේ ගත්තාම මේ හැම කෙනෙකුටම හොඳ අදහස් තියෙන මේ දේශපාලන නායකයෙක් වෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරි වෙන්න පුළුවන් එකක් තමයි මේ 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 දේවල් එක්කලා මේ අනිත් දේවල් කරන ගමන් අපි රට යන්න ඕන නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන අනිත් පැත්තට ගත්තාම සංචාර කර්මාන්තේ දීවර කර්මාන්තේ කුෂ කර්මාන්තේ දියුණු කරලා නවීන තාක්ෂණයත් එක්කලා මානව සම්පත හරියට කළමනාකරණය කරලා එහෙම කරන්න. ඒ වගේම තමයි මුදල් අමාත්‍යංශය ගත්තාම මුදල් අමාත්‍යංශය තුල ආර්ථික කළමනාකරණය කියන කාරණාව මුදල් අමාත්‍යංශයෙන් මම හිතන්නේ අතීතයට වැඩිය වර්තමානයේදී හරියට කරන්න ඕන නැත් ඒක තමයි බලපාන්නේ. ඒක නිසා දැන් ඒ දේවල් තමයි මේ රටේ ප්‍රධානම අංග වෙන්න ඕන කියලා මම හිතන්නේ. බොහොම ස්තුතියි අපි කේලි රමුකල් මන්ත්‍රීවරයාට අවස්ථාව දෙන්නට කලින් විරාමයකට යනවා. විරාමයෙන් පසු මුණ ගැහෙමු. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බලයේ දේශපාලන සංවාදයේ සමග ඔබ යලිත් අපි කේලිය නබුකල් මන්ත්‍රීවරයාට අවස්ථාව ලබා දෙන්න සූදානම් වන්නේ මන්ත්‍රීතුමනි ඔරුවලින් අතපත්තු චෝල රත්න මහතාට කතා කරනවා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. අතපත්තු මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට. ඔව්. කේලිය රම් මන්ත්‍රීතුමනි ඔබතුමාට හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ අර ඔරුවල වාහන සංස්ථාව ගැන එතුමා කතා කරන්නේ කියන්නේ ඔබතුමා අර කලින් මත කරපු කාරණේ කියන්නේ ආයතන විකුණුවේ නැහැ කියන කාරණේ. නමුත් ඒ කාලේදී ආයතන විකුණුණා. ඒකට උදාහරණයක් ඇරෙන වාහන සංස්ථාව ගැන උසඳහන් කරනවා. මම ඒක ගැන දන්නේ නැත්තේ මම බලන්න ඕනේ. මොකද මම දැනුවත් පොදුවේ ගත්තොත් අර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කාලේ 48 කවොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවුරුද්දකේ 52 කවොත් ඒකේ ලයිස්තු මංගල තියෙනවා. පෞද්ගලීකරණය කරා. අර වාහන සංස්ථාව ගැන මම දැනයක් කළා නැහැ. ඒක මම බලලා කියන්නේ. මට ඒක හරියට කියන්නේ නැහැ. යම් යම් අවස්ථාවල තිබ්බ PPP කියලා පබ්ලික් ප්‍රයිවේට් පාර්ට්නර්ෂිප් වලට ගිය අවස්ථාවල් දෙක තුනක් තිබ්බා. ඒ වගේම පෞද්ගලීකරණය කරපු දේවල් ආපහු ලබා ගන්න ඒ අවස්ථාවේදී හැකියාවක් ලැබුණා. ඒ නිසා අර අනිත් ප්‍රශ්න මට කියන්න අලුත් පක්ෂයෙන් ගන්න පටන් ගන්න. කතා කරමු. මම මුලින්ම පටන් ගන්න මේ අයවැයත් එක්කනේ කතා කරේ. අයවැයත් එක්ක එක මිනිත්තුවක් මේ සම්බන්ධව කරුණු කියන්න. මොකද අයවැය දැන් සර්ජන පනත් කෙරුම් පත පමණයි ඇවිල්ලා තියෙන්නේ ගැන විවාද කරන්න පුළුවන්. අරුන්දික නියෝජ්‍ය අමතුමා කිව්වා වගේ ඒ කාලේ කරපු වාද විවාද සහ හම්බෙච්ච වෙලා ඒවක් නිවැරදි කරනවා කියලා අවසානයේ මම මේ වකිමකින් කියන්නේ මම ජනාධිපතිතුමාගෙන් මම පෞද්ගලික ඇහුවා මේ අයවැය සම්මත කරන්න ඉස්සෙල්ලා අර ජනාධිපතිතුමනේ මේ ටික ඉවර කරලා දාමු අපි. දැන් එකගයිනේ. ඇයි මේක කල් දාන්නේ කියලා. එතකොට කිව්වා අගමැතිතුමා කිව්වත් නැවත පාර්ලිමේන්තු ආරම්භ කරන උඩ ජනවාරි පෙබරවාරි වෙනකොට මං කමිටි එකක් පත් කරලා සම්පූර්ණයෙන් මේ එකඟ වෙච්ච දේවල් ටිකට ජනාධිපතිතුමත් එක්ක කරනවා. කිසි දෙයක් කරන්නේ නැහැ. කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය අර අන්නෝ අපි කියනවා මේ එකිනෙක අතරේ තියෙන අවබෝධය තුලින් වැඩ කරනවා මේ සහජීවනය මේ එකබද්ධ මේ මොකක්ද ඒකට කියන්නේ මේ සම්මුතිවාදය කියන එක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ අද තියෙන සැකය. දැන් ජනාධිපතිතුමා කරව ප්‍රකාශය සම්බන්ධ වෙන්නේ මේ කෑගහන්නේ.
මේකේ සැකය මොකක්ද මේ? කවුරු හරි කෙනෙක් මේක වළක්වනවා කියන එක අනිත් වචනෙන් කියනවනම් අපි ඩ්‍රාෆ්ට් එකක් ගැහුවොත් ජනාධිපතිතුමාට එහෙම කියන්න ප්‍රධානතම හේතුව කවුරු හරි මෙතන ඉඳගෙන අයිතු විදිහට මේ හසුරවනවා කියන එකනේ. ඒක කවුද හසුරවන්නේ? ඒක අබද්ද විපක්ෂයට බෑ. සම්බන්ධ නුන්නහට බෑ. එතකොට කවුරුද ඉතුරු වෙන්නේ? එලිමිනේෂන් ප්‍රොසෙස් එකකට යන්නේ කවුද මේක එක්කගෙන අයින් කරලා? ඒක කවුද මේක ඉතුරු වෙන්නේ? ඒ නිසා තමයි මම ඊතන් කියන්නේ මේ 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 අයවැය සම්බන්ධව ගන්න තීන්දුව තීරණ අර විකෘති වෙච්ච දේශපාලනය තුළ සායේ විකෘති වෙච්ච පාර්ලිමේන්තුව තුළ ඔය ආකාරයෙන්ම තමයි ඊගාව මෙතුමා කියන විදිහට අවුරුදු දෙකද තුනද පහද ඔය යන ගමන යන්න සිදු වෙන්නේම. ඒ ගැන ආයි තර්කයක් නැහැ. හරි ඊගාවට දැන් අර මම ආශයි දේවසිරි මහත්මයා හම්බෙන්න අද මට කිටින් දෙන්න. ඒ කියන්නේ ඒ සිද්ධිය තුළ ඔබතුමන් කියලා දිගටම යන්නේ මේ 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 தத்துவය තුළ මේක විකෘතිභාවය තුළ මට ඒක දැන් ඒකබද්ධ විපක්ෂයේ හැටියට ඒ පිළිබඳව තියෙන සතුටක්ද නැත්තම් නෑ සතුටක් නෙමෙයිනේ මේ රටේ මේ තියෙන தத்துவය නිබරදි කරගත්තේ නැත්නම් ඒකබද්ධ විපක්ෂය අපේ 50 දෙනා ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ රටක් ගැන ප්‍රශ්නයක් තියෙන්නේ රටක අනාගතයක් ගැන ප්‍රශ්නයක් තියෙන්නේ සුදේව අපි 51 දෙනා ගැන එහෙම ඒ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් අනිත් එක දේශපාලන අපේ ජීවිතේ නෙමෙයි අපිට මේ විකල්ප නැතුව දේශපාලනට ආපු දුවේ නෙමෙයි අපිට ඕන තරම් දේශපාලන විකල්ප තියෙන උදේ විකල්ප නැති අය ඇති ඒක වෙන කතාවක් හරි ඉතින් ඒ නිසා අපිට අපි එහෙම එතන නෑ රස්සාවට දේශපාලන කරන්න බොහොම පැහැදිලිව බොහොම පැහැදිලිව ඉතින් ඒ නිසා අපි අපිට ඒකයි අපිට කෙලින් හිටගෙන මේ ප්‍රශ්න ගැන ඍජුව බලන්නට පුළුවන් පැති මේ පැත්තේ හරවන්නේ නැතුව මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් අයවැය බලන්න දේවසිරි මහාචාර්යතුමා බලන්න ආසයි මම මේ දවස්වල. මොකද හේතුව පෙරදෙනිය ඉඳන් කොළඹට එනකන් ආවා පිටේ 6ක් ගහගෙන 106. ඒකට 106 පෙන්නුවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් ටික ඔක්කොම වැලියු කරලා දැන් රොයල් එකේ වැලියු කරා. වැලියු කරලා වටිනාකම දැම්මා. අර අධ්‍යාපනයේ ඒකේ ෂේවීමේ පදනමක් යටද කියලා. හරි ඒක විතර කතා කරගෙන ගියොත් මම කාලය රස් කරන එක අපි කතා කරමු ආයෙ විවාදයට වුණා. ඒ කරලා තමයි 103.7ක් පෙන්නේ. තව දේවශ්‍රීකව 3.7ක් තියෙනවා දැන් හරි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? 157ක් අඩුවේ ගිය සැරේට වැඩි. 157ක්. 185.9 නම් 76.9. ඊගාට සෞඛ්‍යයෙන් 114. දැන් සෞඛ්‍ය ගැන බලන්න කල්පනා කරලා අර මොකද්ද පනත ගේනකොට මොන තරම් චූන්න ගස් සමාවෙන්න මේ වචන කතා කරන්නේ ඒක තමයි තේරෙන්නේ මොන තරම් ජොලියක් තිබ්බද ආ පනත ගෙනවා හෙට ඉඳන් බඩු අඩුයි කියලා මොකද්ද අඩුනේ සුදේ මොකද්ද මේ පනතෙන් ඇති වැඩේ ඒ පනත එහෙම තියෙද්ද තව 114ක් මෙතනින් ගහනවා ඒ කරලා මේ රටේ ලෙඩුගේ තව 115ක් ගහනවා 27 වෙනි දැන් පස්සේ මොකද්ද මොකද්ද මේ පාලනේ ඉතින් ඒ නිසා මේ අයවැය සම්බන්ධව අපි ඊගාවට කතා කරමු අයවැය ඉදිරිපත් කරලා ඒ විවාදයෙන් පස්සේ. ඒ මං හිතනවා මේ සැරේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන අය අර ලනුවට අහු වෙන්නේ නැති වෙයි කියලා ජනවාරි මාසේ මේව අපි වෙනස් කරනවායි කියලා ඒවා නොකර හිටපු වැට් එක එලවනවායි කියපු ජනාධිපතිතුමා ඒක කරන්න නැතුව අද වැට් එක ගහනකොට ඒ වෙනුවෙන් සාධනීය තීන්දුවක් ගනේ ඒ අයවැයදී අපි කළ යුත්තේ මොකක්ද කියන එක. ඒ නිසා මං ඒ සම්බන්ධව ඒ ටික පමණයි කියන්නේ. ඊගාවට මෙතන ලොකුවට කතා වුණා අත්අඩංගුවට ගැන. දැන් මේ ජනාධිපතිතුමා කරන ප්‍රකාශ සම්බන්ධව දිගින් දිගටම මම ඒකයි කියන්නේ ආයෙත් නැවත වරක් මේ විගොස්ති පත්‍ර දේශපාලනතුළු. දැන් අද දයාරත්නායක මහත්මයා ගෙනියනවා. මේ රටේ හිටපු කීර්ති මහත්මයා හමුදා ප්‍රධානී. මොකටද ගෙනියන්නේ මේ? මේ ගෙනියන්නේ ඔහුව ගෙනියන්නේ මුදලක් දෙනවා ගම් වතුර කරනවා යාපනයක ඒ ගම් වතුරට දීපු ඒවා සල්ලි හරියට පාවිච්චි කරේ නැහැ කියලා. එතුමා කියනවා මට අකුරක් නැහැ රුපියල් ලක් ඉඳන් මං ගණන් හදලා පෙන්නන්න. එතකොට අහනවා මේක හරි සෝචනීය කතාවක්. එතකොට අහනවා ඔබතුමා මේ ජනාධිපතිතුමා කියලා තිබ්බා මේ එතුමා දන්නවා නම් මේ මෙහෙම මේ හමුදා ප්‍රධානීන් ගෙනියන්න දෙන්නේ නැහැ එතුමාගේ දැනුවත්කම නැතුව කියලා. එතුමා කියනවා එතුමා තාම පත්‍රය දකින්න නැතුව ඇති හෙට අනිද්දා වෙනකොට දැක්ලා මගෙන් අහයි. මෙන්න මේ තරමට ජනාධිපතිට තනතුරක් බාල්ද වෙනවා ජනාධිපති වැඩපිළිවෙලක් බාල්ද වෙනවා මේ ඔක්කොම මේ විකෘති මම නැවත කියනවා මේ රටේ දේශපාලන වේදිකාවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිගින් දිගටම කියපු දේ තමයි ඔහු ස්වාධීන ජනාධිපති වෙනවා ඒක නිර්පාක්ෂික ජනාධිපති වෙනෙක් වෙනවා ඒක ඒක තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඒකට තමයි මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ එතුමා කිව්වේ මම නිර්පාක්ෂික වෙනවා මම නිර්පාක්ෂක ජනාධිපතිවරයෙක්. මං ඉන්නේ එක ටර්ම් එකයි. අවුරුදු 5යි. බොහොම ප්‍රබුද්ධ. මේ රටේ නෙල්සන් මැන්ඩෙලා වගේ එහෙම නැත්නම් මේ ලෝකේ මහත්මා ගාන්ධිලා කෙනෙක් වෙන්න තිබ්බ තුමාට. ඒ නිර්පාක්ෂිකකම දීලා
මේ අයට රටේ ප්‍රශ්නයක් මතු කර ඒ ප්‍රශ්නේ හරිද වැරදිද කියලා අපිට වෙනම වාද විවාද කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නය තුල ඒ ප්‍රශ්නය නිවැරදි කරන්න මම ඉදිරිපත් වුණා. මම ජයග්‍රහණය කරා. මම නිර්පාක්ෂික වෙනකන් මේ ජයග්‍රහණය තුල ඉඳගෙන කටයුතු කරනවායි කියලා කිවනම් මේ විකෘතිභාවය ඇති වෙන්නේ නැත්. මීට වඩා ඉතාමත්ම වැදගත් ආකාරයේ වැඩපිළිවෙලක් මේ රටේ ඉදිරියට යනවා. දැන් බලන්න බුද්ධ්‍යාංශ ගැන කතා කරා. මම පෞද්ගලිකව දන්නා බුද්ධ්‍යාංශයේ නිලධාරීන් ගන්නකොට ජනාධිපතිතුමාගේ සතියයි තියාගන්න කිව්වා දෙකයි තියාගන්න කිව්වා ඊගාට මාසයයි කිව්වා අද මාස 16ක් වෙනවා මම උසාවියට ගිහිල්ලා අහගෙන හිටිය දවසක් මටම මෙතුමා මේ රටේ කීර්තිමත් නීතිඥවරයෙක් මම හිතන්නේ මෙතුමා එතන හිටියා නම් එතුමාට ඉබේ නැකිතේ එතන හිටියා ඒජස් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක් කියලා මම නම් කියන්නේ මම බලන්න හිටියා දෙවනත් කරගෙන මේ මිනිස්සු අස්සේ කෑ ගහගෙන කියනවා මේ ඔක්කොම කරන්නේ රජපක්ෂ පවුලට කාටුන් එකක් ඇඳපින්ද අපි ගාව සියලු සාක්ෂි තියෙනවා උතුමාණෙනි තව දවස් දෙක තුනකින් ඉදිරිපත් කරන අය කියලා දැන් මාස 8ක් වෙනවා සන්දය රූපසිංහ කෝපරල් රූපසිංහගේ නෝන මහත්මයා පෙරේද අවිල්ල කියනවා CID එකට ගෙනහිල්ලා ශානින් මාධ්‍ය මොකද බෙක මාධ්‍ය CID එකේ ප්‍රධාන ශානියා බෙසේ ගෙනල්ලා කිව්වා මේ රිපෝට් එක දීලා මේක අස්සම් කරන්න මේ අස්සම් කරොත් ඔබේ ස්වාමි පුරුෂයා හැට ගෙදර යන්න පුළුවන් කියලා. ඒ දේම මට කිව්වා එතන හිටපු කර්නල් සම්මිසායේ සම්පූර්ණ කණ්ඩායම බී රිපෝට් එකක් ගෙනල්ලා කිව්වා බී රිපෝට් එකට අස්සම් කරන්න ඒකේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ උපදෙස් ලබා දුන්නා ඔබතුමාලා නිදහස්. එතකොට මේ රටේ ඔය කියන ස්වාධීනත්වයේ තියෙනවද? ඔය කියන මට මේකේ වෙන පැත්තකුත් පේනවා යම් කෙසේ කණ්ඩායමක් මෙතන ඉන්නවා ඒ අයට සතු ඒ අය සතුටටපත් කිරීමේ උවමනාවකුත් තියෙනවා මම ඒක විස්තරාත්මකව කියන්නම් අවශ්‍ය වුණ තැනකදී ඒ අයව සතුට කරන්නේ කොහොමද ගෝඨාභය විහිලා කූඩුවට දාලා ෆොටෝ එකක් ගත්තාම හරි සන්තෝෂ වෙන කට්ටියක් ඉන්න රටින් බැහැරව රට තුලත් ඉන්නවා රටින් බැහැරවත් ඉන්නවා විශාල පිරිසක් මේ රටේ මිලියන 110ක් ඉන්නවා මේ ලෝකේ ද්‍රවිඩ ජනතාව. ඔවුන්ට පලස්තීන තත්ත්වයක් තියෙන්නේ. ඔවුන්ට රටක් නැහැ. ඔවුන්ගේ රට වෙනුවෙන් සටන් කරනවා. ඒක ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන්. ඔවුන් හරි කැමති මහින්ද රාජපක්ෂක එල්ලලා පඹයක් හදලා ගහලා සෙරප්පු දාලා කුණු තියලා ඇයි මේ? රාජපක්ෂ කියන කෙනෙක් කූඩුවේ ඉන්නවා දකුණකොට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රටෙන් පිට සතුටු වෙනවා. එහෙම සතුටු කරන්න උවමනා කණ්ඩායමක් මේ රටේ ඉන්න මතක තියාගන්න සුදේව. මේ එහෙම සතුට කරන්න උවමනා කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. ඒ නිසයි මේ වගේ තක්කඩි වැඩ වෙන්නේ. මම FCID එකට ගිහිල්ලා තියෙන FCID එකට යනකොට තුන් පාරක් ටෙලිෆෝන් කෝල්ස් ආවා මම දන්නවා කොහෙන්ද ආවේ කියලා අරිය ගාමන්දරෙන් ආවා. එවැනි තත්ත්වයන් අනන්ත තියෙනවා. දැන් මේ තත්ත්වය තුළ මොකද්ද මේ ස්වාධීනක් කියන්නේ? දැන් මේ බලන්න කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක හදනවා. කවුද මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක කියන්නේ? මෙන්න බලන්න හදන්නේ කවුද? අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා. හරි මරුනේ. ඊගාවට කවුද ඉන්නේ? චම්පික රණවක, විජේදාස රාජපක්ෂ මහත්තයා, ජෝන් සෙනවිරත්න මහත්තයා, විජිත හේරත්න. ඊට පස්සේ සිවිල් සමාජයෙන් කවුද ඉන්නේ? ඒටි ආරියරත්, රදික කුමාරසාම, ශිබ්ලි ආසිස් මම එක්සත් ජාතික පක්ෂයේ වර්කින් කමිටි කෙනෙක්, වර්කින් කමිටි මෙම්බර්. මොනවද මේ කතා? දැන් මේ අයගෙන්ද මේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙන්නේ? එතකොට මේ රටේ පොලිස් ප්‍රතිපත් කරනවට හයද නැහැ හිටියේ. ඒ කියන්නේ ඔබ මෙතුමන්ලා දෙදෙනාට වුණා. මොකද්ද? නෑ ඒක වෙනම කතාවක්. සියලු දෙනා එකඟ වෙලා පත් කිරීම කරේ. ඒක නෙමෙයි මම කතාව. මම කතාව කියන්නේ මේ ස්වාධීන කියන වචනේ මම මුලින්ම කියපු දේ මම මේ කතා. ස්වාධීන වෙන්නේ කොහොමද ඒක? ඒක ස්වාධීන වෙන්නේ කොහොමද? ස්වාධීනත්වයක් නෑ එතන. දැන් ඔබතුමාලා කියන්නේ සාපේක්ෂිතව හොඳයි කියලා. සාපේක්ෂිතව හොඳ නම් දැන් බලන්න ඊගාවට හදනවා ඊගාමට හදනවා මොකද්ද හදන්නේ FCID එක. FCID එක හදන්නේ මොකෙන්ද? ගැසට් එකේ. මේ ගැසට් එකේ තියෙනවා අවසානයේ මම කාර්ය වෙනා මෙන්න මේක මෙහෙම කතාවක් වෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පිහිටවා ඇති අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අණිකමටුව මගින් ස්ථාපිත කර ඇති ලේකම් කාර්යාලය විසින් මෙම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස් ප්‍රතිවරයාට යොමු කරන අතර ඊට අමතරව විශේෂිත පැමිණිලි කැබිනට් අණිකමටුව මගින් ඍජුවම එම කොට්ටාස භාර නියෝජන කවුද මේ ගෙනියන්නේ? අගමැතිවරයා. සදාලන්න කමිටුව මොකද්ද? මෙන්න කැබිනට් පත්‍රය. මේ කැබිනට් පත්‍රයේ මොකද්ද තියෙන්නේ? මේක තමයි වංචා දූෂණ මේ හදන එක. මේකේ පසුගිය රජය දැන් එච්චර ඒක නිසා ඔබතුමාලට කියන්න බෑ ඇත්ත තමයි ඔබතුමාලා ජනාධිපතිතුමා උරණ වෙන එක වර්තමානයේ කාරුත් ගන්න බෑ මේක හැටියට මේක පසුගිය රජය මේ වර්තමාන රජය කාරුත් ගන්න බෑ පසුගිය රජයේ ඇති මහා පරිමාණ දූෂණ
ඊගාවට තියෙනවා ඊතකතන් සූජන විදිරෝ කමිටු සහය ඊගාවට ශනික ප්‍රතිචාර කමිටුව රයිට් මෙන්න මෙහෙම කොමිටි ටිකක් දාන ඔවුන්ගේ එතකොට නීතිය හරි නැත්නම් නීතිය මදි නම් මේවා ක්‍රියාත්මක කරන්න ඒ නීතිය හදන්න කියලා මේක කියනවා දූෂණ අක්‍රමිකතා පිළිබඳ බලදායි ලෙස කටයුතු කිරීම සඳහා දඬ බලාත්මක නීති රාමුව ප්‍රමාණවත් නොවන බවට හඳුනා ගන්නු ලැබුව අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් බලදායි ලෙස ක්‍රියා ඒ කියන්නේ නමන්න පුළුවන් කියන්නේ නමලා හදාගන්න ඒ අවාසනාවට ඔබතුමා තමයි ඒකේ ප්‍රධානිය හරියටද මොකේද දාලා තියෙන කොමිටිය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මම හිතන්නේ ඔබතුමා ක්‍රියාත්මක වෙන්න නැතුව නෑ මොන කොමිටියද ඔක මේකට කියන්නේ දූෂණ අර නීති හදන කොමිටිය මේ 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 කැබිනට් පත්‍රිකාව. නෑ පත්‍රිකාව තියෙනවා. නමුත් ඔය කමිටිය රැස් වෙලත් නෑ මම කවදාවත් දන්නවා. මම දන්නවා ඔබතුමා මේකට එකඟ වෙන්නේ නැහැ කියලා. ඒක ඉන්නේ මංගල සමරේ. ඊගා රවුෆ් හකේ. පාටලි ශම්පි කරනවා. සුමන්දිරන්. මේ නීතිය නමන කට්ටිය. නීතිය නමලා හදන්න. ඔබතුමාගේ නමට මේක ලොකු කැලලක්. ඔබතුමා ඉල්ලා අස්සෙන්න මේ කමිටිය. මොකද හේතුව මේ කමිටිය ඔබතුමා අමතේවරයා. අපි ගරු කරන අමතේවරයෙක් ඔබතුමා. ඔබතුමා කිව්වට පස්සේ තමයි මම නම් දන්නේ. මේ කැබිනට් පත්‍රිකාව මම මේ වෙන්න ඇති ඒ කාලේ මොකක් කර වෙන්න ඇති මම ඩිස්ට්‍රිබියුට් කරන්නේ නැහැ. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන අගමැතිතුමයි චම්පි කරනවකයි. ඒක ඊගාවට මේක තව තීර හුඟක් ගාති මට මේ කාලේ ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය සමයේ සිදු පරිමාණ දූෂණ මංචාසෝවා බල ඒවා හලොදරව් කිරීම වරදකරුවන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග. දැන් මේ මේ කැටිකාලීන වැඩසටහන් අර ක්ෂණික ප්‍රතිචාර කමිටියක් ඒ කාලේ අර මොකක්ද අර කමිටියක් හැදුවනේ මේ මේ මුලදිම ඒ කාලේ ඒකේ කවුද ඉන්න ජනතා මේ අනුර කුමාර තෝරාගත් අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් තෝරාගත් අනුයුක්ත පොලිස් නිලධාරීන් මේ FCID එකට ගන්න ඕනේ නීතිඥවරුන් මූල්‍යාවිගණන විෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධ කරනකම මෙන්න මේකේ මොන විදිහටද කරු ඇමතිතුමනි ස්වාධීනත්වයක් ගැන කතා කරන්න ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ගියේක මේ ගැන මම කනගාටු වෙනවා තේරුම් ගන්නද අවුරුදු දෙකකට පස්සේ හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක් වෙනවා මොකද ඔය කියන ස්වාධීනත්වය මේකේ නැහැ මේක දඩමිමක් මේ වචනය හරි මේ දඩමිම දැන් තව කතාවක් කියවනේ මේ වැරදිකාරය විජිතහෙරත් අපේ මන්ත්‍රීතුමා කිව්වා වැරදිකාරයෝ ගෙනියන එකේ කිසි අබමල් රේනෝක අපේ විරෝධතාවයක් නැහැ හැබැයි මොකද්ද වෙන්නේ මෙතුමාට සාක්ෂි දරයි කවුරු හරි කෙනෙක් නඩුවකට ඉදිරිපත් කරන අධිකරණයට දොස් කියන්න බෑ B report එක ෆයිල් කරලා කී පාරක් කරු අධිකරණ ඇමතුමනි පොලිසිය කියනවාද අපි දඩිලස විරුද්ධයි දෙන්න එපා කියලා. ඇයි මෙහෙම කියන්නේ පෙලක් වෙලාද? පෙලක් වෙලාද කියන්නේ ත්‍රේෂසහගතව. මොකද ඔවුන් රිමහන් බාරයේ දවස් 7ක් තිබ්බහම හරි වටිනවා. ඔවුන්ට පුදු සතුටක් ලැබෙනවා. සතුට ලබන තව කණ්ඩායමක් එහා පැත්තේ ඉන්නවා. ඔන්න හරි සර් අපේ වැඩේ කරවන්න. දවස් 7ක් අපි අතවල දාගත්තා. විනිශ්චකාරවරු සාමාන්‍ය මම දන්නේ ඔබතුමා එකට මට වැඩිය දක්ෂෙක් දන්නවා කියන්නේ සති දෙකෙන් දෙකට තමයි දෙන්නේ. හැබැයි පෙලක් කරලා දවස් පහකටත් දෙනවා මොකද අර කරන පෙරත්තට. ඒක අවස්ථාවකද කියනවා ඒක නඩුවකද කියනවා 186 දෙනෙක් සටහන් කරගෙන තියෙනවා. ඒ 186 දෙනාට අවුරුදු එකමාරක් තුර කිසිම බලපෑමක් කරන්නේ නැහැ. දැන් මේ කොහොමද අදයට බලපෑමක් කරන්නේ? අනුකාර උන්වහන්සේ පිළිගන්නවා. හැබැයි ඒත් ඕන් කියනවා තව බලපෑම් කරයි කියලා දවස් පහකට ආයෙත් මේ කොහෙද මේක? එතකොට ඒ අධිකරණයේ ස්වාධීන පොලිසියෙන් බී රිපෝට් ඉදිරිපත් කරන FCID එකෙන් CID එකෙන් ඉදිරිපත් කරන්නේ. ඒවට කරුණු ඉදිරිපත් කළා එවෙනියෙන් ෆිනිෂ් කරනකොට. ඒකේ ඉන්නේ ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ හැමනම් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නව නම් තමන්ගේ පට්ටම් ගහ ගන්න ඕන විදිහට ඇවිල්ලා කෑ ගහලා දෙවුණු දාලා මේ රටේ ඔය රණවිරුවන් ටික බුද්ධියංශේ මතක තියාගන්න සුදේව කොළඹ පුපුරන්ඩ 82ක් අල්ලපු 8 දෙනා තමයි ඔතන ඉන්නේ. 82ක මේ කොළඹ පුපුරන්ඩ බෝම්බ තියලා හිටපු අල්ලගත්තා හිතට අමාරු නැද්ද මේ මිනිස්සු හිතට අමාරු නැද්ද නිදහස් කරන්න කියන ගෝඨාභයගේ නම දාන්නයි කියලා මොන ස්වාධීනද මේ ක්‍රමයට මෙනි මොකක් හරි ක්‍රමයක් හදාගන්න මේ ස්වාධීන කියන මේ පිරිසුදු වචනේ කිලිටි කරන්න එපා ඒ හින්දා ඔබතුමාලා එක්කහුව වෙලා සියලු දෙනාම එක්කහුව වෙලා මං හිතන්නේ ක්‍රමයක් හදාගන්න මේ රටේ දූෂණ වංචා නැති කරන්න ඕන අර ඔබතුමා කියන අරගේ අර සරත් විජේසූරිය මහාචාර්යතුමා එයා ඉන්න කියනවා දැන් මේ විමර්ශන 99%ක් ඉතා දක්ෂ ලෙස අවසන් කරලා තියෙනවා. එයාට රිපෝට් කරනවා ඩේලි FCID. අපිට නෑ තමයි. නෑ ඒක තමයි මම කියන්නේ. තුමා කිව්වනේ ප්‍රසිද්ධ. ඒ කියන්නේ තුමාට රිපෝට් කරනවා ඩේලි රිපෝට් කරනවා CID එකේ FCID එකේ දැන් මෙච්චරක් ගිහිලා තියෙනවා මෙච්චරක් ගිහිලා. ඒ නිසා මේක දැන් මෙයා කවුද මේ? මෙයා කවුද? මෙයාට කියන්න ඕනේ මේ සියලු දේ. හැබැයි කතානායකතුමාට ජනාධිපතිතුමාට කියන්න බෑ.
හැබැයි එයාට කියන්න ඕනේ. එයා දන්නවා. මේ මේ විහිළු කොහේ හරි නතර වෙන්න ඕනේ. මේ රට විකෘති කරන්න එපා. මේ රට විනාශ කරන්න එපා. මේ රට යම්කිසි අඩුපාඩුවක් තියෙන්නේ නැති ඒ නිසා තමයි ජනතාව. හැබැයි මේ අඩුපාඩු වගේ සිය ගුණයක් අද මහ විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් තුල ඉඳගෙන රටක් විනාශ මොකයකට ගෙනියන තැනකට අද මේ රට පත් කරලා තියෙනවා. ස්තුතියි අපේ විජේදාස රාජපක්ෂ මහතා සූදානම් සිටිනව අවසාන අවස්ථාව ලබා ගන්න. නමුත් කෙටි විරාමයකට අපිට අවස්ථාව දෙන්න. බලේ දේශපාලන සංවාදයේ තුල වර්තමාන දේශපාලන තත්ත්වය කතා කරන්නේ දෙවන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව. අරුණ ශාන්ත මහතා ඉන්නවා ගිනිගත් හේනෙන් අවසන් අවස්ථාව දෙවන වටේදී ප්‍රශ්න නගන්න විජේදාස රාජපක්ෂ එමුතුමගෙන්. අරුණ මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉක්මනින් ප්‍රශ්න අහමු. ආ මම අහන්නේ විජේදාස එමුතුමගෙන් අහන්නේ. හොඳයි. විශේෂයෙන් මට අහන්න ඕනේ එතුමා පළවෙනි වටේදීම ප්‍රකාශ කරා සරත් විජේසූරිය මහත්මයායි සමන් රත්නප්‍රිය මහත්මයා ගේ හැසිරීම සම්බන්ධව එක් මාධ්‍ය සාකච්ඡාවකදී ආණ්ඩුව විවේචනය කරනවා. අනිත් එකේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්බන්ධව යම් යම් විවේචන ඉදිරිපත් කරලා මේ ඔවුන් මෙහෙවන්නේ කවුද කියන එක දැනගන්න කැමති. විශේෂයෙන්ම ඔවුන් යම් යම් වෙලාවලදී හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන් කවුද මේ මෙහෙවන්නේ කියන කාරණේ පැහැදිලිවම දැනගන්න ඕනේ. ඔකේ දෙවෙනි ප්‍රශ්නේ පහුගිය සීමා නිර්ණ බුද්ධ ශාස ඇමතිවරයා විදිහට මම මේ ප්‍රශ්නේ අහන්න උතුමාගේ සීමා නිර්ණ ප්‍රශ්නේදී විශේෂයෙන්ම නුවරලේදී පැවති රැස්වීමකට මට සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒ වගේ ශ්‍රීපාදස්ථානයේ පහුගිය රජය විසින් මේ ගෙනාපු සීමා නිර්ණ කටයුත්තේදී ගැසට් කිරීමේදී විශේෂයෙන්ම ශ්‍රීපාදේ වගේ පූජන ස්ථානයක නම වෙනස් කිරීමට ඇටක් තියෙනවා. ඒ වගේම ගොඩක් තැන්වල ආවේණික නම් හා වෙන පරිබාහිර නම් යොදලා තිනවා ආගමික සිද්ධාස්ථාන වලට. එම සැතට ඔබතුමා පැහැදිලිවම යම් පිළිතුරක් ලබා දෙන්න කියන ඉල්ලීම. විශේෂයෙන්ම ශ්‍රීපදස්ථානයේ පූජා භූමියක් වුණත් නාමිකව පූජා භූමියක් ඔබතුමාගේ මැදිහත් වීම යටතේ මේ ඉදිරි වන්දනා කාලය තුල ශ්‍රීපාදේ කියන නම ඉවත් කළා නල්ල තන්නීර් කියන නම දාන්න. සීතගඟුල කියන ගාමසේවා වසම එන්නේ සීමා නිර්ණයේදී. ඉතින් ඒ නල්ල තන්නීර් කියන නම වහම ඒ ජාතින් අතර වෙන විවිධ මත ඇති වෙන්න පුළුවන්. මේක සියලු දෙනාටම පොදු අයිති ස්ථානයක්. ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් භාවිතයට යම් හොඳයි අරුණ ශාන්ත මහතා අපිට ප්‍රශ්න වැලකට යන්නට අවස්ථාවක් නැහැ. කාරණා දෙකක්. පළවෙනි කාරණේ අර සිවිල් සංවිධාන හසුරවන්නේ කවුද කියලා එතුමා. ඔව් ඇත්තටම මේ සිවිල් සංවිධාන හැසිරීම පිළිබඳව අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. රත්නප්‍රියගේ නමක් නම් මම කියුනේ නැහැ. නමුත් සරත් විජේසූරිය මහත්තයා ගැන මම පැහැදිලිවම ප්‍රකාශයක් කරා විතරක් නේ අභියෝගිකුත් කරලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන හිටන් ඉඳා ඒකට මුණ දෙන්න. සිරිපාදිකාරණේ නම් අරුණ මහත්මයා කියපු එක ඇත්තටම හොයලා බලන්න ඕන. මොකද කොට්ටාස නිර්ණයේදී අදාළ ප්‍රදේශවල මහජන නියෝජිතයන්ට සහ ජනතාවට අවස්ථාව දුන්නා තම තමන්ගේ නියෝජන ඉදිරිපත් කරන්න. ඒ අනුව කොමිසම කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඔය කාරණේ පිළිබඳව නම් එතුමා දැන් මතු කරපු නිසා මම සොයලා බලන්නම් යම් අවස්ථාවකදී උත්තරයක් දෙන්න. ස්තුතියි. අනිත් එක සුදේව, අපේ රටේ ඇත්තටම තිබුණේ නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වුණේ දිගින් දිගට අපි කැමති වුණත් අකමැති වුණත් මහ අවලාද දේශපාලනයක්නේ. පක්ෂ විපක්ෂ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වපුරවන ආකාරයේ පරිසර නිර්මාණය වීම නෙවුනේ. ඉතින් මේක වරින් වර අඩු කරගන්න, මේක සමනය කරගන්න හැම පක්ෂම කටයුතු කරා. සමහර වෙලාවට ටිකක් සාර්ථකයි, සමහර වෙලාවට අසාර්ථකයි.
ඉතින් මේක තුල අපි ජාතික ආණ්ඩුවක් වශයෙන් අපි බලාපොරොත්තු වුණේ රටේ ප්‍රධාන තනතුරු දෙක පක්ෂ දෙකේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකවරු ලබාගෙන මේ රටේ සංහිඳියාවක් ඇති කරගෙන ඉදිරියට යන්න. ඉතින් මේ තුල අද විශේෂයෙන්ම ওই සිවිල් සමාජය ගැන සිවිල් සමාජයේ නියෝජනය කරන අය ගැන අපේ විජිත හිරත් මගේ මිත්‍රයත් කිව්වා සමහර ඒ කාලේ ගොල්ලන් හොඳයි දැන් ඒ කාලේ දැන් මේ කාලේ නරකයි කියලා. මම එහෙම කියන්නේ නැහැ. දැන් අපිට ආණ්ඩුව හොඳ වැඩක් කරනවා නම් එතුමන්ලා හොඳයි කියනවනේ. අපි නරකයි කියලා ඒගොල්ලන්ට පේනනම එතුමන්ලාට පේනනම් ඒක නරකයි කියනවා. ඒ වගේම ඒ අයිති අපිටත් තියෙනවා. සිවිල් සමාජය වුණත් නරකදී නරක නම් වැරදි විදියට නම් කැත විදියට නම් හැසිරෙන්නේ ඒ අයිති අපිට තියෙනවා ඒක කියන්නේ. යම්කිසි ක්‍රියාමාර්ගයක් දරනකොට ඒක සාධනීය තැනක තියෙනවා නම් ඒ සාධනීයයි කියන එක වරදක් නෙමෙයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඉවරලා සදාකල් ලෝන් සාධනීයයි කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒ ක්‍රියාකලාපේ අනුමයි ඒක. අනිත් එක දැන් ඒ සූර්ය මහත්තයලෙම මට මේ දැන් දූෂණේ පරක්කු ලලක්කන හැටි විරෝධී වෙන හැටිනේ උගන්වන්නේ වෙ. ඉතින් මට ඕක අලුත් විශයක් නෙවෙයිනේ සුදේව. ඔය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව දේශේ බැදි බැදි කැකෑරි කැකෑරි ඔය කරන ප්‍රකාශ කවුරු කරත් නතර වෙන්න ඕන. එහෙම වෙනව නම් මමත් වෙන්න ඕන. නමුත් මම ඒ තරම් දුර්වල මිනිහෙක් නෙවෙයි කියන එක මම කියනවා. මොකද අපිටත් කරදර වුණා. දැන් ගිහලිය මන්ත්‍රීතුමා ඔබතුමා පිළිගනීවි 2007 මමත් කෝප් වර්තාවක් ඉදිරිපත් කරානේ ජනවාරි 12. අගෝස්තු 24 තව එකක් ඉදිරිපත් කරානේ. කෝප් කාරක සභාවේ කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. මට පුළුවන් කම තුන මුළු පාර්ලිමේන්තුවේම දාලා සියලු දෙනාගේ අනුමැතිය ගන්න. හැබැයි ඒක කරේ මම මට සිලුටු පාරක ගිහිල්ලා නෙමෙයි. ඕක දානකොට අපේ ගේ වැටළු හමුදාවෙන් 80ක් ඔබතුමා මුළු රටම බලන් හිටියද? මේක දාන එක වළක්වන්න. තව අවස්ථාවක අපි අගවිනිසුරුතුමියගේ ප්‍රශ්න වෙනකොට අපේ ගෙවල් වලට ඇවිල්ලා වෙඩි තිව්වා. ඉතින් ඒ ආණ්ඩුවට අපෙත් දැඩි අප්‍රසාද තිබුණා. ඒක නිසානේ අපිත් මේ දැඩි සටනක් කරේ ආණ්ඩුව පරාජය කරන්නේ. හැබැයි ඉතින් අපිත් කරන්නේ ඒගොල්ලන් බලෙන් පහ කරලා පලිගන්න නම් ඉතින් මේක සදාකාලික පලිගැනීම විතරයි එන්නේ. ඉතින් මේ වෛරය දේශයේ ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව මේක නතර වෙන්න ඕනේ. දැන් ওই සිවිල් සමාජයේ මහතුරුටවත් කියන්නේ නිකන් සුදේව බලාගෙන ඉන්න මාධ්‍ය කියනකොට අර මූණු වලින් පේනවනේ කොච්චර වෛරයේ කැකෑරිමින්ද මේක කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ තරහකාරය ඇති. හැබැයි ඒගොල්ල ආණ්ඩුවට ස්වාධීන වෙන්න කියනවා, කොමිෂන් සභාවලට මැදිහත් වෙන්න එපයි කියනවා. ඔය කියන අය නෙමෙයිද මම අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න ඕන. ඔය කියන අය නෙමෙයිද අපිට ලැයිස්තු ගෙනල්ලා දෙන්නේ, ඔය ආයතන වලට ලැයිස්තු ගෙනල්ලා දෙන්නේ, මෙන්න මෙයාවයි ගන්න ඕන. අන්න අරේවයි ගන්න ඕන. එහෙම වෙනවනේ. ඔය කතා කරන දූෂණ විරෝධී සුදන සාන්තුතුමල්ලාගේ ඇති. ඉතින් ඒක නිසා තමයි මට පිළිතුරු දෙන්න සිද්ධ වුනේ. අවශ්‍ය වෙලාවට මම කතා කරන්න. එතකොට දැන් බලන්න සරත් විජේසූරිය මහත්තයා කියනවා ජනාධිපතිතුමා බය කරන්න බුද්ධ්‍යංශයේ නිලධාරි බොරු වාර්තා දීලායි කියලා. රටක් අරාජික කරන්න පුළුවන් බරපතල ප්‍රකාශයක්. ඕක වෙන රටක කරා නම් ඒවලෙම රිමාන්ඩ් කරනවා. ජනාධිපතිතුමාට දෙන වාර්තාව බුද්ධි නිලධාරියා දැන් සරත් විජේසූරියගේ ඇතේ තියෙනවා. කොහොමද ආවේ? ජනාධිපතිට දීලා දෙන බොරු එකක්. සරත් විජේසූරිය දන්නවා ඒක බොරු කියලා. එහෙමනේ කියන්නේ. එතකොට කවුද ඒ වර්තාව හැදුවේ? කවුද සරත් විජේසූරියට දුන්නේ? එතකොට මේ රටේ බුද්ධිංශය ගැන කාටද විශ්වාසයක් තියන්න පුළුවන්? මොකක්ද මේ අරාජික කරන්න යන්නේ? කොහෙද මේ ගිනි තියන්න යන්නේ? රටක බුද්ධිංශය කියන්නේ හදවත. එතකොට මේ බුද්ධිංශය කඩා වැටුනොත් එම බුද්ධිංශයේ කටයුතු හරියට කෙරුණේ නැත්තම් ඒකෙන් රටට වෙන විපාකේ දේශපාලඥින්ට නෙවෙයි රටට වෙන විපාකේ මොන්ටිසෝරි දරුවෙක්ගෙන් අහන්නකෝ. විජේසූරියගෙන් අහන්නේ නැතුව මොන්ටිසෝරි දරුවා කියලා දෙයි. එතකොට කොහොමද රටක් ගෙනියන්නේ? එතකොට ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න බැරිද? එහෙනම් සේනාධිනායකකම තියෙන්නේ මේ පොල්පිටක් තියන්න තිබුණනේ සේනාධිනායකකමට. ඇයි ඒක ජනාධිපතිට දීලා තියෙන්නේ? රටේ ආරක්ෂා පිළිබඳ වග කියන්න ඕන නිසා. රටේ රාජ්‍ය නායකයා, සේනාධිනායකයා, කැබිනට් එකේ නායකයා. එතකොට ඒව අරාජික වෙන්න යනවනම් ජනාධිපතිතුමාට ඕන එකකින් අහන්න බලය තියෙන්න ඕන. කොහෙද වළක්වලා තියෙන්නේ? හැබැයි ඉතින් දැන් මේ හමුදාපතිවරු 3 දෙනා අපි කරන්නේ දේශපාලනේ. හැබැයි මේ රටේ කොයි දේශපාලඥයට දේශපාලනේ කරන්න මේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මේ රටේ නීති ආරක්ෂා කරලා දෙන්න නිසා තමයි ඔබත් ඔතන ඉන්නේ මමත් ඉන්නේ. විශේෂයෙන්ම අපහසු කාලෙක අමාරු කාලෙක
මේ රට බේරගත්ත මිනිස්සු. ඉතින් මේ නාවික හමුදාපති තුන්දෙනා ආරක්ෂක ලේකම් හරි කවුරු හරි අස්සම් කරපු ගිවිසුමකට ගෙනහිලා කූඩුවට දාපුවාම ඒක සාධාරණීකරණය කරන්න යනවනම් ලසන්ත වික්‍රමතුංග මැරපු චෝදනා ලැබෙන බුද්ධිආංශයයි රිමාන්ඩ් කරන්න පුළුවන් නම් ගිහිල්ලා ඇයි මේගොල්ලන්ට බැහැයි කියලා ඒක බරපතල කාරණයක්. මේ තුන්දෙනාට විරුද්ධ තියෙන මිනි මරු චෝදනා මොකද්ද? කොහෙද මරලා තියෙන්නේ? කවද මරලා තියෙන්නේ? කවුද එහෙම කියන්නේ? එතකොට අර වෙන බරපතල අපරාධයක චෝදනා ලැබු චූදිතයන් හා සමානව මේ උදවිය දාලා ඒ තත්වයට පත් කරලා මේ ඇයටත් ඒ විදිහට සලකන්නේ කිව්වොත් මේ රටේ විශාල ප්‍රශ්නයක් එනවා. මොකද මේ රටේ ජනතාව මෝඩ නැහැ. ජනතාවගේ ගරුත්වයක් තියෙනවා. කවුරු වුණත් ඕනෙ පාක්ෂභේදයකින් තොරව මේ රටේ හමුදාගිරේ ගරුත්වයක් තියෙනවා. එදා සරත් පොන්සේක මැතිතුමා ගෙනිච්ච වෙලාවේ අපි පාරට බැස්සා, අපි නඩු කිව්වා. එතන දේශපාලනයක් නෙවෙයි තිබුණේ. ඒ ඒ ඒ රට වෙනුවෙන් යමක් කරපු විශාල සේවයක් කරයි කියන පදනම උඩ. ඉතින් ඒ ඒක ඇයි මේ ආණ්ඩු වෙනස් වුණාම හමුදාපතිවරුන්ට ඒ ගරුත්වය අඩු වෙන්නයි වැඩි වෙන්නයි බෑ. ඒ කට්ටිය දේශපාලනය කරේ නැහැ. දේශපාලනය කරන්නේ අපි. අපිට ඕන කෝණකින් අපට මෙතුමට ඕන කෝණකින් එතුමා බලපුවා. හැබැයි ඒගොල්ලන් මේ රටේ වගකිය යුතු තනතුරු දැල්ල මේ රට ආරක්ෂා කරපු පුජ්‍යලෝ විදියට ඒ ගරුත්වය ඒ අභිමානය තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එම හමුදාවේ අද විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර වෙලාවට අපි නොහිතන පැතිවලින් මේව පුපුරන්න පුළුවන්. ඇත්තම කතා කරමුකෝ අපි. මේ ඒ රටවල් වල එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා පිළිබඳ නොදන්න ලදරුව නෙමෙයි ජනාධිපතිතුමා අගමැතිතුමා කියන්නේ. ඔය සමහරු අර්ථ නිරූපණ දෙන්න ගියයි කිව්වට මේ අගමැතිතුමයි ජනාධිපතිතුමාගේ අතර මේ පිළිබඳව කිසිම විරසකයක් ගැටුමක් නැහැ. ඒ දෙපළමින එක ස්ථාවරයක. අපි ඒක එදා බොහොම පැහැදිලිව කිව්වා. ජනාධිපතිතුමා මේ වගේ ප්‍රකාශයක් කරන්න කලිනුත් අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඒක නිසා මේක දැන් මේක නිසා ලොකු බරපතල හානියක් වෙන්නේ කියනනේ මේ ස්වාධීන භාවයට. දැන් මොකෙටද වෙලා තියෙන්නේ කියන්නකෝ බලන්න. කොතෙන්ටද මේ හානිය වෙලා තියෙන්නේ? මොන පරීක්ෂණයට මේ ප්‍රකාශය බාධාවක් වෙලා තියෙන්නේ? මොන පරීක්ෂණයට දේශපාලනේ රිංගලා තියෙන්නේ මේ ප්‍රකාශය කරපු නිසා? මොකද බාධාව? ඒක නිසා මේක රටේ වෙනත් ආකාරයේ මේ මතයක් නිර්මාණය කරන්න මේ ප්‍රකාශය පාවිච්චි කරගෙන සමහර අය දඟලනවා. ඉතින් සිවිල් සමාජයේ කියලා සිවිල් සමාජයේ ආණ්ඩු හදන්නකොට හැමදාම සිවිල් සමාජය සම්බන්ධ වෙනවා. ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු හදන්න. ওই සිවිල් සමාජය කියලා ඔක වෙන් කරන්න බෑ. අපි සිවිල් සමාජය තමයි. තුමල්ලා සිවිල් එතුමා මහනුවර සිවිල් සමාජයත් එක්ක ඉන්නවා. මම මහරගම කොළඹ දිස්ත්‍රික්කයේ සිවිල් සමාජයත් එක්ක ඉන්නවා. එහෙම කරයි කියලා මැතිවරණයේදී කරන හැම දෙයක්ම හොඳයි කියලා කියන්න එහෙම කියන්න අපි ලැස්ති නෑ. මේ රටේ ඕන කෙනෙක් හරි දේ කරනකොට හරි කියන්නත්, වැරදි දේ කරනකොට වැරදි කියන්නත් අපි සූදානම්. එතකොට දැන් මේ අයවැය ගැනත් ලොකු චෝදනාවක් තිබුණා නේ, වැට් ගැනත් තිබුණා. එහෙම ඒ වගේ මත මේ රටේ මිනිසුන්ට යම් යම් අවස්ථාවලදී ඇතිවීම ගැන අපි දුස් කියන්නේ නෑ සුදේ. හැබැයි අපි කියන්නේ දැන් වැට් එක 122 දක්වා ගියපු අවස්ථාව තිබුණා. ඉතින් ඒකට කවුරුත් කලබැගැනියක් කරේ නෑ රටේ. දැන් මේ 111 15 කරා, ඊට අමතර 22 කරේ. ඔව්. සිල්වර් සහ තොග වලට නෑ, සෞඛ්‍යර නෑ, අධ්‍යාපනයට නෑ. ඔව් වෙනසක් වුණා. දැන් ඊට අමතරව අලුතෙන්ම 115 ආපුවා මෙතන තියෙනවා. ඉතින් රටක් විදියට අපි ගියාණ්ඩුවට අපි බරපතල විදියට විවේචනය කරා ණය සම්බන්ධ. හැබැයි අපේ විවේචනයේ තිබුණේ ණය ගන්න එක ගැන නෙවෙයි. ගන්න ණය කලමනාකරණය කර ගැනීම සහ ඵලදායිතාවය පිළිබඳව සැලකිල්ලක් නැතුව මේවා වියදම් කරනවා නාස්ති කරනවා කියන චෝදනාව තමයි අපේ තිබුණේ. හැබැයි ඉතින් ඒක කොහොම වියදම් කරත් දැන් අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ තුල ගෙවන්න ඕන ණය ගෙවන්න ඕන. ඒකේ ගියාණ්ඩුව ගත්තයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑනේ. අවසන් විනාඩිය. එතකොට දැන් 90%කටත් වැඩිය රටේ ආදායමෙන් ණය ගෙවන්න වෙලා තියෙනවා නම් තියෙනවා. ඒක නිසා යම් යම් ආකාරයකින් බදු මුදල් වලින් මේ මුදල් එකතු කරන්න වෙනවා. ඉතින් ඒක පිළිබඳව අපිත් කැමැත්තෙන් ජනතාව පීඩණයට පත්වීම පිළිබඳව අපිට එහෙම නරුම සතුටක් නැහැ. ඉතින් අපිත් බලන්නේ ගිය සැරෙත් අයවැය ගිනාවට පස්සේ මෙතුමන්ලා නියෝජන ඉදිරිපත් කරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ එක්සත් ජාතික පක්ෂය අපිත් ඉදිරිපත් වුණා. අවෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍රය ගැන ඒ වගේ අපිත් කතා කරලා හුඟක් සංශෝධන කරගත්තා. ඉතින් ඒ ගේනකොට
ඒ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් මත ඒවා ගේනවා. ගෙනාවට පස්සේ මේ ජනතාවගේ පැත්තෙන් මහජන නියෝජිතය බලනවා. පක්ෂ ભેදයෙන් තොරව UNP ශ්‍රී ලංකා JVP අපි ඔක්කොම එහෙම බලනවා. බලලා යම් යම් දේවල් කරා එතුමල්ලගෙන අපි යෝජනා සමාරේව පිළිගත්තා. අපි UNP එක විදියට ගෙන ආපුවා පිළිගත්තා. සමාරේව පිළිගන්නන්න බැරි වුණා. ඉතින් ඒ වගේ මේ අයවැය තුලත් අපි සාකච්ඡා කරලා මොකද විවෘතයි. මේක විවෘතයි අපි සාකච්ඡා කරලා කරන්න පුළුවන් ජනතාවට උපරිම දෙන්න පුළුවන් සේවය ලබා දීම අපෙත් වගකීමක් යුතුකමක් විදියට කියලා අපි සලකනවා. තව එක වාක්‍යයක් කියනවා. අර මේ සිබ්ලි ආසිස් මැතිතුමා ගැන මෙතුමා සඳහන් කරා. එතුමා ඇත්ත UNP එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියා. හැබැයි එතුමා බොහොම ගෞරවනීය මහත්තයෙක්. ඒ නිසා එතුමා කවදාවත් මම ඒකට මම නැත්නම් වැරදි මතයක් කරනවා. ඉතාමත්ම ගෞරවනීය. මම ඉතාමත්ම දැඩි ලෙස ආදරය කරන පුද්ගලයෙක්, ගරු කරන පුද්ගලයෙක්. මම කියන්නේ එහෙම අය පත් කිරීම. ඔව්. ඒ සුදුසුද කියන ප්‍රශ්නේ මතුවේ. ඒක හරි. ඒක හරි. දැන් ඒත් එක්ක මට තප්පර 10ක් ගන්නම. දිල්රුක්ෂි. ඩයස් වික්‍රමසිංහ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව කියන ඕ අපේ පවුලේ හිතවතෙක් අපිත් එක්ක එන හැන්දවට තේ බොනවා කියලා. පැහැදිලිවම ඒ තේ බොන ගමන්ම කියන අයත් මේකට ඇතුල් කරනවායි කියන සාධාරණ සැකයක් අපි ගත වෙනවනේ. මං කියන්නේ ඒ නිසා අර ස්වාධීන කියන අයිසින් එක දානවනම් බැලූ බැලමටවත් ස්වාධීනව තියෙන්න බෑ. බැලූ බැලමට. ඔව් හරි. දැන් එතකොට අපි ওই සිබ්ලි මැතිතුමාගේ නම යෝජනා කරනකොට පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක් විරුද්ධුනේ නැහැ. ඇතනම ഇതുමත් එක්ක අපි කටයුතු කරනවා විජිත හිරත් මැතිතුමාලා අපි ඒකෙදි අපි දන්නවා ഇതുමා අවංකව සාධාරණව කටයුතු කරන කෙනෙක් නෑ. එතකොට දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියත් ඇත්තටම නිකම් මොතෙන්ට ආවේ නෑනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරල් විදියට තනතුරු ඉඳලා ඒකේ සෙකන්ඩ් වන් එකක් විදියට තමයි මෙතෙන්ට ආවේ. දැන් මහත්මේ කවුද ප්‍රශ්නයක් අහද්දිත් ඇහුවා මං හිතන්නේ ඔබතුමාගෙන් කොහොමද ආපු යන්නේ අතිරේක සොලිසිටර් ජෙනරල් කෙනා. මොකද ඒක සෙකන්ඩ් වන් එක ආවේ ඒක ඉවරුණා නම් අනිවාර්යෙන්ම හිටපු තැනට යෑම ඒක රටේ නීතිය. හොඳයි අපි දෙවන වටේ තියාකරන්නේ මාවටපත් කරමු අපි අවසාන වටේ දුන්න ගෙමු කෙටි විරාමයක් ලබා ගන්න. හයි විරාම. අප අද සංවාදයේ අවසාන වටේටයි පිවිසෙන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වය සාකච්ඡා කරේ අවසාන වටේට අපි විජිත හිරත් මහත්මයාගෙන් ආරම්භ කරමු. ඇත්තටම මේ ප්‍රකාශය සරල නෑ, අහිංසකත් නෑ. ඒ නිසා මේ ප්‍රකාශයේ බරපතලකම මම හිතන්නේ ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුයි. මේක ආරක්ෂා කරන්න යාමෙන් ආණ්ඩුව අර තව තවත් හත්පොළේ ගා ගැනීමක් කරනවා මිසක් ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙත් නෑ, ගැළවිල්ලක් ලැබෙන්නෙත් නෑ. මොකද දැන් අපි උදාහරණයක් ගත්තොත් අර මීගමුවේ ධීවරයෝ මේ දවස් කීපයක් තිස්සේ තමන්ගේ ප්‍රශ්නයක් කියන්න උද්ඝෝෂණයක් කරනවා. ඇත්තටම ඔවුන් කියන්නේ මේ ගැඹුරු මුහුදේ වැලි ගොඩ දාන්න මේ අපිට මාළු රස්සාව කරන තැන්වල අපිට ඉඩ දෙන්න. ඕක තමයි ප්‍රධාන ඉල්ලීම. ඔවුන් කවුරක් කියන්නේ පෝට් සිටි නවත්තන්න කියලා. පෝට් සිටි නවත්තනවා කියලා කිව්වේ අගමැතිවරයා. නමුත් ධීවරයෝ කියන්නේ අපිට වැලි ටික අපිට දිව රසාව කරන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඒකට විශේෂභාර අමතිවරයා විදිහට මොකද්ද කිව්වේ? ඒ දිවරංගයේ උද්ඝෝෂණ වලට අපි යට වෙන්නේ නැහැ. අපි අපේ වැඩේ කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? දිවරෝ තවත් කලබල වෙනවා. නීතිය මගින් අපිට අවස්ථාව ලබා දීලා තියෙන කියලා එතුමා කියනවා. ආ, ඉතින් එතකොට සාමාන්‍ය ජනතාවගේ රසාවට පයින් ගහලා පොට්ස් කියලා කියන රස්ති අධිකාරිය ඔය පිකටින් කරාට අපි ගණන් ගන්න නැහැ කියලා. ඉතින් ඇත්තටම මේ දීවරෝ රස්ති අධිකාරියෝ නෙමෙයිනේ මිනිසු මේ මිනිසු තමයි මේ ආණ්ඩු බලයටපත් කරන්න ඡන්දෙ දුන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒවා තව දෙගුණ තෙගුණ කරන ප්‍රකාශ. ඉතින් ඒක ඒ වගේ තමයි ඇත්තට මේ ප්‍රකාශය නිසා ඒකේ ඉතා බරපතල තත්වයක් තියෙනවා. දැන් ජනාධිපතිවරයා කිව්වා නම් දේශපාල න්‍යායපත්‍රයකට මේවා හසුරවනවා කියලා. ඉතින් එතුමා රටේ නායකයා විදිහට ආණ්ඩුවේ නායකයා විදිහට කියන්න ඕනි කවුද කොහොමද මේ ආයතන වලට ඇඟිලි ගැසීම් සිද්ධ වෙන්නේ. මොකද ඒක තාම විවෘතයි. ඒක දැන් අඩුම ගානේ ආණ්ඩුවේ කවුරුත් කියන්නේ නැහැ. මොකක්ද ඒ කතාව කියන එක.
ඇත්තම රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා කොහේද කොහොමද මේක වෙන්නේ එහෙම දේශපාලන න්‍යාය පත්‍ර හසුරවන්න නම් කවුද හසුරවන්නේ කියන එක පැහැදිලි වෙන්න ඕනි මොකද නැත්තම් ඒක වෙනස් වෙන්නේ නැහැ ඉතින් අනිත් කාරණාව තමයි කොමිෂන් සභා ස්වාධීන වීම පිළිබඳව සාපේක්ෂව ස්වාධීන කරගැනීමේ අරගලයක් තමයි පහුගිය කාලේ තිබුණේ 19 සංශෝධන පාර්ලිමේන්තුවට ආවේ ඒ ස්වාධීන ව්‍යස්ත සභාවේ සමාජිකත්වයේ ස්වාධීන විද්‍යුතුන්ගෙන් සමන්විතු එකක් විය යුතුයි කියලා. නමුත් ඒකට විරුද්ධ වුණේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු ඔබතුමන්ලගේ කණ්ඩායම. ඔබතුමන්ලගේ කණ්ඩායම තමයි දකිව්වේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙක්වත් මේක ඉන්න ඕනි. ඒ අනුව තමයි මෙතුමත් ඉන්නව මමත් ඉන්නවා. ඒක උරින් දේශපාලනේ තමයි. නැත්නම් අර ස්වාධීනකම නෑ. ක්ෂේප ක්‍රීමේ අයිති ඔබතුමන්ලට තියෙනවා. ඔව්. එතකොට දැන් ඒක පාර ගත්තා නේද? නෑ. ඒ නිසා ඒක ස්වාධීන සම්මත කරගන්න අපි එකගතාවයකට ආවනේ. ඇත්තටම ඒක විය යුතුය තිබුණේ ඒ මුතුමා කියන එක 100%ක් හරි එහෙම වෙන්න තිබ්බා ඒ නිසා බාර ගන්න නොදී තිබ්බා ඉතින් බාර නොගත්තොත් මොකක්වත් නෑ 19 ඉවරයි ඉතින් මේ ටික හරි තියෙන්නේ අර තියෙන දෙයට වඩා චුට්ටක් හරි හොඳයි නම් අපි එතෙන්ට යන්න ඕනේ ඉතින් ඇත්තටම ඒක වෙච්ච දේ නොවිච්ච දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නමුත් අනාගතය හරි අපි උත්සාහ කරමු නිවැරදිව හදාගන්න අනිත් එක ඔය අල්ලස් කොමිසමේ වුණත් අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පත් කිරීම එතුමිය පත් කරන ජනාධිපතිවරයා කොමිසම පත් කරන්නේ වැස්සා සභාවේ කොමිසම යම් කිසි ප්‍රමාණයකට ස්වාධීනයි නමුත් අධ්‍යක්ෂ ජෙනරාල් වරේ කෙලිම ජනාධිපතිවරයා රජයේ පරිපාලන ධුරයක් මම හිතන්නේ ජනාධිපතිවරයාම පත් කළ යුතු නැහැ මේක පනත විනාශ විය යුතු දෙයක් මොකද එතන ඍජු දේශපාලනයක් තියෙනවා රජ නිලධාරීන් පත් කරන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව අධ්‍යක්ෂ ජෙනරාල් වරිය පත් වෙන අනිත් ආයතනවලත් එහෙම පත් වෙන ක්‍රමයක් හදන්න ඒ නිසා පනතේ ඒ අඩුව මම හිතන අනාගතේ වෙනස් කරන්න ඕනි එහෙම වෙනස් කරොත් ඔය තනතුරට පත් වෙන කවුරු හෝ පුද්ගලයාට ඔය චෝදනාවලට ලක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ ඒකත් අපි වෙනස් කරන්න ඕනි කියලා අපි දකිනවා ඒවගේම තමයි දැන් මේ හමුදා සොල්දා මේ නිලධාරීන් අතරුන්ගෙන මම කියන්නේ හමුදා ප්‍රතිවරු යුද්ධය සම්බන්ධයෙන් විශාල කැපකිරීමක් කරා හමුදා සොල්දාදුත් කරා හැබැයි අපි ගමේ හමුදාවේ සොල්දාදුවෙක් එක්ක හොරකමක් කරා මිනිමරුවක් කරා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඔහුව පොලිසියෙන් කුදලන් ගිහිල්ලා උසාවියට දාන එතකොට කවුරුත් කියන්නේ නැහැ නේ මේ යුද්ධයට ලොකු දායකත්වයක් දුන්නා අතපැ සමහරලාට මේ ආබාධිත සොල්දාදු සමහරලාට ගමේදී හොරකමකට නැත්තම් ස්ත්‍රී දූෂණයකට අහු වෙන. එතකොට අපි ආරක්ෂාව දෙන්නේ නැහැ. හමුදාපතිවරයා කියන තනතුර නිසාම අපි ආරක්ෂා කරන්නේ. හමුදාපතිවරු මහ පරිමාණයෙන් අවන්ගාඩ් ගනුදෙනුවේ මිලියන වලින් කරද්දී ඒක හමුදාපතිවරු යුද්ධයට කැප වුණා ඒ නිසා ඌ ආරක්ෂා කරා. මං කියන්නේ ඒක වැරදි. සොල්දාදුව වැරද්දක් කරා නම් ඒක වැරදි කියලා දකිනවා නම් හමුදාපතිවරයෙක් හෝ එහෙම කෙනෙක් කරා නම් ඒ ගැන විමර්ශනයක් කරන්න. ඒකට ඒකේ අර ලොකු අයට නිදහස දෙන්නේ නැහැ පොඩි අයට වෙන නීතියක් තියෙන්න බෑ. අනිත් කාරණාව තමයි ඇත්තටම ගත්තොත් දැන් මේ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගත්ත. එක පැත්තකින් මේ වැඩබද්ද පනවලා ජනතාව මත බර පටවන එක. අනිත් පැත්තෙන් දේශපාලනේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය. ඒකත් එක්කම ජනතාව බලාපොරොත්තු වුණා රැකියා ලබා දීමේදී සුදුසුකම් තියෙන සුදුස්සාට නියම තැන ලැබෙයි මේ අලුත් ආණ්ඩුවේ කියලා. නමුත් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පහුගිය දවස්වල මොකක්ද අර කරලා තිබුණ ප්‍රකාශය. උසායෙන්න, උසායට සිකියුරිටි, මිටියෙන්න, මිටියට පියන්කම්, පොලිමේ එන්න කියලා කොටකලිසමක් ගහලා අර උපාධි කට්ටිය උපාධියට දෙන්න මෙහෙම, ආ උපාධි නැත්නම් මෙහෙම යන්න. විලිලජ්ජ නැති වැඩක්. මේ රජයේ ඇමතිවරයෙක් මේක දෙහපාල්. මේ රටේ තරුණයෝ ලක්ෂ ගණනක් ඉන්නවා රසා නැතු. නමුත් ආත්මගරුත්වය විනාශ කරගෙන අර ඇමතිවරයා ළඟට ගිහිල්ලා ඒ ඇමතිවරයා ඒ අයට සලකන විදිය ගත්තා. ඒව කිසිසේත්ම යහපාල නෙමෙයි. මේ අපේ අර ඇමතිවරු ඒ ඇමතියා උගේ රස්සා දෙනවා. මම මගේ රස්සා දෙනවා. ඉගෙන ගනිල්ල. ඔහොම කියන්නේ. ඉතින් මන් දන්නේ නැහැ මේක කොහොමද මේ ආණ්ඩුව සාධාරණ කරන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට වගේම මේ වගේ ඒවා යට ගිහිල්ලා තියෙනවා. ඒ ඇමතිවරයා කරපු ප්‍රකාශය ජනාධිපතිවරයා අර උඩ තලයේ කරපු ප්‍රකාශය වගේම බරපතලයි. මොකද සාතිසේ බහුතර ජනතාවක් තරුණ තරුණ ඉපිසක් ඉන්න රස්සා නැතු. එහෙම තැනකදී පොලිං බූත් කට්ටිය, කැනසින්ගේ කට්ටිය, ඒකට විතරයි දෙන්නේ. එහෙම නැත්නම් ගේන්න එපා මෙතෙන්. මේ ඇමතිවරෙක් කියනවා. ඉතින් ඒකද යහපාල. ඒකද මේ සුදුසුසාට සුදුසු දැනදී. ඉතින් මෙවැනි ක්‍රියාමාර්ගත් වහාම නතර කළ යුතුයි. නිසා අපි දකින්නේ අද මේ කෙටි කාලය තුළ මේ ආණ්ඩුව මේපත් වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වය පිළිබඳව ජනතාව ඉන්නේ විශාල කලකිරීමකින් ජනතා විරෝධයක් මතුවලා තියෙනවා. මේ ආණ්ඩුව යහපාලනේ කිව්වට ඇත්ත භාවිතාවේ ඒ ක්‍රියාවෙන් පෙන්වන්නේ නැහැ. ඒස ජනතා අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා මේවා වෙනස් කරලා අලුත් පියවරකට ඉස්සරහට යන්න.
ස්තුති නියෝජ්‍යමතුමනි කෙටි කාලයක් තුළ ව්‍යාකූල තත්ත්වයට පත්වෙච්ච ආණ්ඩුවක් තුළ නියෝජනය කරන නියෝජ්‍යමතිවරයෙක් ඔබ මෙතුමට අනු සුදේ විශේෂම කියන්නට ඕන මේ රජය තුළ අර මේ රජයේ නිවැරදි මාවතේ ගෙනියන්නට එහෙම නැත්නම් මේ රජය තුළින් සාධනීයව ජනතාවට යම්කිසි සේවයක් සිදු කරගන්න අපි කණ්ඩායමක් හැටියට අපි ඒ පෙනී හිටිනවා. එකක් තමයි යම් යම් ගැටලු තියෙනවා. ඒ ගැටලු ඇති වෙන අවස්ථාවක අපි මේ මැදිහත්වීම අපි සිද්ධ කරලා තියෙනවා. වැරදි තියෙනවා නම් ඒ වැරද්ද දකින්න අපි කවදාවත් ඒ මේ පසුබට වෙලා නැහැ. ඒ වැරද්ද මොන හරි ආණ්ඩුවේ යම්කිසි නිවැරදි කරගන්න ඕන දෙයක් තියෙනවා නම් විවේචනය කරන්න ඕන දෙයක් තියෙනවා නම් අපි කර්තව්‍ය සඳහා අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව දැන් මේ වැරදි ගැන වගේම කතා කරනවා වගේම මේ ආණ්ඩුව විසින් ගත්තා වූ හොඳ පියවරල් රහසක් තියෙනවා. දෙක පැත්තෙන් ගත්තාම අපිට පේනවා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා මේ ආර්ථික ගැටලු නැති කරගන්න දැවැන්ත මැදිහත් වීමක ඉන්නවා. ලෝකයේ රටවල් එක්කලා කරන ගනුදෙනුව විශේෂයෙන්ම දැන් GSP Plus වගේ එකක් ගන්න අග්‍රාමාත්‍යතුමාට මම දැක්ක කොන්දේසි 70ක් දීලා තියෙනවා. කොන්දේසි 70ක් ඉස්ත කරන්න කියලා. හැබැයි අපි දැක්කා අපි ඔය ඉකොනොමික් අෆෙයර්ස් කමිටියේ එහෙම නැත්නම් ඔය ඒ සම්බන්ධ තියෙන කොමිටියේදී එතුමා ඒ සම්බන්ධයෙන් සක්‍රීය මැදිහත් වෙන හැටි ඒ සමහර දේවල් නිවැරදි කරගන්න ඒ සමහර කොන්දේසි ලිහිල් කරගන්න මැදිහත් වෙන හැටි අපි දැක්කා. හැබැයි ධීවර මත්ස්‍ය තහනම අවුරු ගණනාවක් තිස්සේ මේක නිවැරදි කරගන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඉතින් ආණ්ඩුවක් හැටියට විශේෂම අපි දන්නවා මේ සැබෑව තත්ත්වයට මුහුණ දීලා විශේෂයෙන්ම ප්‍රධානම ගැටලුව තමයි ආණ්ඩුවට මේ මුදල් එකකම ඒක තමයි යථාර්ථය. ඒ தත්ත්වය මගහරවාගෙන ජනතාවට සානසලසන්න රට දියුණුව කරා ගෙනියන්න ආණ්ඩුවට සැබෑ උපමනාවක් තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙනවා. සමහරක් අඩුපාඩු අර මෙතුමාගේ වගේ පුද්ගල අනුබද්ධයි. සමහරක් අඩුපාඩු මම හිතන්නේ මම දන්නේ ඒ සිද්ධ වෙන දේවල් සමහරක් වෙලාවට අපි පාලනය කරන්න ඕනේ. දැන් ඔය හමුදාව නිලධාරීන් සම්බන්ධ ගත්තා වූ ක්‍රියාමාර්ග ගැන වුණත් ඒ අපේ තියෙන විචනත් එක්කලා මම හිතන්නේ අපි ඒවා හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි දැන් අයවැය ගැන ගත්තාම අයවැයත් ඉදිරි කාලේදී මම හිතන්නේ විජිතේරත් වන්දිතුමාලා කෙලිම තීන්දුවකට එන්නේ නැතුව මේකට අපි ඡන්ද දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි මේක නිවැරදි කරන්න මේ අයවැය සම්බන්ධයෙන් අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. මේ අයවැය නිවැරදි කරගෙන නිවැරදි විදියට මේක මෙහෙවන්න මම හිතන්නේ ඒක තමයි සිද්ධ වෙන්න ඕන දේ. මම හිතන්නේ එතුමාලත් ඒක සක්‍රීය දායක වෙයි ඉදිරි කාලයේදී. ඉදිරි දැන් මාසයක වගේ කාලයක් තියෙනවා නොවැම්බර් මාසේ 10 ඉඳලා දෙසැම්බර් මාසේ 10 දක්වා. ඒ වගේම තමයි ආණ්ඩුව ඒ වගේම තමයි යම් යම් කරුණු කාරණා නිවැරදි කරගන්න ආණ්ඩුව කවදාවත් ඒවා ඒ කියන්නේ අර ඍජු තීන්දුවක නැහැ. නිවැරදි ඒ කියන්නේ කෙලින් මේවා නිවැරදි කරගන්නේ නැහැ. එහෙම නැත්නම් අත්රෝමතික විදියට අපි මේ රට පාලනය කරනවා. අපි නැත්නම් ඒ අදහසට කන් දෙන්නේ නැහැ. එහෙම කියන තැනක ආණ්ඩුව නැහැ. ආණ්ඩුව සියලු දෙනාගේම මේ අදහස් වලට ආණ්ඩුවේ ගරු කිරීම තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා තාම මේ ආණ්ඩුවට තවත් අවස්ථාව දෙන්න ඕනයි කියලා මගේ කල්පනා සුදේව. හැබැයි අපි දැන් තේරුම් ගන්නට ඕන විශේෂයෙන්ම ප්‍රධානම ගැටලුව තමයි අපේ රටේ මේ ආර්ථික කළමනාකරණය සහ මේ රට විශේෂයෙන්ම අර මම කිව්වාගේ නිෂ්පාදන ආර්ථිකයක් එහෙම නැත්නම් මේ රටේ මේ ආර්ථික ගැටලුව විසඳා ගන්නට පුළුවන් ක්‍රමවේදයක් සදා සියලු දෙනාගේම සහභාගිත්වය මම හිතන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම එකමුතුව සහභාගිත්වය සහ ඒ හැකියාවන් ප්‍රයෝජනට ගැනීම කියන කාරණාවට දැන් රට ඇවිල්ලා තියෙන තැනක තියෙන්නේ. මම හිතනවා මේ අවස්ථාව එක පැත්තකින් ගත්තාම ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා තියෙනවා. අනිකුත් පක්ෂ ඒ වගේම තමයි මම හිතන්නේ එකමද විපක්ෂ කරන කාර්යභාරයත් අපි අගේ කරන්න ඕන. මේ විවේචනය සිද්ධ වෙන්නට ඕන, විවේචනය තියෙන්නට ඕන. ඉතින් ඒක නිසා අපි හිතනවා මේක හොඳ අවස්ථාවක් කියලා මේ රට ගොඩ යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි අපේ සක්‍රීය දායකත්වය මේ සම්බන්ධයෙන් ලබා දෙනවා. බොහොම ස්තුතියි කෙලි රඹු කළ. අවසානයේ මේ ආර්ථිකයත් ගැන ගැට ගැහුණු හින්දා මම කියන්න ඕනේ එක දෙයක් තියෙනවා. මම හිතන විදිහට විශාල සංවිධානාත්මක වැඩපිළිවෙලක් අනුව තමයි ජනවාරි 8 වෙනිදා මේ මැතිවරණය මෙහෙව්වේ. ඒ මැතිවරණය මෙහෙවුවාම ඒක මං කියන්නේ නැහැ කවුද හිටියේ. නමුත් මේ රටේ බහුතරයක් අද දන්නවා කොයි ආකාරයෙන්ද ඒක හැසිරුණේ, කොයි බලවේගද ක්‍රියාත්මක වුණේ, මොන විදිහටද ඒක ඉන්දියාව මැදිහත් වුණේ, කොයි විදිහද යුරෝපය සහ අනිකුත් රටවල් මැදිහත් වුණේ. එතකොට ඒකට අවශ්‍යතාවය මම එක මෙතන තව දීර්ඝ වශයෙන් කතා කරන්න අබ්බෙච්ච වෙලාව කතා කරන්න. හැබැයි ඔවුන්ට එක ඉලක්කයක් වැරදුනා.
අනිත් සියලු ඉලක්ක හරි ගියා. ඒ වැරදිච්ච ඉලක්කය තමයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදුනාට පස්සේ ඔහු ගිහිල්ලා මැදමූණ කුඹුරුකොටයි කියන තැන තමයි ඔය හිටපු ජාත්‍යන්තරයේ සහ ඔය හිටපු සැලසුම් කරපු අය හිටියේ. හැබැයි කිසිම දවසක හිතුවේ නැහැ නැවත වරක් මේ ආකාරයෙන් ජනතාවත් එක්ක මේ ගමනකට යන්න සූදානම් වෙයි කියලා. ඒ නිසා තමයි අර ඔබතුමා කියපු ඒකාබද්ධ විපක්ෂයේ වැදගත්කම කියන එක බොහොම පැහැදිලිව පේන්නේ. ඔවුන්ගේ එකම සැලැස්ම තිබ්බේ පාර්ලිමේන්තුවම එක තැනකට ගෙනියන්න. එක තැනකට ගෙනියන්න විපක්ෂයක් නැහැ. සැබෑ විපක්ෂයක් නැහැ. සම්බන්ධ විපක්ෂ නායක කරනවායි කියලා කූට ලේඛනය කියන තිස්සත් නායකගේ ලේඛනය පළවෙනි තියෙන. ඉතින් කූට නැහැ ඒක. දැන් කූට වෙන්නේ ඒක වෙන්නත් නැන්නේ. දැන් වෙලානේ. ඒක කූට නැහැ ඒක. ඒක තමයි ඇත්ත කතා. මම ඔබතුමාට කියන්නම් මමයි පළවෙනියෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ. මෛත්‍රීපාල ඔබතුමා හිටියද මම දන්නේ කණ්ඩායම් රැස්සේ මේ ජනාධිපතිතුමාගේ ඔබතුමා මේසෙට ගහලා ගිය ඔබතුමා කියන තැන 100ක් ඉන්නවා මම 100,000ක් මම ඉන්නවා සම්බන්ධ මං කියව සම්බන්ධ නියත වශයෙන්ම දානවායි කියලා විපක්ෂ නායක තුමාගේ එකට ඉඩ දෙන්න බෑයි කියලා. ඉතින් මං කියන්නේ ඒකයි මේක ගැන කතා කරන්න ගියොත් දවස් ගාණක් කතා කරත හැකි. හැබැයි ඒ නිසා ඔවුන්ගේ සැලැස්ම තිබ්බ මුළු පාර්ලිමේන්තුවම එක තැනක ගෙනියන්න. ඒකට තිබ්බ ඩයස්පෝරාවේ සම්පූර්ණ සහයෝගය. ඒ එක තැනකට පාර්ලිමේන්තුව ගේන එක වැරදුනේ අර 9 වෙනිදා ඔවුන්ගේ තක්සේරුව වැරදුනා ඒකපද්ද විපක්ෂයක් කියලා මේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න පුළුවන්. ඔබතුමා නිවැරදි 100%ක් ඒ වෙනුවෙන් කතා කරන්න පුළුවන්. හිතන්න බලන්න එහෙම නොහිතනනම් අද කොතනද ඉන්නේ? අද විජේදාස රාජපක්ෂ මහත්මයාලා පෞද්ගලිකව ඔවුන්ගේ විවේචනයන් කරයි. ඔබතුමා පෞද්ගලිකව විවේචනයන් කරයි. අතුලේ ඒ විවේචනය බලපෑමකට වෙන්නේ කොහොමද? අයවැය විවාදයේදී අපි කතා කරලා ජනාධිපතිතුමත් එක්ක ඒ සම්බන්ධව කතා කරපු නිසා පොඩි පොඩි වෙනස්කම් හැබැයි වුණේ නැහැ. ඔම ටිකයි වුණේ. මම අතුරුදහන් වූවන්ගේ කොමිසම 31ක් ගෙනාවා සංශෝධන. 2යි සම්මත කරගත්තේ. 2යි සම්මත වුණේ. ජනාධිපතිතුමාම 4ක් ගෙනාවා මහින්ද සමරසිංහ. මේ විකෘතිය මේ කාගේ හරි උවමනාවක් නෙමෙයි. ඒ උවමනාව ඉතාමත්ම සූක්ෂම ලෙස අපේ ජනාධිපතිතුමා අපේ මෙයා කියාගෙන කණ්ඩායමක් ඒ එතන ඉඳගෙන මහ විනාශයක් මේ රටට අවසානය කරන්නේ. ඒ නිසා අර පහුගිය කාලෙ ගිච්ච ණය ගෙව්වා 1910 තමයි අවසාන වුණේ මහවැලියට ගත්ත ණය ගෙවලා. අවුරුදු 10ක් ග්‍රේස් 30ක් ප්‍රී පේමන්ට් පීරියඩ් එකේ නේදාවේ අවසානේ 2007 2008 2009 තමයි අවසානේ ගෙව්වේ. ඒත් එක්කම මේ ආර්ථිකය ගැන කතා කරන හින්දා මම කියන්න දැන් මේ ණය ගන්නේ ණය ගෙවන්නේ 70.4% ඔබතුමා කියපු එක හරි 90ක් කියන එක 70.4% රාජපක්ෂ පාලනය වර්තමාන පාලනයේ රට බාර දෙන උරතමේ දළදේශීය නිෂ්පාදනයේ ණය බර. ඔවුන් පැහැදිලි. අද 19%ක් මේ වෙනකොට ණය බර තව 19%ක් මේ මාසෙකම අවුරුදුකම අතරට 19%ක් ගිහිල්ලා. දැන් අපි කියන්නේ අර ඔබතුමා කියපු කතාවමයි. දැන් එදා තිබ්බේ යම් වැඩපිළිවෙල සිද්ධ වුණා. පළක් ඒවා එක උනේ නැහැ. දැන් වීගබඩා කරා. දැන් වීගබඩා කරපේක නැවත හරව ගන්න වෙලා තිබෙනවා. ගැජ්ජ නැති වැඩනේ මේ. අතන තුට්ටු දෙකේ දේශපාලන අර ඔබතුමා කියව වචන ඒකටත් පාවිච්චි. මහ තුට්ටු දෙකේ දේශපාලනය. අර අච්චර ඒකේ අඩුපාඩුවක් තිබ්බනම් ඒක හදන්න එපේ. දැන් බලන්න මම දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව අපි කාරුත් ආස කරන ක්‍රීඩාවක් මේ රටේ බහුතරයක්. අපි එක තැනකේ ලෝකේ පළවෙනි තැනට එන්න පුළුවන් එකම එක ක්‍රීඩාව මම දන්න විදියට. දඹුල්ලේ ක්‍රීඩා පිට්ටනිය යම් කිසි සභාපති කෙනෙක් එවකට හිටපු හැදුවයි කියලා අතාරලා දැම්මා. දැන් මගේ තර්කය තිබ්බේ එතන තිබ්බ අඩුපාඩුවක් තිබ්බනම් ඔහු ඒකෙන් යම් කිසි විදිහේ අයිතියක් ගත්තා නම් ඔහුට විරුද්ධව ඒ චෝදනාව ඉදිරිපත් කළා. ඒ චෝදනාව විමර්ශනය කරන එක වෙනම කතාවක්. හරි මොකද්ද කරේ අරක වහලා දැම්මා. වහලා දාලා පුටු ටිකක් ගෙනාවේ. අපි කාගෙන් කරන වැඩද? ඊගාට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හම්බන්තොට දැන් මේක ඔක්කොම කාක්කොල ලගින වවුල ලගින මහ විදා මේවා හරියද? මේවා හරියද? ඉතින් මේවට හරිය කියලා අපිට කියන්නද කියන්නේ? එතකොට මේකේ විකෘතියක් නෙමෙයිද මේ වෙන්නේ? ඉතින් ඒ නිසා මේ කියන ඔයගේ 119ක් වැඩි වෙලා තියෙනවා ණය බර අපේ. මම ඒකට ඕනනම් විස්තරේ මට කල් දෙනවා නම් මිනිත්තු 10ක් මිනිත්තුවක් දෙනවා නම් මම කියන්න මේ බොන්ඩ් ඉෂුව එක ගැන කතා කරනවා. මම කනගාටුයි කියන්නේ. බොන්ඩ් ඉෂුව එක සම්පූර්ණ මංකොල්ලයක්. වැරදි නම් මේකට මට නඩු දාන්න. සම්පූර්ණ මංකොල්ලයක්. ඔබතුමා කෝප් කමිටුවේ ඉන්නවද? නෑනේ. කෝප් කමිටුවේ ඉන්න අයගෙන් අහලා බලන්න පුළුවන්. ඔබතුමා දන්නවද? පළවෙනි වතාවට ලංකාවේ ඉතිහාසයේ කෝප් වාර්තාව ගෙනන ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව චැලෙන්ජ් කරනවා. කවුද මේ?
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ දාපු සමාජිකයෝ ටික ඔවුන් චැලෙන්ජ් කරන එක වැරදි. කෝප් කොමිටුව මේ ඉතිහාසයේම යන්නේ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට්ස් අරගෙන ඔබතුමා මේක හිටියේ මම හිටියා කාලයක්. කෝප් කොමිටුව යන්නේම ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට්ස් අරන් ඒවන් විග්‍රහ කරගෙන. මේ වැඩපිළිවෙලේ මිස්ටර් ක්ලීන්ලා ඔක්කොම හිර වෙලා ඉන්නේ දැන්. මිස්ටර් ක්ලීන්ලාට වමනාව නිසා තමයි මේව නතර කරන්නේ. ඒ ගැන තර්කයක් නැහැ. ඒ ගැන තර්කයක් නැහැ. මේ මේ සිංගප්පූරුවෙන් ඉඳන් ගෙන්නගන්නේ. දැන් ගෙන්නගත්ත මිනිස්සු තාම ඉන්නවනේ. විදේශ කටයුතු සම්බන්ධ උපදේශකයෙක් හැටියට ආයෝජන සම්බන්ධව. මගේ මිත්‍රයෙක් පහුත් කළා. හැබැයි මං කියන්නේ මේ 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 මිස්ටර් ක්ලීන් කියන රූපයේ මේ 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 පිරුවට ඇඳගෙන මේ මෑත ඉතිහාසයේ ලංකාවේ ඇතිවෙච්ච මහ දැවැන්තම මංකොල්ලේ මේ කරලා තියෙන්නේ. 14% හමාරයි අද 14.36% අද ඉන්ට්‍රස්ට් රේට් එක මේ 9% තිබ්බේක මුළු රටක්ම බංකොලොත් නේ. මේ ආයෝජකයෝ එන්නේ නැහැ කියලා හිතාන ඉන්නවා. මුළු පාර්ලිමේන්තුවම එකට ඉන්නවා. දැන් ආයෝජකයෝ මම රනිල් වික්‍රමසිංහ අගමැති වුණාම ආයෝජනෝ පැටව ගන්නවයි කියලා FID direct investments ලංකාවට තිබ්බා බිලියන 1.6ක්. ඒක බැස්සා බිලියන 1.1කට මේ මහා ලොකු ආර්ථික විශේෂඥයන්ගේ කාලය තුල. ඒ නිසා මම අවසන් කරන කාලය හින්දා මේ ආර්ථිකය ගැන අපි වෙනම කතා කරමු අයවැයත් වෙනවා. මේ ආර්ථිකය හසුරවන්න දන්නේ නැහැ එක එක්කෙනාට ඕනේ විදිහට. දැන් ඔබතුමා කියන සම්මුතිවාදී එතන නැහැ. රවි කරුණානායක සම්මුතිවාදයක් ගැන කතා කරනවද? මම බොහොම වගකීමෙන් කියනවා. නැහැ මට ඕනේක මං කරන්නේ. මොන සම්මුතිවාදයක්ද? කො සම්මුතිවාදේ? අපි කියාපු අපි ඉදිරිපත් කළ ජනාධිපතිම එකඟ වෙච්ච එකක් උනාද? නෑ. සුගර් කෝටඩ් කතන්දරයක් කියන්නේ මේක වෙන්නේ නෑ. මේ 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 කතාව. ඒ නිසා මම මෙතනින් නතර වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි විජේදාස රාජපක්ෂ මහත්මතුමාට අවස්ථාව. අපේ කෙහෙලිය රමුකැල්ල මහත්මයා සඳහන් කරා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීම පිළිබඳව කාරණය. ඒකදී ඇත්තටම පාර්ලිමේන්තුව රටේ තියෙන දේශපාලන මේ කියන්නේ මැතිවරණ නීති අනුව අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 6යි තියෙන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, TNA එක, මුස්ලිම් කොංග්‍රසයේ එක මන්ත්‍රී කෙනෙක්, දේවානන්ද මහත්තයෙක් එක මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ අනුව තමයි රටේ සන්ධානයේ නායකයා විදිහට එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වෙලා කැබිනට් එකක් හදලා ආණ්ඩුව පිහිටවපුවාම ඒ පක්ෂ දෙක ආණ්ඩු පක්ෂයට ඇතුල් වුණා. නමුත් ඒ අනුව විපක්ෂ නායකකම ඒ අනුව තමයි TN එකට ගියේ. නෑ ඒක නෙමෙයි මට බාධා කරන්න ඕනේ එතෙන්දී. ලියමනක් පෙන්නුව කතානායකතුමා. මොනවද කියලාද? විශ්වවර්ණපාල ලේකම්තුමා යපු එයා එතුමා පළ බෙන්ච් එකේ ඉඳන්ම පෙන්නුවා. ඔව් ඒක තමයි ඉතින්. ඒක කරන්න හේතුව නිදහස් පක්ෂයේ මේ කණ්ඩායම උනන්දුවක් නැහැ කියලා විපක්ෂ නායකකමට. නෑ කොහොම හරි කතානායකතුමාට ඒක දුන්නම පක්ෂයේ දෙනෙක් පාර ගන්න. නෑ මේ කාරු හරි එතන වරක් කරලා තියෙනවා මං කියන්නේ. ඔව් වෙන්නේ. ඔව් වරද කරේ කියන්නේ එහෙම කතා. එහෙම දුන්නේ. ඔව්. නමුත් එතුමාලාගේ දැන් ඔය එකබද විපක්ෂයේ විදියට 50 දෙනෙක් ඉන්නවා. එතුමාලාට යම් යම් ප්‍රශ්න ඇත්තටම මතු වුණා. කාලය පිළිබඳව ප්‍රශ්න මතු වුණා. ඔබතුමාට මතක ඇති පක්ෂ නායක සාකච්ඡාවලදී අපි හැමතිස්සෙම ඔබතුමාලාට ඒ අයිතිය ලබා දෙන්න අපිත් සටන් කරා. උත්සාහ කරා. අපි හැමදෙස්සම කෝ ඒ සාධාරණ අයිතිය දෙන්න ඕන. මොකද තුමල්ලත් ඇවිල්ලා තියෙන්නේ විශේෂක තුන දුන්නේ. ඔව්. ඒත් තුමල්ලත් ඇවිල්ලා තියෙන්නේ මහජන නියෝජිත විදියට මහජන ඡන්දෙන්. ඒක නිසා මොන පක්ෂෙන් ආවත් අපි එහෙම අසාධාරණයක් වෙන්න දුන්නේ නැහැ. ඇත්තට එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ දේ මේ ප්‍රජාතන්ත්‍රවාදී තුල. අපි අද රට මම කිව්වොත් වඩා සුදුසුයි. ඈ අපි කියනවට වඩා මම කිව්වොත් වඩා සුදුසුයි. මම ඇත්ත කියන්නේ නැහැ. මමත් නියෝජනයක් කරමින් ඒක කරේ. එතකොට අනිත් එක තමයි මේ එතුමා කිව්වා හරි දල දේශීය නිෂ්පාදනය 71 ගත්තම 70%ක් තිබිලා දැන් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් ඇත්තට මෙහෙම යන්න වෙනවනේ ගරු මන්ත්‍රීතුමා දැන් දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඒක යන්න වෙනවනේ. මොකද දැන් පහුගිය අවුරුද්දේ කමාරට බිලියන 1800ක් විතර ණය සහ වාරික ගෙවන්න සිද්ධ වුණානේ. ඉතින් එතකොට ආපහු ණය ගන්න සිද්ධ වුණා. ඉතින් ගන්නකොට මේ ඩෙබිට් ඇන් ක්‍රෙඩිට් කියන එකනේ තියෙන්නේ. මෙහෙන් ණය ගත්තොත් ණය ගෙවනව නම් බැලන්ස් වෙන්න ඕනේ. නමුත් ඉතින් එතකොට 70 ඉඳන් අපි ගමු 78ට ගියයි කියලා ණය අරගෙන එතකොට ණය ගෙවුවහම ආයෙ 70ට එන්න ඕනේ. ඉතින් ඒක බොරු තර්කයක්. ඔය කාරු හරි ඔය මැනේජර් නෑ 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 ඒක නෑ account ලගේ තර්කයක් නෙමෙයි. අපි වැඩිපුරන් අපිට ණය ගන්න සිද්ධ වුණා. මොකද අපේ රටේ අවශ්‍යතාවයට
අධ්‍යාපනයේ සෞඛ්‍යයට මුදල් යොදනවා වගේම නායකවරණ සිද්ධ වෙනවනේ. ඒකත් අපිට මගහරින්න බෑනේ. ඉතින් ඒ අනුව ඒදී සිද්ධ වුණා. අනිත් එක ඉතින් 2000 මුතුමා කියනවා මේ විකෘති පාර්ලිමේන්තුවක් කියලා. ඉතින් ඇත්තටම අපේ පාර්ලිමේන්තුව අද විතරක් නෙවෙයි ඔය තර්කෙන් ගත්තොත් විකෘති උනේ. දැන් 2010 වුණත් ඔබතුමාලගේ ආණ්ඩුවට 3-2ක් තිබුණේ නෑනේ. 144යි හම්බුනේ. ඒතර 3-2 හදාගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වරදාන වර ප්‍රසාද දීලා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂෙන් ආපු මුස්ලිම් කොංග්‍රසයේ අධිනෙක් ගත්තා, ජනතා විමුක්ති පෙරමුණෙන් ආපු ඊට කලින් එතුමගේනේ. දැන් කොහොම හරි දැන් එහෙම වත්තොත් ඒ 3-2 නේ ලංකාවේ විශාලම විකෘතියක් හැදුවා. මට බාධා කරන්න බෑ මේ වටේ. ඒක තමයි. දැන් මේ විකෘතිය තුළ මොකද මේ විකෘතිය කියන්නේ? මේ නැවතත් අර සාපේක්ෂිත විකෘතිය. ඒක තමයි ඉතින් කියන්නේ. ඉතින් ප්‍රජාතන්ත්‍ර විකෘතියක්. නෑ නෑ දැන් ප්‍රජාතන්ත්‍රවාදී මේ විකෘතිය නැති රටක් දැන් නෑ. මොකද දන්නවද? තනි පක්ෂයක් ආණ්ඩු හදන රටක් දැන් දකින්න තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ කලාතුරකින්. හැම තැනම දැන් තියෙන්නේ සන්ධාන. ඉතින් මේ සන්ධාන හැදීමේදී එහාට මෙහාට වෙන ක්‍රමවේද එක එක රටවල් විවිධාකාර විදියට සන්ධාන කරලා තියෙන්නේ. ඔව් ඉතින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද සන්ධානගත වීම පිළිබඳව මේ රටට විශාල ප්‍රසාදයක් ජාත්‍යන්තරයෙන් ලැබිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පවතින රටවල් අපෙන් අහනවා මේක කොහොමද කරන්න කියලා. ඇත්තටම මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ක්‍රමවේදය ගැන ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. මේකත් ඒගොල්ලන්ට අපිට වගේම මේක ලෝකෙටත් අලුත් අත්දැකීමක්. නමුත් ඒ තුළ ඉතින් අපිලා අපි ඔබතුමාලා අපේ ප්‍රශ්න අපේ අඩුපාඩුකම් තියෙන ඒවා වැරදි කියලා හිතෙනවා විවේචනය කරමින්. හැබැයි රටේ ජනතාවට හිතකර යම් දේවල් කරන දේවල් වලට සහයෝගය ලබා දෙමින් ඉතින් අපි මේක කරමු. ඊට පස්සේ 2020 ජනතාවට තීරණය කරන්න ඒ අයිති අපි ලබා දෙමු. එයා ඒ තීන්දුව අපි පිළිගනිමු. හොඳයි. බොහොම ස්තුතියි අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කරින් සාකච්ඡා කරේ. සියලු දෙනාටම ස්තුතියක් වෙනවා. මෙමිදීම සම්බන්ධයෙන් කොටත් රීසිකයට ස්තුතියි. ලබන සතිය වන විටත් තවත් කොමන තත්ත්වයන් මතුවේවිද කියන ප්‍රශ්නාර්ථය අප තබාගෙන ඒ මතුවන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ලබන සතිය මොන කියන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ස්තුතියි. දැන් ඉතින් යනවා.